පලනදෝසද අපි සාක්ෂනීතයේ ූලිකාන්ග කියන මනාද සාක්ෂනීතිය කොහොමද පී කනගන්නේ සා සාක්‍ෂනීය ඇතුළේ ගතා කරන සාක්ෂය ආතඥා පනතයේ පස්සෙන වගන්තය කතා කරන ඉදිරිපත් කරුණක් කියනීම කක්ද ඒවගේම අනුකූල කරුණක් කියනෙම කොක්ට ඉදිරිපත් කරුණක් කියනෙමකක්ද අනකුල කරුණක් කියනම කක්ද කියලා අපි ගැනගත්තා හරි මම දැගුලන දාහරයක් දුන්නොත් එහෙම ඔගොල්වන්ට හිතන්න මම් එහෙම කියන නිමල් විසින් කමල්ව වෙඩි තබා ඝාතනය කිරීම මේක තමයි සිද්ධිය හරි ඒ සිද්ධියදී ඇසින්දු සාක්ෂි ඇ සුදුර සාක්ෂිකරුවයකින්වා සුනිල් දැක්කා මොව වැඩිතියලා ගාතනය කරනවා ඒ වෙලාව සුනිල් එතැනදී කෑ ගහනෝ නිමල් ලන්නවා නිමල් කමල්ට වැඩිතියලා හමල්ව ඝාතනය කරනවා සුනිල් ඒ වෙලාවෙදි දකිනවා වගේම සුනිල් ඒවෙලාදි කෑ ගහනවා වැඩිති යන්න එ පා ඇ යා උදව්විල්ල කෑගහවා ඒ ෑග හපු සද්ධය ඇහෙනවා එයා පැත්තිගෙදරඉන්න නිමාලිට නිමාලිට ඇහෙනවා හරි දැම් මෙතන මෙන්න මේ සිද්ධියයේ මොකල්ත ඉදිරිපත් කරුණ නිමල් විසින් කමල්ට වැඩි බා ඝාතනය කරනවස්ථාවේදී සුනිල් විසින් කෑගහවා උදව්විල්ලලා ඒක නිමාලිට ඇහෙනවා නිමාලිට සාක්ෂි දෙන්න එනවා හරි සුනිඳ සාක්ෂි දෙනවා හරි දැම් මොකද මේ නඩුවේ ඉදිරිපත් කරුණ ොක්ද මේ නඩුව ඉරිපත් කරුණ මුල දව සේටපු කෙනෙක් කියන්න බලන් මොකක්ද මේ නඩුවේ ඉදිරිපත් කරුණ අබෝධ අවරුත් නැද්ද හරි ඉදිරිපත් කරුණක් කියලා කියනෙම් කදදකොට මේ වගේ සිදුවීමක ඉදිරිපත් කරුණ වෙන්නේ අපි දගෙනවා මේ වගේ සිදුුවීමක ඉදිරිපත් කරුණුකක්ද එක්කෝ චෝදනාව නැත්තං ඒ චෝදනාවේ අංගයන් සහ එ චෝචෝතිතයා විසින් ගණු ලබන ව්‍යාතිරයක ඕහ තමයි මුණද ඉදිරිපත් කරුණු කියලා කිය මෙවා තමයි ඉදිරිපත් කරුණක් කියලා කිය තර මේකේ චෝදනාමකක්ද නිමල් විසින් කමල්්‍යෝ ඝාතනය කරන ලද්දේද. හරිද චෝදනාව අංගමනාද එයාසිතාමතාම මේක ජාතනය කරද චේතනාන් විතවම ඝාතනය කරාද. හරිද ඔව තමයි එතකොට ඉදිරිපත් කරුණු වෙන්න. ඒ ඉදිරිපත් කරුණට අනුකූල කරුණු ෙන කියන්නේෙමක් දෙෙතකොට ඒ දිරිපත් කරුණකට සම්බන්ධ වෙන අනෙකුත් අන කරුණ තමයි අනුකූල කරුණු ඇමකිවනන්නේ ෝදනාව තමයි නිමල් විසින් කමල්ව වැඩි තා ගාතනය කරන ලද්දේ. ක තමයි ඉදිරිපත් කරුණන්න ඒකට කෙල්ම රජෝම සාක්ෂ ෙන් පුළුවන් සුනිල්ලට මොද ඇුදුට සාක්ෂිකාරය ඇසුදුට සාක්ෂිකාරයක් යක දැක් අ නිමල් වින් වැඩිවල මල්ට වෙඩිටවෙල ානය කරනගේ දක්කායිකට ඒක ඉදිරිපත් කරනට යයා සාක්ෂියයක් ලබාදින. හරි දැන් අපිට තව ඉදිරිපත් කරුණක් තිනමකක්ද මෙ මරණය සිදු කිරීම චේතනාව විතවම කර. රණ සිදු කිරීම චේතනාන් විතවම කරාද එහන් යාමකද කරන්න ඕනි කමල්ව හම්බෙන් යන වෙලාවේ නිමල් එහනම්ක්ොද පස්තෝලයක් කරගෙනයන්න ඕනි හරි ිස්තෝලෙකි වැඩි තිෙන පස්තෝලයක් අරග හිල්ල න ස්තුොලක් සපයගන්න ඕනි හරි ඒයනමකද යම් කිසි කෙනෙක් මරණය සිදු කිරෙනවා කියලා මරණය සිදු කිරීම කියන ඉදිරිපත් කරුණට අනුකූල වෙනවා මොකක්ද කලින් දවසසි හිල්ල පෙත් පිස් ෝලයක් අරගෙන කලින් දවස ෙහිල් පිස්තෝලයක් කර. ඒගේ මොක වෙලා තින් අයිතොට කලින් දවසගිහිලා පිස්තෝලයක් කර ගැනීම. එහනම් චේතනාව පෙන්නීම සඳහා ඒ කරුණ අනුකූල කරන්න පුළුව. චේතනාව පෙන්න්නන්නේ ඒ කරුණු අනකූල කරන්න පුළුවන්. තදදාහරනයි ගම මෙතන ශක්ෂයක් තියනමකද සුනිල් කෑගහන සුනිල් දක්හම සුිල් කෑගහනවා දව ල්ල එක හැෙන කාඩ නිමාලිට නිවාලිට පුළුවන් හෙන අරාපිගේ සතීගෙන ගත්තා කාරයමකක්ද හමනිි වගන්තය ඉගන ප ග ත් වි දිෙ ලුවමක. ගන්තයකිෙනවා එ එකම වේලාවකදී හෝ එකම ස්ථානකද ෝ වෙනත් වෙලාවකදී හෝ වෙනත් ස්ථානයකදී මන කරන්න ඉදිරිපත් කරනට අ ඉදිරිපත් කරුණක් නොවව තියෙන කරුණු. ඉදිරිපත් කරන සම්බන්ධනනම් ඒක අනුකුල කරගන්න පුළුවන් අරිද තුොන් නිමාලිමකොත කරන්න එතක නිවාලිමක කරන්නේ නිමාිට එහෙෙනවා සුනිල් කෑ ගහනවා උදවවිල්ලලා නිමාිට එහෙනවා සුනිල් උදවවිල්ල ෑගහනි ට මොදරන්නේ නිවාලට පුුවන් සාක්ෂි දෙන්න උසාාවි හිල්ලා මේ සුනිල් කියන තැනත් තැනත මේ මේ වගේ මනුස්සෙක් උදව්විල්ල කෑගහන සද්ධයක් මට ඇහුුණා එච්චරයි කියන එයා කියන්නේ එනහ කම් නිමල් විසින් හමල්ට වෙඩි තිබ්බා එහෙමක් යාට කියන්න බෑ එක අගේ මත්තයක් ඒක අයටට කියන්න බෑ මෙයා කියන්නේමකක්න මමට මට ඇහවුනා සුනිල් කියන කෙන කෑගහනවා සුනිගේටහට මමාන්දුරනවා යාතම අපේ පත්ේ පුල් කටන්නන්නේ හරිද සුනිල්ෝ මදන්න සුනිල් කෑයගහන සදධීමටැහවුණ උදව්විල්ල එචරයියායටට කියන්න පුළුව හරි ඔන්නෝක තම අපි මේ කං ග ගත්තේ අපිග ගත් සාම ක්ෂස් දෙකයි පස්ස වනි වගන්ත යට තේ දිරිපත් කරුණක් සහනුකුල කරන කියන කතිගෙන ගත්තා ස හයවනි ගන්තය අර්ථය මකද රැස්ග ටේ කන්ප්ට එක ඒක සිද්ධිකරය කියන ංකල්පය අපි ඒ ඉගෙන ගත්තා හයවැනිව ගන්තයට හරි තර අද අපි ගෙන ගන්නවා මේකින් අනිවාරෙන් ලකුණු හයක් දැයක් කත ප්‍රමාණයක් තියෙනවාමයි හත් වග හත වගන්තිය අටවගන්තිය සහ නමය වගන්තිය විඩන් සෝඩි නන්සකේ හත්ත වගන්තය අටවගන්තිය සහ නමය වගන්තිය මේ විඩන් සෝඩිනන් එකක තියෙන කට්ටිය අතට ගන්න නිවාරෙන්ම මොකද මේ විඩන් සෝඩිනන්ස එක සාමාන්‍යයෙන් පුද්ගරයට හැමදාම කියනව වගේ කියව්වට තේරන්නේනෑ සාමාන්‍යයෙන් සිංහල කියවනවගේ පත්තරයක් කියනවගේ විඩන් සෝඩිනන් එක කියවගන්න බෑ තොර එන් අපි මොකද කරන්නට ඕනේ අප මේක කෑල්ලින් කෑල් කොටසින් කොටස විග්‍රහ කරගන්නට ඕනේ අර්ථනි රූපය කරගන්නට ඕනේ මොකක්ද මේ සක්ෂන් එකින් කියනව ඇත්ත කියන අයි බල මුලිම හත වගන්තයට ගියුත්තහෙමවිඩස් ෝඩිනන්ස එක තින කටීමට රේසන් කරන පොඩ්ඩ එවිඩන්ස් ෝිනන්සක තිය කටිය පොඩ රේස්සයන් කරන්න හරි තීර කෙනෙක් කියවන මට හත්වන වගන්තිය මොකද හතවගන්තී කියෙන් මොකද හත වගන්තී කියෙන්. හත්වනි වගන්ති කියව ඔවු රාජ කරුණවා කියව මේ අනුකූල කරුණුුවල කියලා තියෙන කෙන න්න. අනුකූල කරුණුවල හෝ ඉදිරිපත් කරනුුවල සමීප හෝ නොස වූ අවස්සාාව හේතුව හෝ ප්‍රතිඵලයකූ කරුණු හෝ එකේ කරුණු සිද වූ විට පැවති තත්වය සමන්විතකූ කරුණු හෝ ඒවා සිදුවීමට හෝ ඉටවීමට අවස්සාාවක් සැලැස් වූ කරුණු අනුකූල කරුණුය.හ මම අයි කියවන්නම් අනුකූල කරුණුවල හෝ ඉදිරිපත් කරුණුුවල සමීප හෝ එසේ ව ඌ අවස්ථාව හේතුූ හෝ ප්‍රතිඵලය වූ කරුණු. එක කරුණු සිදුවවිට පැවති තත්ත්වය සමන්විතූ කරුණු හෝ. එසේ සිදුවීමට හෝ ඉටුවීමට අවස්ථාව සැලසූ කරුණු අනුකූල කරුණුව. ද මේක කියව්ට සාමාන්‍යෙන් තේරෙන් නෑනි නීති ඉගනත්තුකෙනට තේරනෙ නැත්න්න නීය දන්න නැති මෙලෝ දෙයක් දන්න ඇතිකෙනනෙක්ට මේ සාක්ෂක්ෂා පනත කියවලා තේරුම්ගන්න කොහොමත්න බෑ. රි ඒන් අපි මේක මොකද කරන්න ඕනේ අපේ භාෂාව අාරගෙන් අපි මේක සරල ඉගෙන ගන්නට ඕනිේ මුකක්ද මේ හත්වනි වගන්තය කියන්නේ කිය ත ප්‍රධාන වශයෙන් අපිට හත්වනි වගන්තිය කොටස් තුනකට කඩන්න පුළුවන් අපිට හත්වෙන වගන්තය කොටස් තුනකට කඩන්න පුළුවන් ඔගනට හම්බලාතිට් කොටස් තුනකට කඩලා දක්ොල තිේරුම් හරි රගේීතමට ඔගලන්ගේ ඔගල නොට් එකක් ඉල්ලපු හින්ද මේක දුන්නා එන්ද මේක ලේසිවෙයි තමන්ගේ ප්‍රයෝජනයට එක ලබාගන්න න හත්වනි වගන්තය පලවෙනි කොට සත්තුත්ත එෙම අපි මේ හත්වනි වගන්තය මෙන්න එහෙ කඩාගන්න පුුවන් ොක්ද අනුකූල කරුණු හෝ ඉදිරිපත් කරුණුවල සමීප කරුණු අනුකූල ව හරි අපි මේ පැදිලි කරගන්න මොකද මේ කියන්න කියලා අනුකූල කරුණු හෝ ඉදිරිපත් කරුණුවලට සමීප කරුණු අනුකූල වී හයි උදාහරණයක් අපි දත්තමකක්ද නිමල් විසින් කමල්ව වැඩි තබා ඝාතනය කරීම හරිද නිමල් විසින් කමල්ව වෙඩි තබා ඝාතනය කිරීම හ එත අප ප්‍රශ්නමකද නිමල් විසින් කමල්ව වැඩි තබා ගාතනය කරාද ඕක තමයි ඉදිරිපත් කරුණ. හරි ද ඕකට සමීපකරුණක් තියෙනම් මොකක්ද සමීප කරුණ. සුනිල් ඒක දැක්කා ඇ සුනිල් ඒක දැක් අනන් කෙලින් මේ අපිට අදාළ කරගන්න පුළුවන් රජ සාක්ෂයක් විදිහට කෙලින්ම නිමල් විසින් කමල්ට වැඩි තිැබීම කරාද ගාතනය කරාද කියන එක ඔප්පු කරන්න සුනිල්ගේ සාක්ෂ්‍යය සුදුර සාක්ෂයක් විදියටට අදාළ කරගන්න පුුව ඒකයි මේ පලිෙන වගන්තයේ තේරුම කියනම කද ඉදිරිපත් කරුණකට හරි අනුකූල කරුණකට හරි සමීපකරුණක් තියෙනවා නම් ඒක අනුකූලයි හරි දැම් මේ සමීපයින ඉතාම සමීපයි දැක්කා හරි මේක දැක්ක ොට මේ වගේ දෙයක් කොහොමත් සාක්ෂ්‍යයක් විදිර ගෙන පුළුවන් රි එහෙම බැරි නම් එක තම ඉළඟට කියන්නේ එසේ නොවන අවස්ථාවකදී හරි සුන්ලිල් දැක්කේ නෑ දැකපු කෙනෙක් නෑ හරි එසේ නොවන අවස්ථාවකදී යම් කරුණත් තියෙනවා ඒක ඉදිරිපත් කරුණට සමීපනෑ මේක ඉදිරිපත් කරුණනම් ඒ දිරිපත් කරනට සමීපනෑ ටික් දුරින්තයෙන්. හරි අපින්නල කිටුම ඥාතී ඉන්නවා ළඟම ඥාතීන්ඉන්නවා දුරින් නෑදෑේ න්නනි ඒ ෙතමයි මෙයා ඥාතියෙක් මේ සාක්ෂිය. යම් සාක්ෂ්‍යයක් තියෙනවා ඉදිරිපත් කරුණට ලඟින් මනේ තියන්න ටික් දුරින් අර දුරනෑඒක් වගේ හැබයි ඇත් නෑදැයි ළඟ ාතින්න්න රින් ාති නන්නේ වගේ ම සාක්ෂිතින ලංඟම ක්ෂ සහසේ නොවන එකන සමීපතාව දුර සමීපතාවයක් තියෙන කෙනෙක්. හරි අන්නේ වගේ වෙලාවකට කිය නමකක්ද එසෙන් නොවනවස්ථාවකද හේතුව වූ කරුණු නැත්තම් ප්‍රතිඵලය වූ කරුණු අනුකූලබේ හරි ඕක ොම කියවට තේරෙන්නේ ඕක තේරුම්ගන්න නම් අපි අන්නෝනමුමකද නිදර්ශනවට? දැ මේ හත්වෙන ගන්තය කොටස් තුනකින් කඩාගෙන ගෙන ගන්නවා එක පලවෙනි කොටසසිෙන් අප කියනමකද යම් කිසි අනුකූල කරුණකට හරි. ඉදිරිපත් කරුණකට හරි සමීප කරුණක් තියෙනවා නම්. ඒක අනුකූල වෙනු. හ යම් කිසි අනකූලකරුණකට හරි. ඉදිරිපත් කරුණකට හරි සමීපකරුණක් තියෙනව නම් ඒක අනුකූල වෙනවා. එසේවෙන් නැති අවස්ථාවකදේ කනමගද සමීප කරුණක් නෙමේ එහෙම සමීප කරුණක් නෙමෙයි නං. ඒ කරුණ. ඉදිරිපත් කරුණ කරන්න හේතුව වුණානම් නැත්තාං ප්‍රතිඵලය වෙච්චි කරුණක් වුණාන්නම් අන්න අදාළ කරගන්න පුළුවන් හරි අපි බලව නිදර්ශනය නිදශනයනකොට ගලන පහැතිවී හරි ඔන්න හත ඒ නිදර්ශනය හත ඒ නිදර්ශනය මේක කියනවා ඔන්න ඉදිරිපත් කරුණ තමයි ඒ විසින්බගේ මුදල් කොල්ල කෑවාද මොකද කල්ලා තියෙෙන ඉදිරිපත් කරුණක් තියෙනවා ඒ කියන තැනැත්තා විසින් බීව කොල්ල කාලද ඔන්න කොල්ල කෑම ෝ දිග ගත් කොල්ල කෑමක් කියන්න මොකද ොකම මේ උග්‍රව් බරපතලාන්ගේ විදිර තමයි කොොල්ල ෑම සලකන්න හ කොල්ල කෑමක් සිදුරද ඒ විසින් බව කොල්ල කෑවද ඕක තමයි ඉදිරිපත් කරනොක තම මයට අඉතින චෝදනාව හරි දැන් එතකොට මේක දැකපු කෙනෙක් නෑ හරි දැක්ක කෙනෙක් නෑ මේ කොල්ලකානවා දැකපු කෙනෙක් නෑ හැබැ මෙහෙම දෙයක් තිේනවා න ඒ සහABCD ය ආලෝ සෙට්ට එකක් එක් මොකද කරන්නේ BCD E යාලු සෙට්ට එක මේ වෙළඳ පොලක හින්නෝ ඉඳගෙන ඉන්නවා බීම එකක් පොනෝ හරි ඉට එහට ේබල එකේ ඉන්න අනිත් කටියත් ඒව දකිනෝ හරි හැබැයි මොකද කරන්නේ මේ බී කියනෙක් කෙනා ඇවිල්ලා මොකද කරන්නේ මේ යාලුවන්ට පෙන්න්න නවා මගේ අතේ මචා මෙච්චර ානක්ත් ව න්ද බැන් දැන් තමයි බැංකුවේ මේ විද්‍රෝකර ගත්තේ හරි මොකද කලතින් කොල්ලකෑමට සූළු ඒලාවගට පෙර බී වෙළඳ පොලට ගොස් අනිත්තයන් යාලුවටන තමනත් පුද්ගල එක්ට තමා සතුව මුදල් ඇති බව ප්‍රදර්ශනය කරම හරි තමා සතුව මුදල් තියෙනවා කියලා ප්‍රදර්ශනය කරනවා හරිද හෙන ඒ දකිනවා මුදල් තියෙනවා කියලා දැ මේකම කොල්ලකන්න හේතුව මොකක්ද තකොට හේතුව මොක්ද එතකොට මේක ඔන්න සල්ලි තියෙනවා දැකීම හරි සල්ලි කියීන දැක්ක එක මොක්ද ඉදිරිපත් කුණට සමීපනෑනි යම්කිසි මගේ අතේ තියෙන සල්ි ම යාලුුව එට් හිල්ල පෙන්න්නන එක ල ෑමකට සමි පරුක්නේ කොල්ල කෑමක්නම් පහරදි ීමක්තියන් න බලබා විතා රීමමක්ති න සොරමකරල තින්නනේ ඒ ඔක්කම තියන ඒ ඒව තමයි සමීප සාක්ෂියට දල සමීප්‍රසාක්ෂි මේකත් සාක්ෂිය. ඇයි ම නිත්තායට යාලුවන් මගේ යාලුවන්ට ම සල්ි පෙන්නන එක මේ හොරකම් කරපු නැතමයි කොල්ලකව මනස දක් කියන එක ක්ෂිය මොකද ඒ දැක්කහින්ද තමයි මයාමාව කොල්ලකන්නේ. දැ වර්තමාන සිත්මකද TM එක ගමනුස්සේකින්නවා. සල්ලි අරගෙන ඩිපුර සල්ලි ්‍රමාණයක් ක්කුවට දාගන්නවා නැත බෑගකට දාගන්නවා දැක් දැක්කොත් තමයි ආාවමකොද කරන්නේ. කොල්ල කෑමකට ලක් කරන්න හ එකැනම කදර හේතු කොල්ල කෑමේ හේතුව විදිහර තියෙන අන සල්ලි දැකීම. හරි සල්ලි දැක්ක කත්තෙකට අපට සාක්ෂයක් විදිහයට ගන්නට පුළු. හරි මංහිතන ඒ පැදිලි කට්ටියීමට රේසයන් කරන්න. හතේ පළවෙිනි කොටස කියනවා යම් ඉදිරිපත් කරුණකට හරි අනුකූල කරනොකට හරි. සමීප කරුණක් අනුකූලයි. කෙලින්ම සමීපයි නං අනුකූලයි. එසේ සමීප නොවන සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂ ඒ සමීප නොවනකරුණු කොහම ද අනකූල කරන්න කිය තම මේ හත්තනිව ගන්තිී කියන්නේ. ඒ එක අවස්ථාවක්තමයි ඒ ඉදිරිපත් කරනතන ඒමංකොල්ල කෑමි කියලලා යනක ඉදිරිපත් කරන කියන්නේ කොල්ලකෑම්. ඒ කොල්ලකෑමට හේතු වෙච්ච කරුණක් තියෙනවන. ඒමනත්තන් ඒ ප කොල්ල කෑමේ ප්‍රතිඵලය වූ කරුණක් තියෙනව නම් අන්න එක අනුකූලයි. හරි උදාාරණ අපිත්තමකද දැ මේ හත නිදර්ශය හත නිදශනය කියන කොල්ල කෑමක් සිද්ධ වෙලා තිෙනවා ඒ කොල්ල කෑමකට සුළු ේලාාවකට කලින් මොක කරන මේ පුද්ගලයා නිත්තායට යාගේ යාලුවන්ට පෙන්න්නවා තමංගාවව සල්ලි තියෙනවා කිය ඒ සල්ලි තියවා දැකපු එක තමයි කොල්ල කෑමට හේතුව බවට පත්වෙලාති හරි දොට ඒ කොල්ල කෑම ඒ සල්ලි තියෙනවා කිය මේ පුද්ගලයා දැක්වා කියන එක අධිකරණය ඇතුළේ සාක්ෂයක් විදිහයට අදාළ කරගැනීමේ හැකියාවක් තියෙන් හරි මයිතන පැදිලි ඇති හත පලෙ ද රට පැදිිරගන්න පුළුවන් අපටි හතේ ප ලි ගන්න හොම මොකද අනුකූල කරුණක් හරි ඉදිරිපත් කරුණකට සමීපකරුණක් අනුකූල වෙනවා අනුකූල කරුණක් හරි ඉදිරිපත් කරුණුකට සමීප කරුණක් හරි අනුකූල වෙනවා කිසිම ගැටලුවක් නෑ නය දිරිපත් කරන සමීපයින ඒක අනුකූල කරගන්න පුළුවන්. එහෙම වෙන් නැති වඋනහම්. සමීපතාවයක් නැතිවුුණ හම ඒ සාක්ෂි අනුකූල කරගන්න පුළුවන් එකාකාරයක් තමයි මේ ඉදිරිපත් කරුණුකට හේතුවක් වෙලා තියෙනවා හරි මේ මංකොල්ල කෑම කරලා යෙන සල්ලි දැක්ක හින්ද. රි හේතුවූ කරුණු නැතම් ප්‍රතිඵලය වූ කරුණු අනුකූලවි. උදාහරණයතකොට හත ඒවි දර්ශනය හත ඒ නිදර්ශනයි අනු සින්දුත් එක් යනකොට මේ එක තවදුරටත් තේරේ අල් බලමු දෙවැනිි කොටස දෙෙනි කොටස පලි කොටස වැඩි පහසුයි දෙැනි කොට සහ තුන්වනි කොට පලිොට සිදීමට එත්තරම් අමාරුුණෑ. එකල් ලේසි. අපි බලමු මොකක්ද මේ කියන්නේ. හරි. එමකරුණ සිදූ විට පැවති තත්ත්වයට අදාළ සාක්ෂයේ අනුකූලවේ. එම කරුණ සිදුව විට. පැවති තත්ත්වයට අදාළ සාක්ෂි අනුකූලවේ එම කරුණ කියන්නේ මොකක්ද මේ ඉදිරිපත් කරුණු කියෙ යියි් කල තියන්නේ එකයි එම කරුණ කියන මේ ඉදිරිපත් කරු අපි ගමග නිමල් මොකද කරන්නේ පෙරේරාට නිමල් පෙරේරාට පහරදලා ගාසනය කරලා තියකෝ හරි මටනෙක් ොරටේ කෙනෙක් සම්බදධය පුළන් කෙනෙක් රේස්සයන් කරන්නකු කද මේ ප්‍රශ්නය බයිවන්න එපා ඔගුලොව් කවරුහරි කෙනෙක් පට සම්බන්ධ වේ ද ලෝස්ට නේද වෙන්න ඇන් එමනම් කරන්න බෑ හරි හරි මෙන්න සිද්ධිය නිමල් විසින් පෙරේරට පිහියෙන් ගන ගාතනය කරලා තියෙන නිමල් විසින් පෙරේරාට පිහියෙන් ඇනලා ගාතනය කරලා තියෙනෝ. හරි එතකොට මෙන්න මේ සිද්ධියේ ඉදිරිපත් කරුණමොකක් ද නිමල් විසින් පෙරේරාව ඝාතනය කර ඇද්ද. හරිද දැම්ම ගද මේ ගාතනයක් වෙලා තියෙන ගාතනයක් සිදු කර ඇද ඕක තම ඉදිරිපත් කරුණු. දැම් මේ එමකරුණ වෙනුවට අන්නේ කෑල්ල දාලා මේක කරන්න මේ විතුර ටික කියවන් මේම කරුණ කියන කෑල්ලා යිං කරලා මොකදද උදාහරණයක් දන්න මොනත් ගාතනය. ඝාතනය සිදුව විට පැවතිතත්ත්වයට අදාළ සාක්ෂය අනුකූලවේ නැත්තං ඔවරධාන ස්ත්‍රීදූෂණය ස්ත්‍රීදූෂණයේ සිදුව විට පැවති තත්ත්වයට අදාළ සාක්ෂි අනුකූලවේ නැත්තම් සොරකම හරි කොල්ලකෑම් ඔයි අපහරණය තමන් දන්න ඕන එකක් මෙතෙන්න්න දදා. රි ගැන ඉදිරිපත් කරුණක් තියෙනවා ඒ ඉදිරිපත් කර්ම සිදුව විට පැවති තත්ත්වයට අදාලා සාක්ෂය අනුකූලේ. හරි තොර එමකරුණ කියන එක මතකතියාගන්න ලියවෙන්නෙ කොහොමද කියලා හැබැල ියන්න වෙන්න එමකරුණ කියලා හැබැෝගලඟ අදහස් තිීන් ුණනලුවේ එම කරුණ කියනමකක්ද ඉරිපත් කරම කියන එක. හ තොර මරණයේ සිදුව විට නතයි ස්ශ්‍රීදෂණයේ සිදුව විට පැවතිතත්වයට අදාලා සාක්ෂය අනු කූලවේ. ඒක අපිට කියල දෙනවා හත බී නිදර්ශනය. හත බී නිදර්ශනයේ ඒකි කියනමොක්ද ඒ විසින් බීගේ මරණය සිදු කරන ලද්දේද අරි ඔන්න ොට එම කරුණමකක්ද ඒ විසින් බගේ මරණයේ සිදුකරන අවස්ථාවේ පැව තත්වයට දාලා සාක්ෂයන කූලවේ ඇත අපි මෙතැ දාගත්ම් මේ තම ඉදිරිපත් කරුණ එකමතන්ට දාගන්න මොකද වෙලාතියෙෙන ඒ විසින් බගේ මරණය සිදුකරන ලද විට සිදු වූ විට නැත සිදු කරන විට පැවති තත්ත්වයට දාලා සාක්ෂි අනුකූලවේ මොලාද තොට සිදුවච්ිේ ඒවෙලාව මරණය සිදුකරන කොට පැවති තත්ව මකක්ද පලන්න? මරණය සිදුවන ස්ථානයේ හෝ ඊට ආසන්නේ දැඟලීමෙන් බිම ඇති වුණු සලකුණු අනුකූලවේ. එනම් මරණ සිදුවට පැවි ත්ව යන්න කූලවේ මොකද ලතින් මරණය සිදදු කරලා තියෙන තන ිට්ටනියයක් උඩ පොර බැදීමක් තියෙනවා පොර බැදීමක සලකුණ තියෙනවා ලේහැලිලා තියෙනවා ඉදිච ඇුම් කෑල තියෙන එතන රි ගස් පොඩ වෙලා තියෙනවා අන්න ඒවා මොනාසිතකොට මෙතන යම් කිසි දධයක් වෙලා තියනෙනවා හරි අපිට කියන්න බෑ මෙතන මරණයක් වනා කියලා. අ මෙතන කොලොඩි නාක් කිය රනයක ුණ කියලා අපිට කියන්න පුලුවන්ද බෑ ලපල්ලන් තිබ්බ කිය මෙතට නි මරීමක්නක කියන්න පුළුවන්ද බෑ හරිද එදනම් මොකක් අපි මෙතනක කියන්නේ. ඔන්න සමීපනෑ ගස් පොඩි වෙච්චේකයි මරණයක් සිදුවීමයි සමී පයිද නෑ මොකත් අපේ සිද්ධිය නිමල් විසින් ග්‍රෞන්් එකදී පොඩි ලදු කැලෑවකදී පෙරේරාව ගාතනය කරලා තියරෙන නිමල් විසින් පෙේරාව ගාතනය කරලා තියෙන. හරි හොදමයි සිදුවීම තට ද්ේ රදාල ඉදිරිපත් කරන තමයි? නිමල් විසින් පෙරේරාව ගාතනය කරලා තියෙනවා ඕක තම ඉදිරිපත් කරන ගානයක සිදු කර ඇද ඒ සි ඝාතනයට සමීප කරුණු මොනා දෙකොට සීප කරනු තමයිකටඇ සුන්දු සුදුර සාක්ෂයක් තියන ඒකට ඉරිපත් කරනට අපට කිල්ි ක්ෂ ගකල හැබැයි අපිට සාක්ෂයක් තියෙනවා මේ මරපු ස්ා මැරිච්ච ැන තැන ගස්කොලාම් පොඩි වෙලා තියනවා කරද ලේ පැල්ලන් ැ හැල්ල තියෙනු ගස් පොඩි වෙලා තනකොළ පොඩිවෙලා අස්මා ගස් කැඩිලා ලේ පැල්ලන් තියෙන හරි ඒගේ ඒ වගේ දෙයක් එතකොට මොකක්ද මේ දිරිපත් කරන ලළග සසාක්ෂයක්නේ රයි හ පොඩිවුණනගේ මිනිහක් මරන ල ප ර ැන හ ේ පෙල්ල ති බගේලත මනි මරක් කිය කියන්න බෑ හ දැම් ෙතන ොත කරන මේගේ තැනකට ස්ාන පරික්ෂක් මොකර පලි දර ල්ල හ ාත්ව ල් ොක ර ස්ථාන පරික්ෂක්ක ස්ථන පරික්ෂාව ද ව සහන් කරගන්න ේ ව ත ගන්න පුලුව. කරුණු අර ස්ථානය පරික්ෂාවේදී හම් වෙච්චි කරුණු තමයි අපි මේ හතවගන්තය යට තේමොකදද හතේ දෙවනි කොටස යටතේ නතහත බ නිදර්ශනය යටතේ සාක්ෂ්‍යයක් විදිරගේ නොක දක් කියන්නේ මෙතන දති කියන්න මිනීමරමක් වුණනාා කියලා මේ ස්ථානයේ ගස් පොඩි වෙලා තියන ලේ පැල්ලං හැලිලා තියනු අපි කියන්න ඇත මිනිීමරමක් වුණා කියල කොයි ලාගුවත් මිනීමැරීම ක් වෙච්චි නතනත මේ පෙේරා මියයාමට ලක් වෙච්චි ස්ථානයේ ගස් පොඩි වෙලා තියෙන ේ පැළිල් පෙල් ලේ පැල්ලං හැළිගතිය. ඒ නම්මු ගද ගස් පොඩිවීම ලේපැල්ලං හැලීම කියන එක සාක්ෂයක් විදිහට අනුකූල කරගන්න පුළුවන් හතේ දෙක හත වගන්තය යටතේ හත වගන්තයේ යටතේ හොුණ අද සාක්ෂ්‍යයක් විදිහයට අනුකූල කරගන්න පුළුවන් ඇයි ඉදිරිපත් කරනට සමීපනය අනුකූල කරුණට සමීපනය හැබැයි පැවතිතත්ත්වයට අදාලායි පැවතිතත්ත්වය පෙන්නුම් කරම දෙයක් මරණ වෙලාවේදි එතන තිබ්බෙ කොහොමද මැරිච්ච වෙලාවෙේදී. තැන තිබේ මොනවගේ ස්පරිසරයත්ද මෙන්න මේක මොකක් දෙතකොට පැවැති තත්ත්වය පෙන්නුම් කරන ලද සාක්ෂිය හරි ඒක අයව කියන්නේ අපි හතේ දෙක කොට සිද කියනා මොකක්ද පැවති තත්ත්වයට එකැනෙ මරණය සිදුවවිට පැවදි තත්වයට අදාලා සාක්ෂය අනකූලවේ තව ධාරනය ගත් ොත් එහෙ රණය වෙනට අපි මෙතන ම ස්්‍රීදශණය කියර හරිද නිමල් විසින් කමලාවතීව ස්ත්‍රීදූෂණයකට ලක් කරම හරි? මල් විසින් මලාවතව ස්ත්‍රී දෂනක ලක්කවන මලාවතගේ කාමරේද තමයි මේ සිද් වෙලාතිී මොකද ව මර ස්ථන පරික්ෂ කරනකට පේවා එතනම් පපි තිබ බිම තිබ්බ දේවල් එහම මේ ගිල් තින ර මල් පචයක් වැටලති න විදර ටැක්කයක්ක් වැටිල තියනවා හරස මලාවතිගේ ඇනුම් කෑලි හම තැම තින ලෙපෙල්ල තිේනවා හර ඔන්න වගේ දේවල් තියනෝ. හරි එහම් මොක්දෙකොට අප ස්සාානිය පරිීක්ෂාවි්‍ය ස්වාගන්නා දේවල් නැත්තම් ඒ මරණග නැතැන් ඒ ශ්‍රීදූෂණය මොක කරරිදිරිපත් කරුණ සිදූවිට පැවච තත්ත්වයට දාළ සාක්ෂයක් තියෙනවන ඒක අනුකූල කරගන්න පුළුවන් මොන වගන්තීයට තේද හත වගන්තීයටතේ අපි මේ හත එක දෙකතුන කිය කොටස් නැහැ එක වගන්ති අයි තියෙන්නේ හත එක වගන්තියයිතියෙන්නේ ඔපේගෙනනීමේ පහසුරතම අපි කොටස්තුනක කටාගන්නේ ඒ කොටස්තුනෙෙන් අපි ගෙන ගත් හතවගන්තේයටට තේ මතකොට ම කද මේ තත්වය පැවතීම. පැවති තත්වයට අදාලව සාක්ෂයක් තියෙනවා වනම් ඒක ඉදිරිපත් කරුණට අනුකූල කරගන්න පුළුවන් පලවෙනි එකේ ගෙන ගත්තම ගත්ද අපි හතේ පලවෙනි කොටස දෙගෙන ගත්තා අනුකූලකරුණට හරි ඉදිරිපත් කරුණුකට හරි සමීප කරුණට නම් ඒක අනුකූලයි. හරිද. ඉදිරිපත් කරුණට සමීපයෙන්ම තියගත්තියන ඒ අනු කුලයි ගැටලුවක්නෑ එහෙම නැති අනෙ උත්කරුණ තියෙනවා ඒවා මේ ඉදිරිපත් කරුණු ඇතිවෙන්න හේතුවන නතම් ප්‍රතිපාලේන මේවැ කරුණ මේ හැසිරීමේ ප්‍රතිපාලය ඉදිරිපත් කරුණ නං අන්නේ කරුණු අදාලයි අපිගොම ගතම අං උදාහරමය ගත්තා හත ඒනි දර්ශනය ඒ කියනමුකදද කොල්ල කෑමට ස්වල්පවෙේලාකටලින් කොල්ල කෑමට ලක්වෙච්ි තැනත් අ නිත්කට්ට මුදල් පෙන්න්නනවා අර කොල්ලකෑම කරපු තැනැත්තා දකලතිී. ඒ දැකීම තමයි මගත්ෙතකොට හේතුව බවට පත් වෙලා තින් දැකීම තමයි හේතුව බවට පත් වෙලා තිී දෙවනියක ගෙන ගත දෙවැනි කොට සිද ගෙන ගත්තා ඉදිරිපත්කරුණක් සිදුවන විට පැවති තත්ත්වයට අදාළ සාක්ෂි මර්ණය සිදුව විට පැවවි තත්වයට අදාළ සාක්ෂි අනකූලවේ හත බිණනි දර්ශනය හත බීණ දර්ශනය නොකද මරණයක් සිද්ධවෙලා න ඒ රණය සිදුවච්චි තැහර ටසන්නේ හරි බිම ලේ ඇතිවවෙච සලකුණු තියන ඒ සලකු තියෙන ඒ සලකු ොක් දකොට ආයි මරණයක් සිදුකරාද කියෙන ඉදිරිපත් කරුණට අනුකූල කර ගන්න පුළුවන් ස ආක්ෂිවිදියට මේ ස්ථානය පරික්ෂාවෙන් හයාගන්න සාක්ෂි අපිට අනුකූල කර ගන්න පුළුවන් ස් ්‍රේදෂණයක් වෙලා තියෙනවා. හරි අනිද මහරේ ඉදිරිපත් කරුණකට ඒඉදිරිපත් කරුණ සිදුවන විට ටවති තත්ත්වය අදාළ කරගන්න පුළුවන්. පැවති තත්ත්වය අදාළ කර ගැනීමේ හැකියාවක් තියෙන ඔන්න අතමගන්තයෙක් කොටස් දෙකක් අපි කතා කරලයිවර කරා. පැහදිලි කටවීමට රේසෑන් කරන පොඩ්ඩක් හතවගන්තය පළිණි කොටස සහ දෙවැනි කොටස පහැදිලි කට්ටිය ඔය දැන් මේ ගැගන්න දේවල් වලින්ම තමයි ගගේ ප්‍රශටි හැද හරි භාග ප්‍රශ්න හැදෙන්න විභාගත සිදධියක් න දෙෙන්නේ යමකි සිදුවීමක් දෙන්නේ සිදුවීම නිර්මාණය වෙන්නේ මෙන්න මේ අපි කතාකරන නිදර්ශනවට සමමාන තො හත්තේ දර්ශනයට සමාන පුළුවන්හත්බේ නිදශයට සමාන වන්න පුළුවන් අපේග ගන්න හැමසේක්ෂණක නිදර්ශන තියන නිදර්ශනවලට සමානව තමයි මනද ප්‍රශ්න හැදෙන්. ඒ වගේම තමයි නඩුතින්ද නඩුතින්දුවකට අදාලව. නිදර්ශන සහ අඩු තිේන්දුවලට අදාලව එහා සමානව නටික විරයි වෙනස්වේ. ඒ වින් බගේ මරණය සිදු කර ලද හතබේ නිදර්ශනය විසින් දාන අර අපිකිවදර කමලා විසින් නිමල්ගේ මරණය සිදු කරන ලද්දේද. ඉදිරිපත් කරුණත් තියෙන සමලා විසින් නිමල් මරණයට පත් කලති නොයි මරණය සිදු කරන වස්සාාවේද එතනන්ති හවාගත්තු දේවල්ටික්ති නවා එතන ස්ථානය පරීක්ෂාවදී මෙ මේවගේ ේවල්ටි කම්බෙලාතියනොයි සාක්ෂිවිද අන කුල්රගන්න පුළුවන්ද. හරද ආහෙන හත වගන්තීයටට යනු කුල්ල කරන්න පුළුව දර හත ඒගන්ත ටේ කොල් කෑමට හතුක් වෙච්චි කරන අපි අනු සිදත්ක් ලම ර පහැි හරි අපි හේ තුන්වෙනි මගන්තය කතාකරම් හරි දැන්ේ ේද තොර බලන්න කොටස් කියයක් කතා කල තිනවා එක හේතුව ගැන අතා කල තිනවා හරි හේතුවක් ගැන ප්‍රතිඵලයක් ගැන සහ පැවති තත්ත්වය හරි පැවති තත්ත්වය ඒ ඉදිරිපත් කරනම ද පැවති තත්වය දැම් බලමු තුන්වෙනි කොටස මේක දෙක කිය එක හදාගන්න තුන කියලා දෙකන මේ තුන එම කරුණ සිදුවීමට මොකොත්ද එරුණ හරි මරණයේ සිදු කිරීම ඇත ස්ත්‍රී දූෂණය සිදු කිරීම ද මේගේ හතසසිරි දශනය දිනවා ඒ විසින් බීට වස දුන්නේද. හරි එම කරුණ සිදුවීමට හෝ ඉටු වීමට අවස්ථාව සැසූ කරුණු අනුකූලවේ එම කරුණ කියන්නේ මොගක් දෙ දෙගොට වසදීමට හෝ වසදීමට අවස්ථාව සැලසූ කරුණු අනුකූලවේ ස්ත්‍රදූෂණයක් සිදුකිරීමට හෝ සිදුවීමට අවස්ථාව සැලසූ කරුණු අනුකූලවේ නැත්තම් මරණය සිදුවීමට හෝ මරණය සිදුවීමට අවස්ථාව සැලසූ කරුණු අනුකූලවේ කෑලිවට කඩාගන්න හරි මෙත අපි දාගමුකු මරණය කියලා මරණය සිදුවීමට හෝ මරණය ඉටුවීමට අවස්ථාව සැලසූ කරුණු අනකූලවේ නොව තමයි හතේ තුංගනි කොටසෙන් කියන්න හරි මේ කියන්නෙම කක්්ද දැම් බලන්න මේකෙක් කොටස් දෙකත්වේ වා සිදුවීමට හෝ ඉටුවීමට අවස්ථාව සැලසූ කරුණු හරි මේක එකක් අවස්ථාව පචනිටි කියන එක මේක අවස්ථාව. හරි ත මේක සිදුවීමට ඉඩ සැලසන දේවද අක් බලමු හත ස නිදර්ශනයෙන්. ඒ විසින් bට වස දුන්නේද ඒ විසින් Bට වසදුන්නේද මොකද වෙලා තියෙන්නේ ඒ Bට වසදුන්නද කියලා ප්‍රශ්නයක් තේරු ඒ bට වසදීම ම්බන්ධෙන් ප්‍රශ්ණයක් තියෙන වසදීමට පෙර Bීගේ සෞඛ්‍ය තත්ත්වය. ද වසදීමට ඒට හැකියාව ලැබුණු ඒ විසින් දැනසිටි ගේ ගති පැවතුන්ද අනුකුලවෙේ. මොකද වෙන්නේ. ඒ වස දෙන්න කලින්, ඒබට වසදීමට පෙර ඒ දැනගන්නවා. Bීට මෙ මේ වගේ රෝගාබාධයන්තියනවා මේගේ රෝගා බාධ්‍යයන්තියෙනවා කියලා ඒ දැනගෙනඉන්නවා. සහ එයා හොඳ අවස්ථාවක් බලනවා. කාලා ඉවරවෙලා. මෙයා හැමදෑම කාලිවර වෙලා බීම එකක් ඕොනෝ ඒ බීමක තමයි මෙ අවසාධනය කරනමකද මේයාගේ හැස්සරීම මෙයාගේ ගති පැවතුම් පිළිබඳ අවබෝධයක් තියීම ඒම පිළිබඳව සාක්ෂයක් ඉදිරිපත් කරනවන කවුරු හරි කෙනෙක් උදාහරයක් මෙහෙම තන්නකු හරිද පවලේ හොඳ මේ යාලුවක් වන්නවා හරිද මිස් පෙරේරයයිෙන් ම. පෙේරා මේ දෙන මිසිස්න් මි. පේරා හරි මේ දෙන්නගේ පැමිලි මෙම කෙනෙක්න්නවා යාගේ නම ප්‍රනාාන්දු හරි හොඳ මිත්‍රේක් පවලේ හොඳ මිතර මරන්නේ ප්‍රම ප්‍රනාාන්දුට මි. පෙරේරත් එක් වෛරයක් ඇති වෙලා තියෙනවා මකරි අරහාවක් තියෙනවා මොකද කරන්න මෙයා ඒකට පෙරේරව ගාතනය කරන්න එයා චේතනානිිතව ඉන්න අබ පෙරවා රන්නම පරේම් ප්‍රාන් ඉන්න ඇැබ ප්‍රාන්දුද එකක එලිදක්වන්නේ නෑ යාගල පවුලේ කටියත්ත එක් හොඳ තාා අතා කරනවා පවුලේ කට්ියත් එක් සාධයන් වලට යනවා මේ මිස්. පෙේරා මිසස් පෙරේරත් එක් කෑමබීම ගන්නවා හරි පව්ලේ සාමාජිකෙක් දිහටමයා න්න මොකද කරන්නේ තොට කොයිවෙලේක හරි ප්‍රනාාන්දු මොකද කරන්නේ මේ පෙරේ රට වසදීල මරලදානු. ප්‍රාන්දු පෙේ රට වසදීල මරලා දාලා තියනවා. හරි තවක තමයි සිද්ධිය. ඔයි සිද්ධිය ීතකොට මොකද වෙන්න අපේ ඉදිරිපත් කර්ම තමයිතකොට විිට. ප්‍රනාාන්දු වෙසිෙන් පෙරේරාට වස දුන්නේද වසදීම අරාදාමල අදේද. අ එක තරු රජුවමදාලාල වෙන සාක්ෂයක් තින ඒ කදාල කරන පුළුවන්. හරි හැබැයි මෙන මේ සාක්ෂිටික මිසිස් පෙේරාවෙල අධිකරණේති කියනවා ප්‍රනාාන්දු දන්නවා මෙන්න මෙයාට මෙයා හාර්පේෂන් කෙනෙක් මෙයාට හැමදෑම් හා හටඩක් දෙ එකක් මේ විදි හදිල සින කියල මයා දන්නවා හරි දෙක හැමදෑම් මෙයා කනබොන වේලාවල් ඇවිදින්න යන වේලාව එවක්කොම මෙයා දන්නවා හරි කෑමට පස්ස මෙයා නිවාරම කෝපී එකක් බොනවා කියලා මෙයා දන්නවා හරි තොරා ඒ කෝපයකට තමයි වසදීලා තිීන්නෙත් හරි තොර මොකදද මේ මෙයා හාර්පේෂන් කෙනෙක් කියන එක මරණයට රිජුවම සම්බන්ධ දෙයක්ද සමීප්‍රදයක්ද මීප දෙයක් නමේ හැබයි ඒ කවද මේ මරණකරු නැත ප්‍රනාාන්දු විසින් මේ චෝජතයා විසින් දැනගෙන ඉදල යෙනවා අහිෙන ඒ සමීපනය හැබැයි අනුකූල කරගන්න පුළුව. හරික මොකත්ද මේ කෑමින් පස්ස පෑෙක් ඇවි නවායි කරුණ දන යගේ ගති පැවතුම් දන්නවා. හරි ඒ ගති පැවු තුම් කියන එක පිබඳ ශක්ෂ්‍යයක් මිසිස් පෙරේරා දෙෙනනවනම් මෙයා මේය දැනගෙන හිටිය කියලා අපිට සාක්ෂයක් ඉදිරිපත් කරන්න පුළුවන්න්නම් අන්නේ සාක්ෂය අනුකුල කරගන්න පුළුවන් ඒමගේම තමයි අවස්ථාව කියන එක අවස්ථාව කියන කද ස්ත්‍රී දූෂණයක් සිද්ධ කරනවනම් හොඳ අවස්ථාමකද කවුරුත් නෑ පාලුවෙන්න්නට ඕන් හරි අපි ඕක ඔය හතේ හතේ තුන්වෙෙන කොටස ස්ත්‍රී දෂණය කරත් දාලාල බලකු ස්ත්‍රී දූෂණයක් තියනවා හරි හිතනකෝ කැම්පස් ඇරලන්න ලමෙක් කැම්පස එල්ලන්න ළමෙක් මත්තාම අපි නිමාලි කිය දාන හරි නිමාලි හරි කොල්ලගෙනම තමයි සරත් මිස්ත්‍රී දෂණය කරපු ැනැත්ත මනුසය සරත් නිමාලි මේ සරත් මොකද කරන්නේ නිමාලි කැම්පස් යනවා කියලා දන්නවා හර හැමදෑම ගිල්ල කැම්පස්සෙ කිස්තරහට වෙලා බලාගෙන ඉන්න හරි බලාගෙන ඉඳලා මොකද කරන්නේ එතනන්න ඒකඩේ මුදලාල න්න ඒේකඩේ මුදලාලිගෙන් හනවා හැමදෑම මේලාමයා මේ කැම්පස්සක හරින හැමදාම මෙ මේ වෙලාවටද හරිද ලෝොප් එකක් දෙන ොෝ කල්ල තියන නිමාලි ෆෝ කලතියෙන සරන් හරි කඩ තේමුදලාලිය වෙල කියනවා මේ මනුස්සය විල් හැමදාම සතතියක වෙලාඉන්දලා මේ ශ්‍රීදෂණ වෙන සතියක කලින්ඉදලා මගේ කඩෙන් තේකක් බොනවා ඒ ඒක බිබින්න කොට තමයි හැදෑම නිමාලි එතරින් යන්න මේ දැවීම මෙතනී යන්නන්නේ ඒ අදි මෙවා හැමදෑම තේක නවත්තල ඒ පැත්තර ගමන් කරනවා. ය කියන්නේ ස්ත්‍රීදෂණයක් කරා කියලා යා කියන්නමකක්ද තේක බිබින්න තේක නවත්තලා පැත්තර මාලිගගේ පැත්තර මෙය හැමදාමයනවා හරි ඊට පස්සෙ මෙයා ගිහිල්ල හලාතියෙනවා කැම්පස් එක සිකරුටිකෙන් මේ නිමාලිට කවුරු හරි කොල්ෙක් ඉන්නවද හරි එ නිවාල් පිබඳව හල බරල තින හැමදෑම මෙයා මේ වෙලාවට දෙන්න මේ බස් එකේදයන්නේ කොත ින්දයන් හරි තුම මොකද වෙන්න සිදධිය වෙලා තියන්නේෙද කොට සරත් විසින් නිමාලිව දූෂය කරලා වෙලකට දාලතයයේද්ද මරල දාලාතයෙද්දී ඔන්න බොඩි එක හම්බෙනවා හරි දැකපු කෙනෙක්නේ අ දැන් සරත් විසින් කරපු දේවල්තියන මොකද කරතින් තේකඩට ගිහිල්ලා එයා තේමුදලාලිගින් ඒේකඩි මුදලාලගින් තේරගෙන විමාලි පිළිබඳ විසීමක් කරලා තිරු. හරද හිට පස්සේ ගැම්පසෙ සෙකරුටිගින් මුරකරුගෙන් අහලතින මෙයා පිලිබඳ විස්තර ඒ කියන මොකක්ද නිමාලිගේගති පැවතුම් මෙ අන්නේ කොයිරුට්ටකෙන්ද මොනවෙලාවට දෙයන්නේ මෙයාගේ බක්ග්‍රවන්් එක මොක්ද මේ ඔක්කොම් පිළිබඳ මෙයා දැනගෙන දරතියීම හරද ඒ දැනගෙන හිටියා කියක ශ්‍යයක් විදරගෙන්න්න පුළුව. සහ ඒ ස්ත්‍රීදෝෂණය සිදු කරන්න මෙ හොඳ අවස්ථාවත් ඕෝරගන්න හොකද ොඳ අවස්ථාව හැමදෑවම යන්නේ කැම්පස කිවර වෙලා හය හැතලිස් පාට විතර. අ රාත්‍රී හඇතලිස් පහඩ විතරයන්නේ යනකොට දෙපැත්ත පාලු වෙලක්ති නවා මේ වෙලාට කවරුත්ම නැහැ මේ වෙලාවට රජේ ම ධත්වීම මොලද කරන්න ලයිටුත් කපනේ වෙලාවට කරන්ට එකත්නෑ පා පාරපාලුයි කවරුත්මනෑ කෑගහුවට හෙන්න්නෙත්නෑ සෑහන්න දුරින් තමයි නිවසක්තියෙන්නේ හෙන අමුකද කරන්නේ මෙයා අන්න අවස්ථාවත් තීරණය කරනවා තොට මේ සිදුවීම සිදු වෙච්චි අවස්ථාව ඒත් අවස්ථාව මේ පාලු පරිසරයා කවුරුත් නෑ මේ අවස්ථාවත් එතකොට මේ සරත් විසින් මේ දේ කරාද කියන එක සම්බන්ධයෙන් අනුකූල කරගන්න පුළුවන් සාක්ෂයක් විදිහයට හරි පැහැදිලිද ඔන්න හතේ එක වගන්තිය අන හතේ පළවෙනි කොටස දෙවැනි කොටස සාතුන්වෙනි කොටස හතේ එක දෙක තුන ම මේ කියන කොටස් සරි හතේක දෙක තුනක් මෙම නැතු හතේ හත වගතතිය කොටස්තුන ටඩලාිඉගෙන ගන්න මික් ක්ෂ්‍ය ක්ෂානතේ හතේක දෙක තුන කියල කොට තුනක් නෑ පලමණි කොට කිව් ොක්දකොට සමීපකරුණකට න සොරි හතේ පලණි කොටසකිව්වා ඉදිරිපත් කරුණකට හරි ඉදිරිපත් කරුණකට හරි අනුකූලකට කරුණකට හරි සමීප කරුණත් නම් ඒක අනුකූලයි නැ සම පයින ඒ අපට කිම ැටලුවන්නන්නේ ඕන ගොනට ේෙනවා අනුල ගන්නනපුුව සමී පයිනම් ඒතනින්ම කියනවා එහෙම සමීප නැත්තං එසේ නොවන විට එසේ නොවන විට ඒ ඉදිරිපත් කරුණට හේතුව වෙච්චි කරුණ නැත්තං ඉදිරිපත් කරුණේ ප්‍රතිඵලය වෙච්චි කරුණ කරුණු අනකුලබේ උදාහර නැකිවම ගත්ද අපි ඔන්න හතේ ඒ නිදර්ශනය ඒ නිදර්ශනනිදිමකට කිව්වේ කොල්ල කෑමක් සිද්ධ වෙනවා කොල්ල කෑමට සුළුව ේලාකට කරින් පුදගලයොල්ල කෑමට ලක් විච්චි දගලයා තමන්ගේ මි ත්‍රයින්් මගේ තේ මෙච්චර මුදලක්ති නාාවමචං හවසට පාටික්දාාන්න පුළුවන් සුපරි කියිය කිය විස්තරයක් සිදු කරනවා මේ කොල්ල කෑම කර පුද්ගලයා යහ පත්තෙ බල්ල එක ඉඳල අහගෙනඉදලා තියන් හරි අන්නේ කරුණ මුකදකට මේ මුදල් දැකීම තමයි කොල්ල කෑමට හේතුව බවට පත්වෙලාති හ හේතුූ බවට පත්වෙලා ති හරිහතමයි හත එක නිදර්ශනය ඒනි දර්ශනය දෙවනකේ කිව්වමොකක්ද ඉදිරිපත් කරුණ නැත්තං මරණය සිදුවන අවස්ථාවේදී පැවති තත්ත්වය සිදුවන අවස්ථාවේ පැවති තත්ත්වය පිළිබඳ කරුණු හරි මරණය සිදුවෙන කොට ගස්කෝඩ ගස්කොළම් පොඩි වෙලා තියෙනවා ලේ පැල්ලන්තියෙනවා ස්ශ්‍රීදෂණයන්නන් මේ වගේ දවල්ටිකත් යවා එකෙන පරිස්සේතියන තත්වම්බන්ධඒ එක කන අවස් එකන සිදුවන විට පැවති තත්ත්වය අදාළ කරුණු හත වගන්ත අර්තය අනුකූල වෙනවා හත වගන්තේ යටද තුන්වැනි එක තුංවැනි එක කිව අමකක්ද ඒ ගති පැවතුූම් හරි නතා ඉටුුවීමට අවස්ථාව සලඳරනම් ස්ත්‍රීදූෂණයක් සිදු වෙලා තියනවා මේ ස්ත්‍රීදූෂණය ඉටුවීමට හෝ සිදුවීමට අවස්ථාව සලසනු කරුණු අනුකුල වේ හත සීනි දර්ශනය ඒ කියනවා ස්ත්‍රීදූෂණයට කලින් නතා පිය එක තින වසබීමට ඒ විසින් බීට වස දුන්නාද වසදීමට පෙර බීගේ සෞඛ්‍ය ත්වය දැන සිටියාද ඒ අවස්ථාව ලබා ගැනීම සම්බන්ධය කරු ඒවා අනුකූලබේ ඔන්න හත වගන්තියේ සම්පූර්ණ වපසරිය මේක හත වගන්තය කොටස්තුන ඒක ගන්නවා හතේ පලිවෙෙන කොට සේනවා ඉදිරිපත් කරුණට ඉදිරිපත් කරනට හරි අනකූල කරනට හරි සමීප කරුණත් අනුකූලයි ඒක අපිට ගැටලුවක් නෑ එසේ නොවන විට ගෙන සමීප නැති වුණ හම මොකද කරන්නේ හේතුව හරි ප්‍රතිඵලය හරි වෙන වනම් ඒ කරුණු අනකූල කරගන්න පුලුව ඒ වගේම සමීපනෑ දොන මොද තිය නැත්තක ඒ මේ ඉදිරිපත් කරුණ සිදුවන විට පැවතිතත්ව යනුකූලයි. සි ඉදිරිපත් කරුණ සිදුවන විට පැවති තත්ව යනුකූලයි. මිනීමැරීම සිදුවන විට ඒ සිුවච්චි තැ තින තත්ව ය අනකූල කරන්න පුළුවන් සාක්ෂි විදියට. ස්ත්‍රීදෂ ැනතන් තුන්වෙෙන මොකද මේේ තුන්වෙ හේතුන්නේෙ කොට සිකිුවේ යම් කරුණාක් නැ ඉරිපත් කරුණක් ඉටුවීමට හෝ අවස්ථාව සැලසූ කරුණු. ති පැවතුම් දන්නවන අවස්ථාව ලවාාගැනීම පිළිබඳ කරුණු තියෙනවන අඒමයිතකොට අනකූල කරගන්න පුළවා. පැහදිලක්ටීමට රේසයන් කරන්න ඔන්න ෝක තමයි හත වගන්තය දැ මේ විදි වගන්තති දෙකක් ප්‍රධාන වගන්තීවරයි යවගන්තය සහ හත වගන්තී තේරු නර්තන් ආයහන්න පැහැදිී කරලා දෙන්නා හරි මේක අපිට දැන් අපි ගැත්තු ටෙවට් එක බලන්න ඉගන ගෙන තිය තියෙන දේවල් මේක කොටස් පහක් ඉගෙනගෙන තියනු මනාද හේතුව වෙච්චි කරනු ප්‍රතිපල්ලය ඊට පස්සේ එම ස්ථානය පැවති තත්ත්ව සිදු වීමට ඉඩ සැලස්සූ කරුණු හ අවස්ථාව සැලසූ කරු හ සිදුවීමට හොයිට වීමට සිදුුවීමට ඉඩ සැලස්සූරුණු ත්තන් අවස්ථාව සැලසූ කරු හරි ඔන්න එතකොට අපි කොටස් පහක් ඉග ගත් අපි හොඳ නඩුවක් තියෙනවා මේක හොගල්ලන්ට සිලබස් එක නැහැ ඔොල උත්තරයටට ියන්න බැහැ තවරඩ ියන්න ෑ හැයි මේ හතවගන්තය වපසරිය මොකක්ද කියලා හොඳට පැහදිලි කරගන්න පුළුවන් මෙන්න මේ නඩුවයි හරි මෙ අඩුවද ආවර්ස විචක්සන් කියලා ලියගත්තත් ප්‍රශ්න නෑ උත්තරේඩ ලියන්න ඇ එපා ආස චසන් මේ නඩුවෙන් මෙන්න මේ හතවගන්තිය හොඳටම පැහැදිලි කරලා දෙන්න පුළුවන් හරි ද මේ වගන්තිය අපිට මෙම ඉංගලිස් ඩුවක්නේ හරි දැම් බලමු මේක ඔන්න හත වගන්තිය දැම්මා වෙන්න න්න මෙම දෙයා හරි මෙ මොද මේ ප්‍රෙගනට ලඩ ගෙනෙක ගර්බනී කාතාව ගර්බනිලළමෙකින්න ගැබ්ගෙන රුවෙ කම්පෙන්ඩන්න අම කෙනෙකකින්නේ ගර්බනී කාන්සාාවක්ව ඝාතනය කරනවා මේ ඒ කියන චූජිතයා හරිද මේ කාන්තාවන්නේ පාලු කොටෙජ්ජ එකක ඉන්න පාලු නිමහනක ඉන්නවා නිවසක ජමයි ජීවත් වෙන්නේ මේ පුද්ගලයා මේ කාන්තාවව ගාතනය කරලා තියනවා මේ ඇත්ත සිදුවීම එකතුර ර්වස විජර්සන් එකේ සිද්ධිය තමයි ම මේ කිය. හරි අපි මේ අත වගන්තය ඇතුළට දැම්මුත් එහහිම අරද හැතවගන්තය කරුණු ටික් තියවානි හේතුව ප්‍රතිඵලය පැවතිතත්ත්වය ඊට පස්සේ ඉටුවීමට නැත හැසසිරීම දැනගෙන ඉන්නවා තැනැතියගේ සහ අවස්ථාව. හරි. රි න්න දැම් මේක වෙලා කියන්න මොකක්ද හරි මේකේ මේ තැනැත්තියත් එක් මේ ගර්බනී කාන්තාවත් එක්ක මේ ඒ කියන චූජතයාගේ සම්බන්ධතාවයක් තියෙනවා ඒ සම්බන්තාවේ ප්‍රතිඵලය විදිහයට ඒගෙන් ලැබෙන දරුවෙක් තමයි මේන්නේ ඒගේ දරුවෙක් තමයි මෙෑගේ කුසේයිඉන්නේ ගර්බනයගේ තොර ඒ කියන තැනැත්තා තමන්ගේ මේ සම්බන්ධතාව ප්‍රතිඵලයක් වෙච්චි දරවා පිළිබඳව සමාජයට එ දරව්වේ යයි බියකින් පසු වෙන. බියකින් පසුුවෙනවා එයා යගේ රෙපියුටේෂන් එක ගරුත්වය ආරක්ෂා කරගන්න තමයි මේගේ හේතුව බවටත්වවෙ ොට හේතුවන් අපට එලිබෙනවා මකක්ද මේ මරණය සිදුකරගැනීම මරණය සිදුකිරීමේ හේතුව බවට පත්වෙන්න තමන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න හරි ගරුත්වය ආරක්ෂා කරන්න තමයි මේරනේ සිද්ක කල තිනෙන ප්‍රතිපාලයම කදතකට ගරුත්ව ආරක්ෂා කරන්න ගඉල්ලා අන්න ඉදිරිපත් කරු සිද්ධවෙව ුත්ව ආරක්ෂාරගන්න ගහිල්ල මෙයා මරණයක් සිදු කරනෝ ඒක ප්‍රතිඵලයම කදිකට මරණය සිදුවීම. පැවතිතත්ත්වය හරි ඒ ස්ථානය කොයි වගේ ස්ථානයක් දෙතකුට පාලුයි හරිද පාරු නිවසක් මරණය සිදුකරාට පස්සේ මයා අනිත්තක මේ තැත්තා මරණය සිදු කරල ඉර වෙලා පලායනෝ පලායනයක සසුදුු ක්ෂකරයන සුදුර ක්ෂකකායකින්නවා ය කින හැ ද පුද්ගලක්මති පලා යන හම ට කිතුර. හරි පාසලකුණු ඉතුරුවෙන මේ ේගෑ විච්ච පාද සලකුණු ඉතුරු වෙන හරිද සපත්තුවේ අඩි සලකුණු මෙතන ඉතුරුල්ල තමයි මෙයා පැනලයන් පවච තත්වමකදකො ලේගලායාමත්තියනවා අඩි සලකුණු තියෙනවා ඒයවමකද පැවති තත්ත්වය. හේතුවමොකක් දෙකො මේ මරණය සිදු කිරීමේ ගරුත්තුවේ තමග තිය රත්වේ සමාජයට තමන් හම්බලා තින ගරුත් ආරක්ෂා කරගන්න තමයි මේ මරම මිනීමැරීම සිද්ධ වෙලාති ප්‍රතිබලේමකදකොට ඔන්න මරණයක් සිද් වෙලා ඉටු කිරීම හැසිරීම ොකද මෙයා දන්නවා මේ තැනත්තියෙන්නේ මේ පාලු නිවසේ කියර දන්නවා මෙයාගේ මොකද විහවිය නතන් හැස්රීම් රටාාවන් ටිකේ මේ තැත්තා හොඳට දන්නවා මොකද යත්තේකේඒගේ සම්බන්තාවයක් තිබා සහ ඒ අවස්ථාව විදිර තෝරගන්නවා කවුරුත් ැති රාට්්‍රී අඳුරු වේලාවක ගිහිල්ලා සහ මෙයා සොරි රාට්‍රීන මෙයා මේක දවල් කරන්න මෙයා මේ එකක දවල් කරන්නේ මෙයාගේ කර්මාන්ත ශාලාමයා වැඩ කරන ෆැක්්‍රි එකයි ඉඳලා මේ තැත්තියගේ නිවසට තියෙන නිතාම කෙටිදුරක් කෙටි දුරක් මේ මෙ කර්මාන්දශාලාවේ විවේකය කාලයේේදී විවේකය පෑක විවේකයක් කරගෙන ඇවිල්ලා මරලදාලා අප හොගේල වැඩ කරම හ ඒනෙක දෙයා එතන උත්සාහ කරනවා ඉස්සරට ඔගල ඉගෙනගන්න කැන්සප් එකක් අ්‍යස්ථානක භාාවය කියලා ඇලිබායි කියලා කන්සප් එක කොලඉගෙනගන්න ස්සරහට අන්‍යස්ථානික භාවය කියැනෙේ මේ ම නීමරීම සිද් වෙච්ච වෙලාවේද ම එතන හිටිය නෑ ම ටේ කර්මාන්ද ශලා ඒ අවසෙම වැඩකර හිටිය කියලා එයඒකගේෙන් උත්සාහ කරමවා. එකනමකද මේ අවස්ථාව සලසගන්නවා. අවස්ථාවමකද රර්මාන ශාලාවට ලඟින් පිහිටීම කවුරුත් නැති පාලු නිමසක් වීම හරි මේ අමන දෙතකොට මේ කරුණුඔක්කොම මේ අඩු ඇතුළේ හතව වගන්ත යටේ අදාල කරගන්න පුළුවන් කියලා අධිරනය කිවවා ආර්බ ්‍රජර්සන් කේක ගර්බණ කාතාවක්කින්නවා ය පුද්ගලයා අචෝජතයා විසි මේ කාතාව ගාතනය කරනවා ගාතනයකිරීම හේතුව ගාතන කිරීම සමි කරනක් න අදාල කරන්න ළ. ැයි ාතනය කරන්නේ හේතුව බිදිට අපිට ඉදිරිපත් කල තියන මේ නඩුවේමකද මගේ රත්ව ආරක්ෂා කර හඩ කටමේ වදතර ගන්නුල ලළඟ වදතරත්ව ඩ හොම ගන්නකතුුව ගරුත්වය ආරක්ෂා කර ගනීම තමයි මෙයාගේ හේතුව බවට පත්ව තිය එක ප්‍රතිඵලයමකක්ද මර්ණයක් සිදු කල්ලා තියෙනවා නිවාස පවතිතත්වමකද මර්මය සිදුකීමේද යා තමන්ගේ පාද සලකුණු කියයලා ෆුට් පින් එක තියලා පලා යනවා හ ලක සකනු තියනය පවතිිතත්ත්ව. කි ැස ීම හැසර ිල්ි ාවගේ හැසිරියම් පිල දන්න ත තාව න කවදීම සෙහි ඉන්නේ මොනවද මේ වෙලාවට කරන්නේ ඒවක්කොමයා දැනගෙන දින්නම් සහ අවස්ථාව තෝරගන්න හොකද කර්මාර් ශලාාවට හෙටිතු රක්තිය ර්ංශලාාවය පැක විරාමය ඇතුළලත ඇවිල්ලමයා මරණයසි දුකරනව අවස්ථාව හට ඔන්න තොර හතවන්තය පැහදිලිරන්න පැහදිි ගලන්ට පැහදිලි කරන්න හොරටඩුවවා හැමේක අපේ ඇටනිෆන සහන්සකට ලියන්න බෑ ඇටනිිෆයි සන්සකට ආර්වසස් ්‍රිචර්සන් කේක ලියන්න එපා හරි අවබෝධ කරන්න ඔොක හොඳයිද යමගේම සිද්ධක් සිද්ධෙනවා ලංකාවේ ඔගොල සර්ෂ් කරලා බලන්න මේ කේ සිදියො උත්තර ලියන්න පරි ොලන්ගේ අවබෝධ න විතර උත්තරලියන වෙන ඩු කි පපත්තින නොට විතර උත්තර න්න ටො නට ලියන්න බැ හොල ලන්න බෑ හරිලල් ලියන කොලා වැක්නේ හරි අපරජක් වෙන් ලංකාව ඔයමගේම සිද්ධයක් වුණා ඔොල හල ඇති කොබේ ගන අවරුදු කුමාරරිගේ මඩ කෙස්ස එක කොබයි ගනේ අවුරුදු කුමාරි ගාතන නඩුව. හට ඔක යට එක හලබරන්න ලස්න පැදිි ක ො සිංහලෙන් හරිකො කබේ ගන මොද වෙන්නේ කොබේ ගන අවුදුුමාමර අවුද දාශයක විතර තරුණු තැනැත්තියන් මෙයාගේආදරවන්තයකින්නවා ඒ ආදරවන්තයා ඉද්දී. ඒ ප්‍රදේශයඉන්න මේ අසුවටසුන මේ කාල වෙන්න එක පොලිසයහින්න ඕයි මහත්තයා පොලිසි යිසි තැනත්ත් අන්තාවත් එක්ක යාළු වෙලා ඔය වගේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහිල්ලා යිCගෙන් දරුවෙක් ලබෙන්න්නවා මේ කොබීගන අරුදුකුමාරි වෙච්චි තරුණියයට එයාව ඊට පසෙමකොද කරන්නේ විවාහ කරගන්න කියලමයා බලරන කොටම කො කරන්නේ යාගේ නිල නිවාසයට එක්කක්න්ගෙනවා එක්කං ඇවිල්ලා යගේ තව ගම්බට් එක්කින්නවා. මේ ගාමරක්ෂණ නිලධාරිියත් එක්ක ගිහිල්ලා කොපේගනයෙකු මාරි හෝබගෙන අවරුදුුමාරිට ලදුු කැලාාවක්කිස් හදි වැඩිතිල ගාතනය කරලා ටයිර් දෙකක් දාලා පුළස්සනවා පුලස්සලා ඉද්දි හිට පස්සේ දැම් මේ ගම්බට අයින්න ගාමරක්ෂණ නිලධාරිය ඉන්නවන මෙයා ඉසින්දුර සාක්ෂකාරෙක් වවා මෙයා මොවත් මරන්න කියලා අනෙක්ට ොඩේකදවා ොලසිේ හින්ද මෙයා පැල්ල ිල්ලා යා යුද හ දාවට පැදනවා යුද හමුදාවට පැඳලා එන්නට ඒ මත්ක්වෙන හිද හමදිගටම යාමත කරන්න ගිල්ලාගේ කපට ගම්පලන් කරන හෙමදක් ුණාලා ඉට පස තමයි ඩවාගෙනයන්නේ අවසානයේදී මේ පොලිස්සියිසට මර්ණදනුම දෙනව තොරඒකෝ ඔබේගන එක බලන්න හතවගන්තියේ ඔළුවෙ තියාගෙන ඒ කතාව බලන්න එතකොට පේනවා මොක්ත මේ කරන්න ච්ි හේතුව තොට මයාගේ රපටන ම යිසි හරි එයාගේ ඒක වලක් ව ගන්න සමාජතය ගැ හිල්ලවක්වා ගන්න තමයි මෙයා මේ කරලාතියොට හවගන්ත රයට ඒ අනුකූලයි හේතුව කියන කරුණු. හරි පෙළඹවීමත් ඔය සාමානට වගතිතින පෙළඹවීමට ඔය හාසාමානයි හත වගන්තයරත් අනුකුල කරගන්න පුළුව. හරි හතේ දෙකොට සගත්තම කද සිදුවීමට වෙච්චි තනතත් තත්වය හරි මේවස්සාාව හොඳ දෙක කරම මේ ඔබේ ගෙනය අුදුක මරිගේ තාත් ල්ලමකොත කරන්නේ මේ අයර දෙකත් දාලා ගිනි තිබට පස්ේ වෙඩි කියලා ගි තිබටත් පස්ස මෙ අයට හිතනවා මේ කරලා තියෙන්න්නේෙ මේ පොලිසියෙන්ම හින්දා කියලා මෙ අමුත කරන්නේ එතන තිබ ඇට සැකිි එකගෙන ඉතුර ච්චා තිබ ශීර කොටස් සහට අය කොටස් ඇඳුම කොටස් මුද ඒවා ඔක්කොමකිිහිල්ලා කොලේක ඔතලා පරිස්සන් සහගතව පාර කානුවක් බෝකුවක් කසේ හඟනු පසුකාලීනව ඒක අද ඕනවේ කිය ෝකුවක් කසේ හගනු හරි එතන ද එතකොනොකක්ද ඒ අවස්ථාවේදී සිචුවඇති දේවල් තිබ තත්වය හරි නවවාාව ති බ ත්ව ප ිම ක්ෂ එක ගන්න පුළුවන් ඉට පස්සේමයාගේ අවස්ථාව හරි භීෂණ සමයේ අවස්ථාව දාළකරගත්ත කොහොමද පාරෙ අවරුත් හිතියන පාල නිමවක් තියන ගෙද ෙක් ර න්න ලස්සන බිගන අවරුදුු මාරිික ෙ එකක බ එක ොල ර් බලන්න ලාසි රු ම හත වගන්තයට කොහොමද දාළ කරගන්න කියලා ලස්සට එක තියෙනවා හරි. ි දැම්බලමු අපිට උත්තරවලට ලියන් ඔොන්න අඩු උත්තරවලට ලිය ඔන්න අඩු හතවගන්තියායටට ය ප්‍රධානම නඩුවක් එෙනවා එලිය තම්බේරිිහි ග්‍රේබ්‍රිය එලිය තම්බේරි නඩු දෙකයි තියෙන ප්‍රධාන වශයෙන් ජෝසප පෙරායි එකයි එලිය ම්බේරේ ග්‍රේප්්‍රියල් මේ දැන් මේ මේ නඩුුවල විශේෂත්වය තමයි අපි හතවගන්තිය ඉගෙනගත් ට ස්ර හරතිය අටවගන්තයට හැම වගන්තියකටම මේවා අදාළ කරගන්න පුළුවන්රි තර එලිය තම්බිේරිිහි ග්‍රේබ්‍රියල් නඩු මෙතට අදාරගන්න එක කරුණකට. නම ඒ නඩුවම අටවගන්තයට අප අදාළ කරගන්නවා. හැබැයි ඒක වෙනස් කරුණට තමයි අදාලා කරගන්නග වෙන විදිකට තමයි ඒ අදාලා කරගන්න තොට එක් ඩුවඒ එක මරුට හැමතන ලියන්න බෑ නඩුව ම ේ ේල නම ලේ වෙන හත්වගන්තයයට ලේන අටගන්තයටට ලිේෙන ඇැ අවගන්තය දාලරගන්න විදිහ වෙනස් අටමගන්තය අදාලා කරගන්න විදි වෙන ඒ වෙන විදිිය. හරි බල ේේෙේ ේලෙ ොද වෙලා ීන කිය. මෙහිද බිඳගගේ අනාචාරය හැසරීම මත පවරන ල දික් සද නඩුවක් විය. දට මේක මොකක්ද මේ අපරාධ නඩුවක් නමේ මේක මේක දික්ක සාද නඩුව. හරි තර සාක්ෂිනීතීතියෙන් අපරාධනීතයට විතරමද නෑ සිවිල් නීතිරත් අදාල වෙන්න මේ සාක්ෂයක්ක්ෂා පනතම තමා සිවිල්වේවා අපරාධවේවා අදාළ වෙන්නේ මේ සාක්ෂයක්ක්ෂඥා පනතම තම වෙන සාක්ෂ්‍යක්ෂා පණතක් නෑ මේ ලිය තම්බිහි ෙේබියල් නඩුවේ මොකදලා තින මේ දික්ක සද නඩුව මොකදවෙලා තින් බිරිඳගේ නාචරය කියන හැසිරීම මත පදනම් කරගෙන ස්වයිම්පුරුෂයා විසින් පවරපු අඩුවක් තමයි මේ දික්ක සද නඩුව එලිය තම්බිරිහි කෙබ්්‍රිය මේකෙ සිද්ධිමය කරුණුවන්නේ බීමතින් හැසිර එච්චි තම බිරිදාම් හරිද මේ මුකද කරන්න මේ මේ බිරිද බීමතින් තමන්ගේ ගෙදරට අසල්වාස නිමසක පාටියයකදිමයා මේක බීලා හොඳටම පිස්සු කෙරන්න ගන්න හැට කෑ ගහන්න ගන්න. පීලවරවෙලා කෑ ගහන්න ගන්න ගේ ස්යයිපුරුෂයාට මේක පාලනය කරගන්න බෑ ස්න් ස්න් පුෘෂාණ මේ පාලනය කරන්න බැරුණ හම ස්වයිපුෘුෂාකත කරේ තමගේ යාලුවෙක් මතුරෙක් වෙච්චි නැත වෛදවරෙක්න්නවා ඩොක්ටව තමගේ මිතුරෙක් මේ මිතුරාව ගන්නගන්නවා මෙයාාව පාලනය කරගන්න. ඇයියේ එතනම් මටම මේ පාලනෙරන්න වන්න මගේ යාලුවෙක්රයවිල්ල කියනකොට මේගේ හහිනි කියන දවත් කියල හරි පිලාඉන්නේ මංකි වටහන්නත්තං යාලුවෙක්වොත් අහයින ලජාවට පත්වන හින්දවත් කියන යාහලා ගෙදරයිනි කියලා යාලුවාව ගන්නගන්න. තොට යාළුාව ඇවිල්ලා මේක පොට කොන්ට්‍රෝ කරන්න පාලනය කරගන්න යාලුවත් එක් උත්හකරන කොට මේ සොයිම්පුරෘෂයා මේ බීපු බිරිඳ නැත බීමතියට බිරිඳ කෑග හනවා යාළුවට දැන්ද ඔයාට ලැජ් මං ගැන හරිද නැත්තම් අපි දෙන්න අරිවිදිර හැසිරෙන කොට අපි දෙන්නගේ අනිසිලින්ි හැසිරීමක් තියෙන කොට ට ලද්ජවක් දෙන නැද දැන්දඔයාට ලැජ්ජ කියලා හරිදි දලාතින බිතින් න්න කාන්තාවක් කියන්නවා සොයම් පුරුෂායටය කාතාව පානය කරගන්න බැරිහිඳ සොයම්පුෂාාවගගේ මිතර එකක්ගන්නගන්නවා තර මේ කාන්තාව බීලහිඉබර වෙලාඒ ඒ මිතුනාවට පස්සේ මිතුරට චෝදනා කරනවාට දැන්ද ලැ්ජ් මිතර කියන්න තින ලැජ්‍යාවට පත්වන යන් ෙර මෙහෙම කරන එපා හරිමය කියලා අය කියන්න ති තරම්ගොදක නෑර කාතාව කියවා ට දැන්ද ලැ්ැහි දෙන්නේ අපි දෙන්න එෙම ලිංගික හැසිරෙන අවස්ථාවක දහම ලැජ්ජ හිතුනේ නැද්ද එහෙම එකක් ුණේ නැද්ද කියලාන්න චෝදනා කරනවා.ඒ චෝදනා කරද්දි ස්වයින් පුරුෂයා හිතනවා මේ බීල වෙන්න ඇතින මේක කියවන්නේ කියලා හරි මේ බීපු හින්ද තමයි මේ ගෑැනිවිහම කියවන්නේ කියලා එයා හිතල එකවලක්න තනේ ප්‍රශ්නය අතර කරගන්න ගෙදටත් ඇවිල්ල ඔක්කමය වෙනවා. පස්ස දවසේ මේ ගෑනු කෙනට තේරෙනවා එයා කරපු වැරැද්ද යගතියෙන අනියම් සම්බන්ධතාවයට චෝදනා කරා. පහෝ යාලු කරගන්න ඕනනි කියලා මෙයාමකද කරන්නේ මෙයා ලිපි හිපයක් ලේනවා සමාවන්න ඇදාම මෙහම දෙක්රේ නහැ හිතාමතාරන බිප හි තම ඒටි කියවුණ ඇත්තන් චේතනා විතවම හම දෙයක් කරා කියලා හෙළිගන්නන්නේ අගේ දහක් තිබේ නැහැ කියලා යා ලියමක් ලියෙන්. අන්නේ ලියවම අන්න ස්යම් පුරුෂයායටට හම්බෙන ක දෙලා තියෙන්නේ ලියව්ම තමයිස්වායයි පුරුෂයායට හම්බින් ඩැම් ප්‍රශ්නයක් එනමකක්ද අනාචාරය ඔපපු කරගන්න මේ ලියුම සාක්ෂයක් විදිරය ොදාගන්න පුළුවන්. අනාචාරය ඔ්පු කරගන්න මේ ලියුම සාක්ෂයක් විදියට යොදා කරගන්න පුළුවන්. මට රේසෑන් කරන්න බලන්න අනාචාය ඔප්පු කරන්න මේ ලියුම සාක්ෂියයක් විදියට යොදාගන්න පුලුවන් කියන කට්ටිය අනාචාරය ඔප්පු කරගන්න මේ ලියවුම සාක්ෂයක් විදියට යොදාගන්න පුළුවන් කියන කට්ටියීමට රේසෑන් කරන්න. බැහැ කියන කටි රේසෑන් කරන්නේන. ොලදන්නසාමානය දැනීමේ තරන්න කාටුමත් එකක ක්ත්ද සාමාන්‍ය දැනීම හරි දැම්බරන අපේ හතේ වගන්තයේ තියෙන කරුණුට මකක්ද හතේ වගන්තය කියනවා ඉදිරිපත් කරුණුකට හරි අනුකුල්ල කරනකට හරි සමීප කරුණනක් අදාලයි සමිපරනක් අනුකුල කරගන පුළුව අන්න චාරයපිලිම සමි පරණක් කියෙන හැමවිලය මේ ඇසුදුර සාක්ෂයයක් ඉගන ගොඩක් වෙලව හරම පරිවේශණීය සාක්ෂිලටයන්න නැතුව මූලි ක්ෂවලයන සුදු සාක්ෂයක උප කරන්න පුළුවන් ඒකතම සමි පරන කවර හට දැකලති වනටස විඩිය එකක්තිව චර ික් ක කෙලින්ම අදාල කරගන්න පුළුවන්. හරි කැම මේ ලිය්ප ලියවමක් නතිය ලවම රිජුනේ සමීපනය පොඩක් ඇතින් තියන. හ තොර ඇතින් තියන කදාල කරගන්නෙකො හොමද ආ. මේ ලියුම ලියන්න හේතුව බවට පත්වනීමකක්ද හරිද ඇතැම් මේ ලියවම ලියන්න ප්‍රතිඵයයේ මේ ලියුම ලිවේ ප්‍රතිඵලයනිතා ඉදිරි පත් කරුණේ ප්‍රතිඵය තමයි ලියුම ලිවීම හේතුවමකදද අනාචාර සම්බාධතාවේ දෙපැත් තත්තියන ෝග බලට හේතුව සහ ප්‍රතිඵලය හරි මැද තින හිතන්න අනාචාරය සම්බන්ධතාව මෙම ලියමුක අනාචාරය සම්බන්ධතාවය පැතිතියෙනවා හේතුව මේ පැතිතියෙන ප්‍රතිඵල්ලය හද ලියුම ගැන තමයි මේකහන් හැරි ලියම ලියවම ලියන්න හේතුව බවට පත්වනේමකක්ද අනාචාරීය සම්බන්ධතාවය හරිද එතකොට ලියව් මේ ප්‍රතිපල මේ අනාචාරි සබන්ධාවය ප්‍රතිපඵලය බවට පත්වනේ මොකක්ද ලියවම ලිවීම හරි දෙපත්තම එකම කරුණ වෙන්නිත ලියවම කියන එක මොකද වෙලනි මෙ මේ අස්ථාවවිද අධිකරණය කියනවා මේක අදාළ කරගන්න පුළුවන්. හරි මේ සාක්ෂය අදා කරන්න පුළන් අධිරණය දැක් වූයේේ යම් ඉදිරිපත් කරනවන්නේ හහිදී ඉදිරිපත් කරන වන්නේ අනාචරයේදු නේද යන්නයි මෙම ලිපය ලියන ලද්දේකී අනාචාරි සම්බන්ධාවේ ප්‍රතිඵලයක් වශයෙන්. ප්‍රතිඵලයක් ඇැයි මේ ලියවම ලියලතියන්නේ අනාචාරය ය හින්දා ඒක ප්‍රතිපඵලයක් විදිරි ඉදිරිපත් කරුණේ ප්‍රතිඵලයක් විදිහරතමයි මේ ලියම තියන්නේ. ආහෙනක් වරද ක්‍රියාපෑම පාපොච්චාරයක් මේ කරෙන තිය. වර්ද කිය අපපායමක්තමයි මේ කරගෙන තියන් හරි ලියලා ලියව එතමසි ලේනවාක් කියනමකද පාපච්ාරණය එක හිතාමතා ලව පපචාන කරවා ගේ තග ලිවොත් ැතිවම එක ලති හරි තර මොකක් වෙලා තියන මේ ලියවම ලියල තියන්නේ මේ අනාචාරය ප්‍රතිඵයක් විදිර කොට මකක් දේ ලියුම හත්තව වගන්තයේ යටතේයා ධාරකර ගන්න පුළුවන් හරි තර මොකත මේකට අපි ගන නිදර්ශනය හතේ කොයි කොටසදමින් හත පලවෙනි කොටසේ හත ඒ නිදර්ශනය තමයි මෙතෙන්ට ගන්නවෙන්නේ. හරද හත ඒ නිදර්ශනයඒ කිනමුකද මේදී යම් ඉදිරිපත් කරුණවන්නේ අනාචාරයේ දුනේ දෙයන්නයි මෙමලිලියෙන් ලද්දේ අනාචාර සම්බන්ධතාවය ප්‍රතිඵලයක් වශයනි. ඇවිසින් වර්ද කියපෑම කරඇත්තේ අනාචරය ප්‍රතිඵලයක් වශයෙන්. හරි මකද වෙලා තින්න්නේ අනාචාරය ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ලියමන ලියලතිෙන්. අනාචාරයේ අනාචාරය ප්‍රතිඵලයක් විදිහට මේ ලියම ලියල තියෙනවනව. ලා තියවනම් එලියවුම හතවගන්තේ අර්ථයේ ක්ෂයක් විදිේර අනකුල කරගැනීමේ හැකියාවක් තියෙන හරි ඔන්න එතකොට ප්‍රධහන නඩුවක් හතව වගන්තීර තියෙන එලිය තම්බියරෙහි ගේ්‍රිය එලිය තම්බියරෙහි ග්‍රේබ්‍රියල් නඩුව හරි එළිය තම්බෙර ගේබ්‍රියල් නඩුව දෙවනි නඩුව දෙ නඩුව අපි ග ජෝසත පෙර නඩ එ ත බේ ගෙබියල් නඩුව තේරිච කටි රේසය තෙරුන්නත්තං අයහන් ඊළඟ නඩුව අපික ජෝසප් පෙරේරා නඩුව ජෝස් පෙරේරා නඩුව හරි මෙය මිනිැරුම් නඩුවකි මේක මිනිීමරුම් නඩුවක් මේ සිද්ිය කොහොමද කියන්නම් හරරි ඔොලො කියවරනම සිද්ධිය සල්ලව පහැදිි කළල දෙන්නම් කෙදති වෙන්නේ කාන්තාවක්සා පිරිමයෙක්කිඉන්නවා හරි අපි දම්කො ඒබ කියල ඒසාබ කියන කාන්තාව නත නම්වලිමකගමගො නිමසා කුසුමාවති මේ දෙන්න සේවය කරනවා මේ ජෝසප කියලක ජෝස් පෙරගේ ගොවිපොලේ මේ දෙන්න සේවය කරනවා. රි ඒ සහබී සේවය කරනවා සගේ ගොවිපොලේ එහමකම ලේසි ඒ සහබී දෙන්නා සේවය කරනවා සීග ගොවිපොලේ සීමකද කරන්නේ මෙ බී කියන කාන්තාවට අයුතු යෝජනාව ඉදිරිපත් කරවා අයිතු යෝජනාවක් ඉදිරිපත් කරනවා ඒ යෝජනාවට අකමැතිවීමෙන් මොකද කරන්නේ ඒක තමන්ගේ සයම් පුරෂයට දැනුන්දේලා මේ පුරෂයා සහ කාන්තාව ඒ ගොවිපල සේවෙන් ඉවත් ව සේවෙන් ඉවත් වෙනවා දැම් මොකද වෙන්න සේමෙන් ඉවත් වන හම ගොයිපොලේ යිතිකාරයට කේන්තී තරහයි හරි කේතිය තියෙන රහතින ලජාව තින අනිත්මිනිසු දන්නවා කිය දන්න හරි එතකට මොකද කරන්නේ මේ ගොවිපලේන්න අනිෙකුත් තවත් සේවකයන් කිහිප දෙනෙට්ට මේ ගොයිපොල යිතිකාරයා කියනවා මු දෙෙන්නව ගොවිපොලට නැවත අරගෙන එනෙනෙට ම රුපියල් පහක් දෙනවා හරි පරණනාඩුවක් රපිය පහක් කියන කරල් ොක කොඩ ලොු ගාන හරි හෙතුකොට මේ මෙම් කොත කරන්නේ මේ දෙන්න සේවේ කරනවා සීගි ගොවිපලි සීවිසින් බීට කන්තාවට අයතු යෝජනාවක් ඉදිරිපත් කරනු මේ අයිති යෝජනාව හේතුේ මේ දෙන්න ගොල්පල ඉන්න නැතුව වතුරටත් ඒගොල සේබේනිවත් වෙලා යනවා. ගියන පස්සේ ගොයිපොල යිතිකාරයා තමන්ගේ සේවකයෙන් කහිපදනට කියනවා. මුන් දෙන්නවා පහ ගොයිපොලට අරගෙනෙන්න මුොද පාලමක් උගන්නට නනි හෙම ගේන්න පුලුවන් එකෙක්ට මරුපිය පහක් දෙව ගෙනවොත් ම රුපියල් පහක් දෙවා ඒ අහගෙන ඉන්නවා මේ කාන්තාවකගේ යාළුවෙක් ඉහෙදියක් අහගෙනඉන්නවා මේ ඉහෙළිය ගිහිල්ලා කාන්තාවට කියනවා කාන්තාවට පසේක සංග ස්යයිම්පුෘුෂයට කියනවා යාලුව කියන්නේ උඹ පරිසං වෙලා ඉඳ පන් මේ වගේ දෙයක් කතා කරාද ඇහුනා රපියල් පහක් දෙන්න කිව දන්නවා ගොයිපට අරං වොත් ඕකමහා නරුමෙක්නේ පරිසං වෙලා ඉඳප පන් කියලා කිය ඕක දැනගන්නවා බිලිඳදේ බිඳ ෙන ස්යම් පුරෂාව මෙහම දෙයක් අද වෙලා තියෙනවා කෙලතට මේ දෙන්න දැනුවත්ව ඉන්න. හරිද මේ දැනුවත් වෙලා ඉන්න කොට මේ ස්වාම් පුරුෂයා පාරයනකොට ඉස්සර හැන් අර සේවකයන් අ ආයිතිකාරය කියපු සේවකයන් කියහිප දෙෙන හම්බිෙන හම්බුණට පස්සෙමකද වෙන්නේ අන්න ගැටුමක් ඇති වෙනවා ගැටු මේ ප්‍රතිඵලයක් විදිහට මේ පුරුෂයා මේ යනවා මේ පුරුෂයාමිය යනෝ දැම් ප්‍රශ්්‍ර තියෙනවා මොකදද මේ අයිතිකාරයා කද ගයිපොලියිතකාරයාවිසින් මෙ මන මැරීීමනත ම මරණය සිදු කරන ලද්දේ චේතනාන් විතවමද හරි මරනය සිදු කන ලද්ේ චේතනාන් විතෝමද කියලා හරි මරණේ සිදුකරද ඔහකතම ඉදිරිපත් කරුණ. ඕකට තියෙන සාක්ෂිඉදිරිපත් කරනවා කවද මේ මියගේ පුරෂාගේ බිරිඳදඇවෙල්ල සාක්ෂි දෙනවා මොක දෙදයා කියන්න ොළලිම කියනවා මේ චෝජතයයාගේ අයුතු යෝධනාවක්තින් බා ඒක පිලිබඳ සාක්ෂිදිරිපත් කරනවා ස මේ චෝජිතයයාගේ නොමනා හැසිරීමක්ති නවා. ඒ පිලිබඳව මේ සාක්ෂි ලබාද. ඉට පස්සෙ අද ප පහටය පහට කැනකවද විදදිතය ත හානයට ලක් ච තනත්තතාට අපි කියන වචන මයි උපහටා කියල කියෙන් උපහටයන් චෝතිතයාගේ ගෝවිපල සේවය කරා කියලා කියන. සේව ඉවත් වනා කියන සාක්ෂිදිරිපත් කරනු තව ඉවත් වනට පස්ස නවත රන්ගෙන්න්න කියල රුපයාා පහක් දුන්නු කතාව. හරි ඒකත් ඉදිරිපත් කරනවා. හරිද අන්නේ කරුණු සල කළ බලලා මොකද කරන්නේ. මෙන්න මෙතන දීදිරිපත් කරනවා අධිකරණය කියනවා. ිය ගිය අය පිළිබඳ චෝජතගේ චේතනාව පැදිලි බවත් එම කරුණු පැවැත්ම දක්ුණ කරුණුව බවත් අනුකුල වේ හරි පැවැත්මක් දක්වන කරුණක් හරි පැත්ම දක්ුණ කරුණු අපි හේ දෙකේ කතාරන්නේ මකද හත දෙදක කතා කර ඒ සිදුවීම සිදුවන අවස්ථාවේ පැවැත්න හරි මර්ණයේ සිදුවන අවස්ථාවේ පැත්මකිවහම එතන තියෙනැ ේවල් මනෙමින් හරි දෙැම් පැවැත්මකිහම මිනිස්ස හිතාගිට්‍රපු දේව හැසිරීම් රටාවන් ොක්කොමදාල කරගන්න පුළුවන් දැම්ම ගදත් අයතියෝජනාව නොමනාහැසිරීම ඇයිට පස්සේවේී වත්වයාම චෝතිතයාරුපියල් පහක් ලබාදීම ප්‍රදශෙන් මේක ල් පහක් ලබා දෙනේ එක හර ඒකෙන් චෝතිතයාටඒ මේගේ පුද්ගලයා සම්බන්ධයෙන් පැවති තත්ත්වය චේතනාව සම්බන්ධයෙන් පැවදි තත්වයක් චේතනාව කිය ඒ පැවිදි තත්ත්වය පිළිබඳව සාක්ෂතිීනවවානං ඒ සාක්ෂ අනකුල කරගන්න පුළුවන් හර හොන හත වගන්තයට ඉතාම පැහැදිලි නඩු තිීදු දෙකක් මොකද එලේ තම්බෙරිෙහි ග්‍රේබියල් නඩුවසා ජෝෂ් පෙරා නඩුව එේ තම්ිර බරිගේපරිියල් නඩුවසා ජෝෂ් පෙරේරා නඩුව හරි හරි කත වගන්තිය පැදුලි අයමට පොඩ්ඩක් ්‍රේසයන් කර හරි මහිතන හත වගන්දය පැහැදිලි ඇති රි සහ වගන්ති දැන් ලේසි ැඟර මුල කියවට තේරෙන් ඇැති වුණට දැ තේරෙන් ඕනේ හතවගන්තයේ මොකද කියන්නේෙදකොට යම් අනුකූල කරුණකට හරි දිරිපත් කරනකට හරි සමීප කරුණක් අනුකූල වේ ඒක ගැටලුවක් නෑ එසේ නොවන විට එසේ නොවන විට එම කරුණු වලීස නොන විට හේතුව වෙච්ච කරුණු කරි ප්‍රතිඵලය වෙච්චිරුණුවක් නම් ඒ එක දාලා හේතුව හෝ ප්‍රතිඵල්ලයා කූල කරගන්න පුළුවන් නැත්තං එම සිදුවීම සිදුවන විට පැවති තත්ත්වයට අදාළ කරුණු අනුකූල කරගන්න පුළුවන්. සහ ඒමගේම තමයික තුන්වෙනිකොස දෙකිවා ඒ සිදුවීම ඉඩුවීමට සිදුවීමට හෝ ඉඩුවීමට අවස්ථාව සැලසූකරු. අර ගති පැවතුූම් අවස්ථාව කිය කරුණුත් අනුකූලබි ඔන්න හත්තෙෙනම ගත්තේ තුො හත්තෙන ගන්තයේ කියන්න එමකක්ද කොටස්තුනයි ඒ කොඩස්තුනට නිදර්ශනතුනත්තිෙනවා ABC කියලා නඩු දෙකක් ප්‍රධානෝශයෙන් තියෙනවා එලේ තම් බිරි හගේ බ්‍රියල් නඩුව සහ මොධනිත්ක ජෝෂ් පෙරේරා නඩුව හරි ඒක පැදිලි කරන්න මතවර නඩු දෙක් කියල දුන්න ආර්ර් ්‍රිජර්න්ස්ගේ එස්සක ත ගර්බනී කාන්තාවක් කොහමද ගාතනය කරපුගේ එෙස එක සහ ලංකාවේ වගේ මහා සබාන නඩුව කිවවා කඔබේ ගනයේ අවුරුදු කුමාරි නඩුව හරි ඒක ය බක සච කරන්න මහි තන ඇංගිලි සලකුණ කියල පොෝග්‍රම ඇති බිස්ස ඒ පෝග්‍රමි ක පලවනි පිසොෝ ඩ එකග තමයිබ කඔබේ ගනයේ අවරුදු කුමාරි කේස හරි ඒක බලන ොට ගුලන්න තේරේ විවින්නඩි වික් විතරයන එපිසොයිඩයක් ඒක පරන්න හරි රසවත් මේක ඉන්ට්‍රස්ටිංක් හරි ආසාාවෙන් කරන්න පුළොම් විශෂයක් තොට මේ එවිඩෙන්ස් කියල කියන්න හරි මගේත පැහදිල ඇති තර විදධරීමම තමයි විභාගෙද ප්‍රශ්ණ එහෙන්නේ අපි හයවගන්තිය හතවගන්තිය අටමගන්තිය නමයඉට පස දාහය කොලා ොළලා දාහතුන ාත පහල පහලව කරාට පස්සේ පස් පේපර්ස්රටයන් පහළලවර කියන්න අනිවාරෙන්ම ලහුණු ඇතන ලහු විස්ක් විපාක් ඔගලන්ට පයිනල් පේරගේ තු කරන්න පුල ට ල් පේ හු ක් ො ලුණු එකන සක්ෂන්ස් පහේන්දල පහලව දක්වා පහේන්දල පහල දක්වා දහුණ අඩුම පහලවක්වත් තියීම අඩුමහලවක් එකතු කරගීම කියව හරි අපි අටමනි කොටසට යම් ඔන්න අටමනිි වගන්තය හරි මේ අටමනි වගන්තියයක්ත් හරි ලේසි වගන්තියයක් හරි ඉන්ට්‍රස්ටිංම් වගන්තය අටවැනි වගන්තිය හරියට අවබෝධ කර ගැනීම මයි වැදගත්තුවෙන් අටවැනි වගන්තිය හරි අටමනි වගන්තයත් කවුරු හරිමට කියවන් පුුලන් කෙනක් ්‍රෙස්සයින් කළ කියව අටමිනි වගන්තය කොහොම තියෙන්නේ සාක්ෂ්‍යයක් ඥා පනතිය සාක්ෂ්‍යයක්ඥා පනතම අටමිනි වගන්තිය කොටස් දෙකගින් තියෙන අටඒ වගන්තිය සාහට දෙකවගන්තය කියලා අට එක වගන්තය සහට දෙක වගන්තය කියලා පනතෙෙන්ම කොටස් දෙහර බෙදල තිීමමට අට ඒ එක වගන්තීය කිය ඒකමගන්තය කියන්කරන්නේ ඔකොළ බයිද කතා කරන්න ඇහොත්ස යම ඉදිරිපත් කරුණුකට හෝ යම් අනුකූල කරුණකට පෙළබවීමේ හේතුවක් හෝ සෝදානමත් තක්වන්නා වූ හෝ. සමන්විත වන්න වූ යම් කරුණක් අනුකූල කරුණකි. කරුණටඒකේ කිව්වා හෙම අටේ දෙකත් කියන්නක හොම. යම් නඩුවකදී හෝ අධිකරන කටයුත්තකදී. එබඳු නඩුවක් හෝ අධිකරන කටයුත්තක් සම්බන්ධයෙන් නැතහොත් එහි යම් ඉදිරිපත් කුණක්කෝ ඊට අනුකූල යම් කරුණක් සම්බන්ධයෙන්. යම් පාර්ශව කරුවකුගේ හෝ පාර්ශවකරුගේ නියෝජිතයකුගේ හැසිරීමද යම් අධිකරන කටයුත්තකදී විභාග කරන කාරණය, යමකට කරනලාලද අපරාධයක් නම් එම තැනැත්තාගේ හැසිරීමද යම් ඉදිරිපත් කරුණක් හෝ අනුකූල කරුණක් කෙරහි එවැනි හැසිරීම බලපායි නම් හෝ එවැනි හැසිරීම් කෙනෙහිියම් ඉදිරිපත් කරුණක් හෝ අනුකූල කරුණක් බලපායි නම් එවැනි හැසිරීම ඉදිරිපත් කරුණකට හෝ අනුකූල කරුණකට පෙරහෝ පසු ඇතිවූවද අනුකූල කරුණුය. හලින් වගේම තමයි එවඩස් ෝඩින් එකක කියව්වට තේරෙන්නේ නෑ. හැබැයි විශේෂයමකක්ද. ගොල්ලන්ට මේ විඩන්ස් ෝඩින්සගේ මඟ දක් කිව්වා සෙක්ෂන් පහේ ඉඳලා අ සෙක්ෂන් හය ඉඳලා පනස් පහ දක්වා තියන්නේ අනු කූල කරුණු ගැන තුර මේ සෙක්ෂන් සියල්ල පාඩංකරගන්නට ඕනි හයිඳලා පනස් පහ දක්වා ප්‍රශ්න හතරක් හැදෙනු හද පනස් පහෙන් ඉස්සර හට පනස් පහෙන් ඉඳලා ඉස්සර රහට තියෙන වගන්තය එක සේ හට එක සේවිස්ස දක් ව ගන්ති තිේෙනවා ඒ වගන්තිවෙලට තව ප්‍රශ්න හතරක් හැදෙනවා මේක උගන්නන්නේ එක ලෙක්චර කෙනෙක් ගන්නන්නේ කෙක්චර කෙනෙක්ර මෙතන ප්‍රශ්න හතරයි මෙත ප්‍රශ්න හතරයි මේ දන එකතු වෙලා තා ප්‍රශ්නයක් ඇැදෙනවා ප්‍රශ්න නමයක් හැදන මේ ප්‍රශ්න නමේෙන් පශ්න හයක් ලියවෙන්නට ඕනේ මේ ප්‍රශ්න නමයෙන් ප්‍රශ්න හයක් ලියන්නට ඕනේ හයයිෙන් පලවෙෙන එක අනිවාර්ණය හ පලවෙනි ප්‍රශ්නය අනිවාර්යයි ගොඩක් දුරට මේ වෙනකං එකන ගොඩක් දැන් අවරුදු දෙකට විතර කලින් පලනි ප්‍රශ්නය හැදුවීම මේ හයින්දල පනස් පහදක්වා වගන්ති වලින් දැන්ගේ මාර්ුවෙලා තියෙනවා දැන් අනිවාර් ප්‍රශන හදන ගඩක්වෙලාලවට පනස් පයින් ඉස්සරහට. අපි කියන්න බෑ දැමි කියන්න බෑ හයන හන්ද පනස් පය හද පනස් පහටිස් රැ ද කියලා කොහොම වනත් දැඟගොලට පේනම ඇති වගන්ති ගණනාවක් පාඩ කරන සිද්ව වෙනවා අඩු න්දු තෙක් වගන්ති ගණනාවක් පාඩන් කරන්න වෙන අනඩුතු ින්දු තෙක් හරි දන ඉව කර අපිකොට කියද වගන්ති පහයිවරයි හයවරයි හතයි වරයි හ දැන්කරන්න ඕන දෙමකක්ද මේ එක එක එකගේ ගොඩනග ගොඩගහගන්න කලින්. දලම පඩන් කල ර මොක දකලන ක් ෝම්බ ක් න ක්කෝම්බ ක් සබ ක් කාල තියන ඕනු තරම් කාලේ ඕනටත් වැඩි තියෙනවා හද එෙහිද දැකි දලම ඉවරන්න මොද මේ සිවර වෙදී ඔය සක්ෂ ික ක්ොම රයි වරතියෙන් හරි මේ එක ඉන්දලා පහ වෙන තමයි ලෝක ක්ෂ තිය ට පස්සේ මෙචර විස්තරනනෑ පොඩ යන ක්ෂ ික්තින ඉද බවන්න එපා අයි බලම අටේක වගන්තය හරි අටඒකවගන්තය කියනවා මොකද කියනෙ ඉදිරිපත් කරුණකට හෝ ඉදිරිපත් කරුණකට හෝ අනුකූල කරුණකට. ඉදිරිපත් කරුණකට හෝ අනුකුල කරුණුකට පෙළඹවීමේ හේතුවා. සූදානමක් දක්වන්න වූ කරුණු අනුකූලවේ. හරි පෙළඹවීමේ හේතුවා, සහ සූදානමක් දක්වන කරුණු අනුකූලවේ. හරි. දැම්මට මේකට, මෙහම ියගන්නක මෙහම ද හිස්තන් දෙදක් තින ව මේේදක මේ ඉදිරිපත් කරුණ කියන වචචනය අයින් කරලා යම් සිදුවීමක් දාන්නකෝ රි මරල තියනම් මෙතන නිමාලිව කොහම දන් නිමාලිව මරාදැමීමට පෙළඹවීමේ හේතුවක් හෝ සූදානමක් දක්වන්නාවූ කරුණ අනුකූල කරුණක් වේ හරි ම ද ග ඉදිරත් රන අනකුලරු හම ම ගන වගන්තිය තේරනෙන ඒහිදා විභහගදි මේ කළ යන්න ඕනේ ඒක හරි හැබ අපේ පහසුවට අපේ තේරුම් ගැනීමට අපි මෙතැන දා ගමු මෙන්න මේ ඉදිරිපත් කරුණක් සහනුකුල කරනක් කියන කැෑල්ල බෙනුවට දාන්න නිමාලිගේ නිමාලිව මරාදැමීමට නැතම් කමල්ව නිමල්ව මරාදැමීමට දැම්මට ඒ කියවොත් කොහොමතියන්නේ කමල්ව මරාදැමීමට කමල්ව මරාදැමීමට ඉදිරිපත් කරුණ කමල්ව මරාදැමීමට පෙළඹවීමේ හේතුවක් සූදානමක් දක්වන කරුණු අනුකූලවෙේ දැගතුර අපට තේරන ොක්ද මේ ගන්තය කියෙන් ව උදාහරණක හමදාන්නක ස්ත්‍රී දෂණය කියලා දව වචන දාන්නක ස්ත්‍රීදීවෂණය කිරීමට පෙළඹවීමේ හේතුවක් සූදානමක් දක්වන කරුණු අනුකූලවේ. හරි හා තොන මොකක්ද මේ පෙළඹවීමේ හේතුවක් කියන්න එක සූදානමක් කියන්නේ තවත්ත එකම් හරි අපි ල මොකද මේ පෙළඹවීම හේතුවහ සූදාානම කිය කිය ඔන්න අටට ඒ නිදර්ශනය බලන් හරිදිීල තියෙන නිදර්ශන ඇතුළින් මොකක්තු ම පෙළඹීමේසු හේතුව සූදානම කියන්න කියලා දක්වලා තියෙනවා හරි අට ඒ නිදර්ශනය බලන් මොකද කියන්නේ Bී විසින් ඒව ඝාතනය කළ බව සී නැමැත්තා ධනිී ඔ චාට් ඇඳ ගැන රූප සටහ ඇඳ ගන්න එතකොට වැඩේ පහසුවයි මොකද කලා තියන්නේෙ Bී විසින් ඒව ඝාතනය කළ බව විසින් ඒව ඝාතනය කරලා ඒක දන්නව කවුද ස සීමකොද කරන්නේ Bීව බ්ලක්්මල් කරනවා හරි ඒ ප්‍රසිද්ධ කරන බව පවසා බගෙන් සීම මුදල් ලබා ගනිී හරිද බලක් මේල් කරලා සල්ලිගන්නවා සිද්ධිය වෙන්නේ අපිට මකක්ද Bී විසින් සීව ඝාතනය කරලා හරි ඉදිරිපත් කරුණ තමයි Bීවිසින් සීව ඝාතනය කරන ලද්දේද හරි බීවිසින් සීව ඝාතනය කරන ලද්දේද. ඔක තමයි ඉදිරිපත් කරුණ. එහනම් මොකද ඉදිරිපත්. බීවිසින් සීව ඝාතනය කරන්න පෙළමවෙච්චි කාරණාවක් තියෙනවනම්. හරි පෙළඹවීමේ හේතුවක් තියෙනවා ඇයි මොකදද ඊට කලින්. විසින් ඒව ගාතනය කරලා තියෙනවා ඒව ගාතනය කරා කියලා දැනග නිදල තියෙන බැක්මය කරලා තියෙනවා හරිද අන්න කලින් සිදුවෙච්චි මරණයක් සිදුකළ බව අනෙක් තැන තමිය ගතනත්තා දැනග නිදල තියනව සහ බලක්ම කරලා තියෙන. අන්න හින්ද තමයි B විසින් සීව ඝාතනය කරලා තියෙන තුර B විසි සීව ගාතනය කරන්න පෙළඹ වෙච්චි කාරණාවමකද පෙළඹ වෙච්ි හේතුමකද ගේ කලින් තිබ මනි ැරුමක් පිළිබඳ ොරතුර ැෙන සිටීම හතමාව බ්ලක් මේ කිරීම. හරි නිදර්ශනය පැදිලි කට්ට ඇත උස්සනමට අට වගන්තය කියනෙමුකක්ද අපි දාහරණය දැමකද මරණය සිදු කිරීමට නැතං අපි කමල්ව මරාදැමීමට පෙළඹවීමේ හේතුවක් හෝ සූදානමක් දක්වන්නාව යම් කරුණක් අනුකූලවේ ඔක තමයි අට වගන්තය වටක අටඒ නිදර්ශනය කිවා බීවිසින් සීව මරාදමීමක් කරලා තියෙනවා ඒක තමයි ඉදිරිපත් කරුණ බි විසින් සියෝ මරාදාමන ලද්දේද එහෙම මරාදාානන්න හේතුව බවටත්වෙලා තියන්නේෙ මොකක් දෙදකොට බීවිසින්ව ඒව ඝාතනය කරා කියලා ඊටින් බවිසින් ඊට කලින් කරපු ගාතනයක තොරතුර සී දන්න. ස ඒ ජුදාගෙන ාවව බලක් මේය කරළ සල්ලි අරගෙන තියෙන් ඒකඉවසන්න බැරිතන තමයි මේ ගාතනය කරා තින් අඳ හන්න පෙළඹවීමේ හේතුවා ඇයි ඒ අපරාදය සිදු කරන්න පෙළඹ විලා තියෙන් නැතරට කොබේ ගනය කේසක මම කලින් අපි කතන් කතා කරපු පත්තනවගන්තයේ ද ඒ අර ගර්බනී කාන්තාවව ඝාතනයකරීමට පෙළඹවීමේ හේතුව බවට පත්වනය මොකක් කාටහටි කියන පුළුවන් අර ගර්බනී කාන්තාවව ඝාතනය කරන්න හේතුව බවට් පෙළමවීමක් තිබේ මොකක්ද හේතුව අවිවාහවීමට බලකිරීමත් තිබ්බා සහ තාමකක්ද ඒ කාන්තාව අනෙත් කට්ටියට යාගේ ගමේ අනිත් කට්ටියට මේක කියයි හරින්නන්නේ බයති ානිි කටියට කිවොත් එහෙම තමට ප්‍රශ්නයක් වී හරි ඒක නොකිය ඉන්න තමයි අන්නඝාතනය කර තියන් හරිදි තොරම් ගද මේ බීවිසි නේව ගාතන කලා ල සීදැනගෙන හිටිය ඒ කරු පිටරත්තියයි නැතම යාමගේ බ්ලක් මේේටර තිය මගමගේ මුදලාරගෙන තියීම ඒහෙද තමයි ඔන්න ාතනය කරන්න පෙළඹ විලාී හරි තවඋදාහරණයක් මං කියන්න හ මේමගේ ප්‍රශ්න හැනෝ නිමල් මේ හොඳර පුදාහරණය බලන්න නිමල් කමල්ව මරාදාලා තියන මරාදමා ඇත වැඩි තියලා හරි නිමල් කමල්ව මරාදමල තියනවා නිමල් කමල් වැඩි තියෙන මරිල දාලා තියෙනවා ඊට කලින් පෙරකාලයකදී ඉට කලින් දවසකදී කමල් විසින් නිමල්ගේ බිරිඳව ගාතනය කරලා තියෙනවා නමල් විසින් කමල් විසින් නිමල්ගේ බිරිඳව ඝාතනය කරලා තියෙන දැන් ඔන්න වගේ සිදධියත් දෙනෙන ඔය සිද්ධය දෙන්නේ මෙහෙමයි සාමනය පාස් පෙප්ට මට මතක දරතින එකක් තමයි නිමල්ගේ බිරිදව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනාලද කමල් ගම් පහම හාදිකරණය විභාග නඩු විභාගෙන් අවසාන වීමෙන් පසු එලියට එ අවස්සාවේ දී අධකරණ භූමේ තුළදී නිමල් විසින් කමල්ට පිහෙන් නැන කමල්ල මරා දමන ලදීහ ඔන්නකතමයි සිද්ධිය ද වත්තන දධිය දුන් හමකද ලතින් නිමල් විසින් කමල්ට පිහෙන් අයින්න පෙළඹවීමේ හේතුවමොකක්ද පෙළඹිවීමේ හේතුව තමයි කලින් තමන්ගි බිරිඳව කමල් මරාදා ලාතිී බිත ෙන තැන ෙන්න්න පුළුවන් අයියෙන්න්න පුුව අස්සිනාාවෙන්න්න පුුවන් ෑන වන්න පුල මොක රන්න පුුවන්හ පෙළඹිවීමේ හේතුවක් තියෙනවා නං කොහෙ ඇරි තැනක අපරාධයක් කරන්න මකක්රි දෙයක් කරන්න පෙළඹීමේ හේතුවක් තියෙනවා නං අන්නේ එක ඒ පෙළඹවීමේ හේතුව අටඒක වගන්තේ යටතේ අදාළ කරගන්න පුළුවන් එක අදාළ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මට විනාඩියයක් දෙන්න අප අට බ නිදර්ශනයට අට බ නිදර්ශනය කොහම තියෙනක බලමු මුදල් සම්බන්ධ ලේඛනයකට බී විසින් අත්සංකල බවට ඒ අඩු පවරයි හොවෙලා තියෙන්නේ හිතන්නකෝ විනිමේ බිල්පතක් කියලා විනි මේ බිල්පතකට බ අත්සංකරා කියලා ඒ අඩු පවරනවා එහෙම අත්සංකරය නෑ කියලා බී ප්‍රතික්ෂයපදරනවා උ දෙලා තියෙන්නේ ඒ අත්සංකය නෑ කියලා බී ප්‍රතික්ෂේප කරන ද මේ අපරාදන ඩුවක් සිවිල් හරි හිදනක ග්‍රමෙන්ටක් එකට විනිමේ බිල්පතකට මේ අස්සං කරලා තියෙන හරි නිමල් විසින් අපි නිමල් කමල්ම ගමකු ලේසිීන නිමල් විසින් කමල්ගේ කමල්ට මිනි මේේ විල්පතට අස්සංකල තිය ඔන්න කමල් ඔන්න චෝදනාව නගනමයා තම පැමිල්ලිකරු කමල් පැමිල්ලිකරු නිමල් ලේක ප්‍රතික්ෂප කරනවා අත්සංකලේ නෑ කියලා කියන මෙතකොට කමල් විසින් සාක්ෂ්‍යයක් ගේෙනවා මොකක්ද ඒ අත්සංකරපු කාලේඒ ඒඛනය සකස්කරපු අවධයේදී නිමල්ට ලොකු සල්ලි හදිස්්‍යයක් තිබ හ නිමල්ට ලක්ෂ විස්සක විතර ලොකු සල්ලි හදිස්යක් තිබ්බා ඒසා ඒක සාක්ෂයක් විදිරගේෙනවා ඇයි ඒ සල්ලි හදිස්්‍යයක් තිබ්බ හින්ද තමයි මේක අත්සංකරන්න පෙළඹවීමක් වෙලා තිෙන් හරි අපි කියන්න බෑ සල්ිහදිසියක් තිබ පමණින්ම මේක කරා කියලා හරි හැබැයි ඒකමකත්ත සාක්ෂියයක් විදිර අනුකූල කරගන්න පුළුවවා ඇයි සල්ලි හදි්‍යයක්ක් තිබ්බ හින්ද තමයි මේ ආසංකරල තියෙන්. හරි දගුණල හරස් ප්‍රශ්නය මහනකොට අධිකරණය තුළේ දැකලතියනොත් දන්නේ මිනිස්සුරුවර මේ කවද මේ නීතික්ෂවරු යෝජනා කරන. හරි ඒ සසාක්ෂි නැත්තා යෝනක මිනිසරැ න ඔය ක්ි දුන්නට මෙහම තමයි මංවාට යෝජනා කරන ඔයායට ඒකාලද සල්ි හදිස්ියක් බ හින්ද මයි මේ කත් සංකල තිීන් හරි අන්න එක තමයි අට වගන්ී කියන්නේ හරි අට වගන්තය කියනමුොකද පෙළඹවීමේ හේතුවක් තියෙනව න්නම් අන්නේ එක අනුකුල කරන්න පුළුවන් දැම් මේ ගිවිසුම් ගත වෙලා තියෙන මේ ඒේඛනය අත්සංකරලා තියනෙ ඇයි මොකදද පෙළඹිවීමේ හේතුව මුදල් අවශ්‍යතාවයක් තියෙන බවට දැන මුදල් අවශ්‍යතාවයක් පවතින බවට තිබ බවට සාක්ෂි දිරිපත් කරන පුළුවන් අන්න ගිවිසුම් ගත වඋනා කියලා කියන්න ඒක හොඳ දෙයක් වෙන එකන පෙළඹවීමක් වෙන පෙළඹවීමේ සාධකයක් විදිට අපි දිරිපත් කරන්න පුළුව ඒතුර ඔන්නයි වගේ විලාවජ තමයි අර එහ පැත්තේ නත හරස් ප්‍රශ්න හන නීතිීකඥවරයා සාක්ෂිකරුට යෝජනා කරන්නේ මං යෝජනාතරන ඔබට දදස් දහයවර්ශේදී ඔබට මේ වගේ මුදල් හදිස්සියක් තිබ්බ වගේ දුවව විහා කරකන දෙන්න උදල් හදිියස්සියක් තිබා ඒහින්ද තමයි ඔොයා මේගේ බිසුමටආාවක ජ දිරි පත් ර ොල රද තො සාක්ෂයක් විදිරගේන මකද පෙළම වීම හේතු කියන තුර පෙළවීම හේතුවට ඔන්න දහන දෙදක් අපිතා කරන්න නිදර්ශන දෙකක් අට ඒ නිදර්ශනය සහ අට බී නිදර්ශනය අට ඒ නිදර්ශනය සහ අට බී දර්ශනයයටට ඒ නිදර්ශනය කිීමමකදකොට මිනි මර මක් කලති දාතනයක් කරලති න ගතනයට හේතු තමයි පරසිදුරපු මිනි මැරීමක් සම්න්ධ තොරතතුර ඒ දර තනතා දැනග ක් තර හි දෙ ේගනෙ රත්සංකරද කියන ඉදිරිපත් කරන තිය ්‍රශ්නය දෙවවා නවා අයන ඉදිපත් කරනීමට පෙළබීමට හේතුවක් තමයි එහම ලේන ත්සංකර පෙළබවන හේතුවක් තමයි මොකක්ද ඒ කාලෙදී අහට මුදල්ලවශතාවයක් තිබිලා තිීම අට සී නිදර්ශනය ඒකත් බලන් ඒ විසින් බීට වසදී මරා දමයි කරරිනුත් වසදු ුස්ගේේසත්තියෙන හත සී දර්ශනයට සී නිර්ශනයත් ඒවගේම දෙයක් තිෙන හැබ වෙනස් හරි මොක දෙෙනතින් ඒ විසින් බීට වසදී මරා දමයි මෙත හදාගන එකක පෙළමවීමේ හේතුවනෙ මේ සූදානම කියහැ මේක පෙළමවීමේ හේතුවක්න මේ සූදානම දක්වන කරර ඒ විසින් බීට වසදීල මරවදාගෝ ඒ විසින් බීට වස ලබා දෙනෝ බීට මොකද කරන්නේ මේ බීට දෙන ලද වස වලට සමානවසක් ඒ විසින් පෙරදිනයක දී අරගෙන තිෙනවා. විසින් හසීගි කඩෙන් අරෙන තින මොදලා තියන් හිතනකො නිමල්ලඉන්නවා නිමල් ගිහිල්ලා කමල්ට වස දෙනෝ මේ වසට සමානවසක් මීට කලින් දවසකදී නිමල් ගිහිල්ලා භාරන් මුදලාලිකින් අරගෙනවෙලා තියෙනවා භාරොන් මුදලාලිකින් මේ විසට මේ වසට සමාන වසක් ගහිල්ලා නිමල් අර්ගෙනවිල්ල තියෙන කමල්ට දෙින් හරි දැමක දෙලා තින් නිමල් විසින් කමල්ට වසදී මරා දමන ලද්දේද ඔක තමයි ඉදිරිපත් කරු ඉදිරි පත් කරනට අනුකූල කරගන්න පුළුවන් කරුණක් තියෙනවා මොකක්ද සූදානමක් දක්වලති නවා කලින් සූදානම් වෙලා තියෙනවා වස කලින් ගෙනල්ලතියෙනවා හරි උද දෙලා තිෙන සූදානමක් දක්වන කරුණත් තියෙනවා ස්භාරන් මුදනාලිගේ කඩෙන් ඒ වගේට ඒ වගේම වස ජාතියක් කලින් කෞතිගෙනලති ඒ විසින් ගනල්ලතියනවා හරි උදාහරය කගොඩන මත්ක්වවෙන්නටඕන මේ වෙලා ජිගෙන ගත්තා පිලවල් ෝද සැලුවරම චිත්‍රපටේ මතකද සලූුවර්ම චිත්‍රටයේ දීමකද වෙන්නේ කැල්ලි කැම්පර්ස එකේදී අර වල්ගමගේ කස්සකෝක හරි ට නඩුවේ නම්මතක නෑ ඒකදිවෙන්න මකක්ද සමුච්චිත්‍ර ප්‍රකෝපය සම්බන්ධය අඩුවක් හනවා මේ තැනත්තා එකොට මොකද පිහයක් ගෙනල්ලා එතනක පිහීයකින් ගෙනල්ලා මෙමඳින්නකුම එක් විසින් වයිට පිහෙන් නැන ගාතනය කිරීම විසින් වයිට පිහියෙන් ඇන ඝාතනය කිරීම. ඕක තමයි නඩු xක් විසින් වයිට පිහියෙන් ඇන ගාතනය කිරීමම්. ඔක තමයි ඉදිරිපත් කරමු. දැම් ප්‍රශ්නයක් ඇති වෙනවා මේ xක් කියනවා එක් කියනවා මොකක්ද. මං මේ වෛව ඝාතනය කරේ මෙයා ව්‍යාතිරේකයක් ගේෙනවා මොකක්ද ෂනික කෝපය. ෂනිිකකෝපය ව්‍යාතරේකයක් විදිර ගේනවාරි. ප්‍රශ්නයක් ඇදන ඉදිරිපත් කරන තමයි එක් විසින් වයිව ගාතනය කිරීමේ දී එක්හට සණිකෝපයක් පවතු නාද සැනිකෝපය නති ්‍යාතිරේ වි්‍යවාාචයක් පවිට ගන්න පුලුවන්ද ප්‍රශ්නයක් තින්බා හරි අන්නේ ඉදිරිපත් කරුණට පවතින් හරි නොප තින් හරි ඉදිරිපත් කරනට සෂනිිකෝපයක් පැවතු නාද නැද කියලා ඉදිරිපත් කරන ු ක්ෂයක් තමයිමකද මේ පිහය කලින් අරගෙන තියන්නේ මේ පිහිය කලින් කඩයකින් අරගෙන මෙයා ලෑස් පිටිද ල තියෙන හරි ඒවගේ මේ අඩු ඉදිරිපත්වෙන තවකරුණක් තමයි මේ පිහය ගන්න කොට කඩේ මුදලාලිත් එක් බාගම් කරලා තින කේවල් කර ලතිය නො මේක පිහිහ මෙච්චර ගනන් ඇයි මේක ශණි කෝපයක්ත්ති නුස්සෙන්න්න අතේ තින සල්ි ානදීට පිහ රගෙනවන එහෙම අරගන්න නැතුව කඩේ මුදලාලිත් එක් කේවාල් කර කර ඉන්නවා කියන්නේ ොමකද ය ණ කෝපයක් නෑ ෂණක කෝපයක් නෑ යාට හ තර පි දැ එතන මක දන්න පේනවාද මේ සූදානම දක්වන්න වූ කරුණ පිහෙන්ගෙන ගාතනය කරලා තියනෙනව දැසුදුර සාක්ෂකරවවා න එක ඔප්පු කරන්න පුළුවන්. කැටලවා නෑ හ හැබැයි මොකදද. හිටියත් නැත්. මේ පිහ කලින්ගෙනන ස දාාන වෙච්චි බවට සාක්ෂිෙන් පුළුවන් කඩේ මුදලාලයේ පිහි අඳු ගත්තනම් ඒඩේ මෙමයි සාක්ෂයටක ෙනාවට පස ෙලිම අප ප න්න ක්ෂක දුව න ගන කඩ මුදලා. මුදලාලගගේ ලිම පමිල්ල වි ක්ෂි හවනවා පැමල් ැනකවද අභිචෝදක පක්ෂ නැත්තම් නීතිපති දෙපාත්මේන්තුවේ කට්ටිය හන තික්නවරය මේගේ පැමිල්ල මූලි සාක්ෂි හේනවා මලි ක්ෂ හන කොට මග හවා පිහ පෙන්ල් ලහනවා ඔය මේ පිහි අඳුන ගත්තද ඕ මේක මංහදපු පිහිය මේ මගේමගේ ිටල් ගන්න මං විතරගේ ේසක්දෙන්නේ ම විතරයි අඩ දට මගේි මි ගන්න ට පස්ස කියනවා මේ පිහිය ලබාගත් තැනත්ාව ඔයාට අඳන ගන්න පුළුවන්න්න. ඕ. දදාලකනවා අරවිත්ති කූඩටරවෙලාලඉන්නේ තනැත්තා අර විත්්‍ය පලවිනි මවිත්තේ විදර දක්ව තින කකඩුවවෙන්න ැනත්තා තමයි මේ පි අරංගේ බස හනම් ඔය කොහොද හරියටම කියන්නේ මේ මනස්සේම ඇවිල්ලාහන්නන්නේ ඔයා හඩේ මට ඩිය මනුස්සයවෙන්න නැද් කස්ටනොස්සලයි නද එතන මේ මුස්සය විතක්වාට කොම මතක තිබේ හරියට මවා කොහමදති කියන්නේ මේ මනුස්සයාවගේ තට ක්ෂිකන මේ මනු සෙල්ල උපා දස් පන්සි පිහිිය ුපම පන්සියයි වටන්න කියලා සෑහැනලාක් නාත්තක ාග කරගත් අපි නත්ත බහින්බස්වීමක් වුණා අ වසානේදමයා ඉල්ලන්න මහින්ද රපයද උතුන්සිිය පන්සිය කඩු කරල තමයි මේ මුදල දුන්නේ එක මටත් පාඩුයි ඒද මට මෙමාව හොඳ මතක කියලන්න කඩේමුදල සාක්ෂිදිරිපත් කරනු දැම්මකදදලකට එන්නේ සාක්ෂයෙන් එය සකඩේ මුදලාලි කියන්න මේාව ධාතනය කර කියලා එක් විසින් වයි ාතනය කර කියෙන කටේ මු ලිගො ලාකක් කියන්නේ යා දැක්කිනය ගන්නත් නෑ යා කියනෙ මකක්ද මේ එක් කියන ැත්තා ඇවිල්ල මගේ කඩේටවිල්ලා මොකක්ද පිහිියක් ගන්නවා ඒ පිහ ම අඳුන ගත්තා ඇතර මේ පුද්ගලයා මතක කොහොද යා මාතක කේවල් කරය අද පිහිය දෙන්න කියලා හතුර මේ කරුණුවලින් අදහස්න මොකද මේරුණලින් ඔප්පු මකද න්න ටඒක වගන්තයේ යටතේ පෙර සූදානමක් හරි සූදානමක්තිය මේ ක්‍රියාව කරන්න සූදානම් වෙලා ති නො පිහිියක් අරගෙන ඇවිලා තියෙනවා දැම් මේ ළඟද මකක්දුනේ අර කොළඹ විශ්ව විද්‍යාලයේ මකදද මේ ඒ කවද තන ෙල් ෙන් බෝයි ිනෙන් ාතනය කරන්න මේ රස්කෝස්ත ෙද පිිය බෙලට පිහි තර පිහිිය කලින් අරගෙන ඇවිලා තිබ්බා ආය නම්මකද පෙර සූදානම හන් පෙර සූදානම හන් තුොර ඇයි අද ඒ නඩුවම ගන්නක ඒ උදාහරණ එම ගන්නකු ඒ මොකද වෙලා තියෙන මෙන්න මේ කොල්ලා ඉන්නවා මේ කොල්ලා මේ කෙල්ලට මේ කෙල්ලට පිහෙන් ගන්නලා ගාතනය කරවා පිහෙන් ගැන ගාතනය කිරීම හරි දැන් ඔය සිදුවීමම අපි ගැ ත්තු සක්ෂසුවලට දාලා බලන්න හරි හරි ඔන්න සිදුවීම න්න ක්ෂන් ඔක්කටම කියනවා විද ගෙනගත්තුක හරි මොකද සිද්ධිය මේ ඒ කියන කොල්ලා බී කියන කෙල්ලට බෙල්ලට පිහෙන් ගැන ාතනය කිරීම පිහෙන් ගැලා ගාතනය කරනවා හරි ගාතය කරන අවස්ථාවේදී එතන ගාතන කරන ම මෙෙම ක නව සිදිය ඇතරම් ලා තිබේ නෙේ මට හල කියන්නේ ඒ කියන කොල්ලා බී කියන කෙල්ලට එතන්ට එන්න කියලා මුකද කරන්න එතෙන්ට එන්න කියලා තමයි ගාතනය කර තින ගුණ සිදුවීම පැදිල ඇති මත ඇති එන්න කියල ේකෝස් එක පාලු තන කට කියහිල තමයි ගතනය කරන්නේ හැබ ම එතැන කැල්ලක් දනවා එතන්ට හිටපු අතු ගාු මනුසේ කෑග හනවා අතු ගාන මනුසෙක් කෑ ගහනවා අනිින් එපාකෝ ඒ කෙල්ල මැරයි කියලා අනින්න එපායකෝ ඒය කෙල් ැරේ කියලා ඒ මනුස්සය කෑගහනවා ඒක එහ පැත්ත පාරෙන් එහ පැත්ත හිටපු ත්‍රීවි එක රියදුරුට හැවා මේ රේදුරුව වෙලා සාක්ෂියයක් ඉදිරිපත් කරනු අධිකරණී මොකක්ද මනුස්සෙක් කෑගහනව ඇහුුණා අනිින් එපායකෝ ඔය කෙල්ල මැරෙයි කියලා එායයක්ෝ ඔය කෙල්ල මැරේ කියලා සාක්ෂයක් ඉදිරිපත් කරනවා රියදුරු ඒ සාක්ෂේතකොට මේ අඩුවට අදාළ කරගන්න පුළුවන්ද පුළුවන් කියන කට්ටීමට අතුූසන් චට්ටකර හැර කමන්න දාන්න ්‍රියදුරු කියනවා මම දැක්ක නෑ මං ඒ විසින් බීව ඝාතනය කරවා දැක්කනෑ හැබැයි මට ඇහවුනා ඒ ග්‍රෞුන්් එකේ ඒ වෙලා හිටපු මනුස්සයක් කෑ ගැහුවා අනින්න එපායකූ ඔය කෙල්ල මැරයි හරිද හුණ කෙල්ලෑගහනවා උද්ල් හෙනෝ රන්න එපාමාව අනේ මරන්න එපාල කෑගහනවා ඇහුණු. පේදුරු කියන. මේ සාක්ෂේත කොනමුකද. න්න හයවනිම ගන්තයේයටතේ අනුකූල කරගන්න පුළුවන්. හ හයිවනිම ගන්තියටතයේ අපි අධිෙන ගතුර ෙ මේ කලින් සතිකගෙන ගතු දේකටේ හයවනිමගන්ත යටයේේ අනුකූල කර ගන්න පුළුවන් න අධදගෙන ගත්ත දේවල්. හත්තනිම ගන්තතිය. හත්තනිම ගතති කිය නමකක්ද. හේතුව හතායි ගත්තා හේතුව ගත්තා. හටි ගන්තේ පලන ොස ගත් පෙළඹවීම මේ දෙක මේකට ගමු ක අපි පෙළඹවීම මොකක් දෙතකොට ඇයි මේ මේ ගැනු ළමයව මේ කෙල්ලව ඝාතනය කරන්න මේ කොල්ල පෙළඹ වුණේ ඇයි තමන් එක තිබ්බ සම්බන්ධතාවය නවැත්වීම හරි ඒ දුක දරාගැනීමට නොහැකිවීම හරිද ඕක්ක තමයි ඔන්න පෙළඹවීමට හේතුව සම්බන්ධතාවය නැවැත්වීම කියම එක සාක්ෂියන් හරි පැ තත්ව නත්තන් ඒ හතේ දෙක කොට සංග කතා කරවා අපිහතේ දමනිි කටසංගතා කර ඒ සිදුවී නැත්තන් ඒ රණයේ සිදුව අවස්ථාවේ දී පැවති තත්වය ොකක්ද පැවති තත්ව යකොට හිතන ලේ තියෙනවා හරිද අතර දදාලගිල පිහි අක්තිනවා දැග ලල්ලි පොඩි වෙච්ච නක්තියෙනවා නැත්තන් ඒ අස්ථාවේදී වටේ මොනාද ල බැ්ජගේකමට කැපසේ හට ක්කොම න්න දන මේ එකක්තිවා ෆයකක් දන්නකට ය සිදුවීම පැවිි තත්ත්වය විස්තර කර කරුණු තා හතේ තුන්වෙනි කොට සිකතා කරමකද ඉටුවීමට හෝ අවස්ථාව සැලසූ කරු ඉටුවවීම කියනමකද මෙයා දන්නවා මේ ගෑල්ලමය මාත්‍යක කතා මේ කොල්ලා දන්නවා ගල්ලමට එන්නකිවොත් එනවා ඒහින්න තමයි තැන් දෙ එකතුනකට ගී හරි එයාගේ හැසිරෙනකාරය දන්නවාය හරි අවස්ථාගැන හැසිරීම ය දන්න ඉටුවීමට අවස්ථා ඉට පසේ අවස්ථාව හොඳම අවස්ථාව තැනක ගිය හරි ය කිය න තැන්කි හිපේකට ගිය ඒකනයුත් යාතරගත්ත රේස්කෝස හ අන්න අවස්ථාව හරි ඔන්න විදිර තමයිතකොට අපි සාක්ෂි අදාළ කරගන්න අටඒකම ගන්ත අට දෙකිව මකද පෙළවීමට හේතුව හරි නැත මේ හේතුව හරි සූදානන් පෙළවීමේ හේතුව සහ සූදානම් තොට පෙළවීමේ හේතුවමොකක්ද අන යායක අතර කිරීම ඒක තමයි පෙළවීමේ හේතු සූදානමොකද හා බෑග පිහියක් සඟවාගය රැඟ වෙනින් හරි බෑග ඇතුළේ පිහිියක් කරගෙන එනවා සඟවාගෙන එනවා ආහිෙන මොකක්ඒක සූදානම ඒක සූදානම න්න අට එකව ගන්තයේ කියන මොකක්ද පෙළඹවීමේ හේතුවක් හරි සූදානමක් හරි දක්වන කරුණක් අනුකූලවි පෙළඹවීමේ හේතුව හෝ සූදානමක් දක්වන වූ කරුණක් අනුකූලවේ ඔන්නසේ අපි නිදර්ශන තුනක් ගෙන ගන්නවා ඒ නිදර්ශනය බීනිදර්ශනය සහ සීනි දර්ශනය හරි මේි පැදිිට මට්‍රේස් යන් කර දශ බි නිදර්ශනය සහ සීනිදර්ශනය හරි දැම් බලමු ඔකට හොඳ නඩුවක්තියනවා හරි නඩුව තමයි ස්ටීවන් වස සෙනවිරත්නරි රැක්ව ස්න් සැවිරත්න ත අපි රැක් වස සැවිරත්න කෙලව හරි ස්ටවන් ස්ටෆන් වෙන්්ෝනි එම නැතු අපි දාමු රැක්ස වස සැනිවිරත්න කියලා. රෙක්වස සැනරත්න එකෙද නඩුවවිද කියනවා එක දවස්සකට කලින් එක ඒ සිදුවීම දව්දාාරන තමයි වස දෝතලය වස දීලා තියෙන හරි තොර වසදීපු දවසට දිනකට කලින් අරගෙන ඇවිල්ල තියෙනවා න එක පෙරසූදානම හරි දවසකට කලින් හරි මැරැීමට දවසකට කලින් තමයි පිහිාගෙනති එ නම්මොකක්දය එක පෙරසූදානම එ අඩුවිදි කියෙනවා එදා දවසගන්නවනම් ඒ සිදුවීමට සුළු හොතකට කලින් ගන්නවා න එක පෙරහැසිරීම පෙර හැසිටත් අපිද දෙවනනි කිරි කතා කරනවා පෙර හැසිරීම කියන මොකදකි අටේ දෙකේදී කතා කරනවා මේ රැක්වස සැෙනටත්න නඩුවිදි කියෙනවා සිදුවීම සිදුවෙන්න කලින් දවස හෝ ඊට පෙර ලබාගන්නවා නන් ඒක පෙර සූදානමක් එහනම් අට ඒ එක වගන්තීයට ඒක අනුකූල වේෙනවා සිදුවීම දවස මේ ලබාගෙනතියෙනවාන ඒක පැරහ පෙර හැසරීමක් ආ එෙන ඒ අටේ දෙක වගන්තීයටතය අනුකූල වෙනවා හරි ඔන්නතුර රටේ වගන්තය කියාමොකක්ද පෙළඹවීම ේතුවක් හෝ සූදානමක් දක්වන යම් කරුණක් අනුකූලවේ. පෙළඹීමේ හේතුවක් හෝ සූදානමක් දක්වන යම් කරුවන් අනුකූලවේ. එකට නිදර්ශන තුනයි අටේ ඒ නිදර්ශනය බී නිදර්ශනය සහ සී නිදර්ශන නිදර්ශනන අනිවාරයෙන් බලන්ට ඕන නිදර්ශනසාහ නඩුතිීන්දු ආනිවාරය අවබෝධ කරන්න ඕනේ මොකද ඒහාසාමාන සිද්ධයක් මයි පේපරගේ දෙන්න ො පේරගේ සිදධිය දුන්නහම අයි තරගර ඉන්න බෑ. තර්කරර ඉන්න වෙලාක්කම්භවෙේන්නේ නෑ. ඒත පය න්නන මේ හ යන්න වන්න මේ සක්ෂ මේ සක්ෂන කලිවවා ද දශන ලව ඩා නට දලවා චරයි යිවිතරකිල්ලි ොකටයන්නන්නේ හිම කටීම ම මට උත්තරලිය හ ලකට විස්තරන වා කම්මන්න ප්‍රශ්නහ ලියන්නන පැතුනක් ඇතුලට අර ෙතකට අප ඔපන එක වගේ ලොකු හැලිලියන්න බෑ අර ලොක හැල්ලිියව භාගේෆේල් තුද පොයින් හරේට ලියන්නන තුරදාල නඩුව අදා විදිර ලියන්නන පි දන්න ඔක්කම ලියන්න බෑහමො ඒක සාර්ථකයි න ලක්ුණ නෑ විාගෙේ. ඒ හින්දා ඔන්න එතකොටට වගන්තයේ යටතේමොකක්ද නිදර්ශනතුනයි ABC ඒ නිදර්ශන සබී නිදර්ශන තියනමුොකද පෙළඹුවීමේ හේතුව සී දර්ශන ඉදිරිපත් කරනව මොකද සූදානමක් පරස සූදානමක් කියන එක හ ඒක නඩ වත්ති බමොද රක් වස සැනිරත් රෙක්ෂෝස සැවිරත්න ෙදකි නමකද කින් දවසකද ඒ බාන්්ඩේ ඒ පිහිිය නත්තන් ඒස වස ලබාගත්තනම් ඒක පෙර සූදානම හරි ඉට පස්සේ එදිනම අවස්ථාවේදී එදිනම ඒක ලබාගන්නවඕන ඒ පෙර හැසිරීම කියලාක් වර් සනවිරත්නකදී කිව්වා දැම් බලමු හොඳ රසවත් නු තින්දවත්තියෙනවා ින්වර්සස් ජයවර්ධන කිින්වර්ස ජයර්ධන කඩුගන්නන්නම පර්සල් බෝම්බ නඩුව හරි කඩුගන්නාම පාර්සල් බෝම්බ නඩුව කියලාපිට කින්වස ජයවර්දෝකත්තෝ ගන්න සර්ච් කළ බලන්න පුලුවන් හොඳ රසවත් ප්‍රසිද් නඩවා හරි ෝක ොටෝ එකතව මේ දාලාතියෙන්නේ පර්සල් බොම්බයක් නේතියන් ඇද බෝම්බයක් කියවෙලලා තරුණ එක්ව ඝාතනය කරන අඩුවක් තියන්නේ කිින්වර්සස් ජයවර්ධන කඩුගන්නාව පාසල් බෝම නඩුවඩ මේක මිනිීමැරීමෙන් අඩුව බලන් මේකල වෙන්නේ අවුරුදු දාසයක විතර තරුණ තැනැත්තෙක් වෙනත් වයසක තැනත්ත තරුණ තැනැත්තෙක් වෙනත් මැදිවසේ පුද්ගලයක් එක්ක ය සමලංගික සම්බන්ධතාවයක් තියෙනවා මේ පුද්ගලයා ටේලර්වරේ තරුණ අනමේ ඒ පුද්ගලයා අදාල පුද්ගලයා ටේලර්වරෙක් මෙඇත් එක් සමලින්ගි සම්බධතාවයක් අවරුද දෙකක්තුනක් විර තිෙසේ පවත්වාගෙන යනවා. ඒ පවත්වාගෙන ගිහිල්ලා මකද වෙන්නේ මෙද අතර තිබා අමනාපක මක් හේතුවෙන් මේ තරුණයා අර පුරුෂයාව අත්තහරල දාලා එයා ගිල්ල වෙනම කඩුගන්නාව ප්‍රදේශය ජීවත්වෙන වෙනම දෙමස මේ චූතිතයන තමේ අදාළ පුද්ගලයා වරින් වර මෙයාට කියනවා එන්න අනේ සමාවෙන්න එන්න මංඟාවට එන්න කියලා කියනවා. හැබැයි. ඒ ප්‍රතික්ෂේප කරනවා ඒ ප්‍රතික්ෂේප කිරීම මත ඇති වූ තරහාව සහ කෝපය මත මොකද කරන්න මේ තරුණයාට අදාළ පුද්ගලයා පාර්සල් බෝම්බයක්ක් යව පාර්සල් බෝම්බයක් යවලා මොකද කරන්නේ ඒ පාර්සල් බෝම්බය විවෘත්ත කරනකොටම ඒ තරුණයා මේයනවා.ඒ පර්සල් බෝම්බය විවෘත්ත කරදිම තරුණයා මේ යන දැම්මොකද වෙලා තියන්නේ හිතන්න ක ඒ කියලා ඒ කියන පුද්ගලයා බී කියන තරුණයාට මොකදවල තින්නේ පර්සල් බෝම්බයක් ඇවලතියනවා නද කියන පුදගලයා බීව ානය කරන ලද්දේද ඔකතමයි ප්‍ර්යහරි දැම්මකද අපි අටමගන්තය කියනවා ටේකවගන්තයේ කියනවා පෙළමවීමට හේතුව මෙහෙම දෙයක් කරන්න පෙළඹවීමට හේතුවක් විදිහයට මේදේ කරන්න පෙළඹුණේ ඇයි කියලා නීතිපති පාර්ත්මෙන්න් නීතිීක්ෂවර සාක්ෂි රාමක්ද මේ දයක කරලා තියන්නේමින්න මේ දෙෙන් අතර පැවතිච්ච සමලින්ගික ඉතිහාසයක් තියනවා හරිග සමලින්ිගත්ව පිළිඳ ඉතිහාසයක් තියෙනවා තුොර අධිරමය කියෙනවා මෙන්න මේ පෙළඹවීම හේතුව විතරක් ඉදිරිපත් කරන්න මේ සමලංගි ඉතිහාස ගන්නකළන් නැතව න කරනට ගන්න බෑ අධිකරණය පර්මිෂන් දෙනවා ඉඩ ලබා දෙනවා පෙළඹීමේ හේතුව මොකද පෙළඹවීමේ හේතුව ඒ සම්බන්ධය සමලංගික සම්බන්ධතාවය අතර කිරීම සම්බන්ධය සනතකීම තයි මෙහෙම මේ තරුණයාව ඝාතනය කිරීමට හේතුව බවට පත්වෙලා තින් අත ඔොන්න පෙළඹවීමේ හේතුව සම්බන්ධය හොඳ නඩුවක් තමයිමකක්ද කිංවර්සස් ජයවර්ධන නැතාම් කඩුගන්නාව පාර්සර් බෝම නඩුව. අද කඩුගන්නාව පාසල් බෝම නඩුව. අ කිංවසස් ජයවර්ධන කියරම ලියන්න මේක විතරක් ලියන්න බෑ කඩුගන්නාව පාසල් බෝම නඩුව කියරලියන්න එපා අ අත සමලින්ග නඩුව කියරලියන්න එපා හෙමලියන්න එපා හුණු හඳබ වෙන නෑ. කිින්වස් ජයවර්දන කියරලියන් වරහ නතුල කඩුගන්නව පාසර් බෝම නඩුව කරලියන්. හරි. අදතර මේ එකද වෙලා සමලිග එකම්බන්ධතාවෙන් අතර කිරීම තමයි මේ මරණය සිදු කිරීමට පෙළඹවීමට හේතුව වශයෙන් දක්වලතියන්න. තොට කඩු මේ සමලිංගි සම්බන්ධාවෙන් අතර කිරීම තමයි මේ මරණය සිදු කරන්න හේතුව වෙලා තිීන්. හරි ඊලම නඩුව සතාසිවම් නඩුව මේ කත්තෝගොල්ලෝ හලතියනවා ටෙවට් එක ඉස්සරහයින සතාසිව මහත්මිය ගාතය කල කුස්සේ දාලා තිබ ර මෝල්ගහ මින රවා කිය නඩ න්ගේඩ ිනි ැදවා කියනවාන්ගේ හමල්හ මනි මරවා කියන නඩුව තමයි සතාසයම් නඩුව ගෙදමිකදලා තින් මේ මිනීමමඇරුම් අඩුවකි තමයි බිරිිඳ මනය සිද කිරීම සම්බන්න්නේ චෝදතයාටේ එරෙහිව චෝදනාගුරතින දලදන්න සතාසිවුම්ටේ එෙහිව චෝදනා ගොන්නු කරනවා මගේ බිරිද ගාතනය කිරී සබන්ධය. හරි එතකොට අනේ සිද්ියය දීමේ ගාතනයට පෙරවස්ථාවකදී මේ බිරිඳ විසින් සහර පොලි සධිකාරව රේක්ට පොලිස් පරක්ෂක රේක්ට යා ලියුමක් ලියනවා මගේ ජීවිතට තර්ජන තියෙනවා තමන්ට ආරක්ෂාවට තර්ජනයකුුණු තමට පොිස් ආරක්ෂාව ලබාදන්නේ කියලා ලිවුමක් ලියලාති පොදවෙලා තින් මේ සිදුවීම සිදුවෙන්න කලින් මේ තැනැත්තිය මේීගේ තැත්තිය නත බිරිද සතාසිව හත්මයාගේ බිරිද මොකද කරන්නේ ලියුමක් ලියනවා පොලිසියට මගේ ආනක්ෂාවට තර්ජනයක් වූහොත් පොලිසිය ආරක්ෂාව ලබා දෙන්න කියර. හරි තොර නතම මේ නීතිපති දෙපාර්තමන්තුවේ අභිචෝදක පක්ෂය විසින් උත්සාහ කරනවා මේ ලියවුම දැන ගත්තා. මේ ලියවුම හම්බුනා කාටදඒ පොලිසි ඒ සතාසිවමට හම්බුනා. ලියවම හම්බීමේ ප්‍රතිඵලයක් විදිහයට. හට ඒකෙන් කෝපයට පත් වෙලා තමයි මේ මරණය සිදුකරේ හරිතට පෙළඹවීමේ හේතුව තමයි මෙහෙම ලියවුමක් පොලිසියට ලිවීම කියලා මේ කට්ටිය තර්ක කරා. මොදකර අපිචෝධක්ෂ ීතිපති දෙපාත්මන්තුවේ කට්ටි තර්ක කරනවා. මේ ලියුම ලියලා තියෙන්නේ පොලිසිට තමගේ ආරක්ෂාව ගැනඉල්ලලා. ඒ ලියුම දැක්කට පස්සේ තමයි මෙන්න මේ කේන්තිය ඇතිවෙලා මේ මරණය සිදුකරේ කියලා සතාසිවම්. කියලාද පෙළමවීමේ හේතුව විදිහට එලිපියේ ඉදිරිපත් කරන්නු සාගත්තා. හැබයි ඒකට ඉඩලබා දුන්නේ නෑ අධි කරමි. අධිකරණය කිෙව්වා අටේකම ගන්තයේ යටතේ එලිපිය අදාළ කරගැනීමට නම් එම ලිපියයේ සඳහන් චෝදනාවන් පිළිබඳව අමනාපයක් චෝතිතයා තිබූ බවඔප්පු කළේතුයි හද ඒ චෝදනාවක් පිළිබඳ අමනාපයක් චෝතිතයට තිබ්බ කියලා ඔප්පු කරන්න ඕනි කියලා අධිකරණය කියනවා ඒමගේම හරි මෙහෙම ඒකගන්තයට පෙලවීමේ හේතුවක් ඉදිරිපත් කරනවා නම් ඒගේ ඉතාම පැදිලිවතියෙන් ඕනේ දී අරුත් සැඟ විච්චිය අරුත් එක නැර අපිට අදා කරන්න බැරික්හරි සැකයක් තියෙන විදිරි ඉදිරිපත් කරන බෑ තාම පහැදිලිව ඉදිරිපත් කරන්න ඕනේ කියලා අධිකරණය කියනවා. ඒ වගේම තමයි ලිපිය විතරක් ප්‍රමාණවත් වන්නේ නෑ එහම පෙළඹීම හේතුවක් විදිරිම මේ ලිපි ඉදිරිපත් කරනවානන් එකඒ වෙනක් වාධනසාක්ෂි හුවේ ඔප්පු කරන්න ඕන කියලාදිකරනය කියම්.ත පලවෙෙන අඩුව අඩුවමක්දදකොට පාසල් බෝම නඩුව ින්ංවල්සස් ජයවදර නඩුව ඒකදී අට ඒක වගන්තයේ යටදේ සමලින්ගි ඉතිහාස කතන සමලින්ග සම්බන්ධතාවය නැවැැත්වීම තමයි මෙ මරණය සිදු කිරීමේ පෙළඹිවීමේ හේතුව කියලා අධිකරණය පිළිගත්තා හැබැ සතාසිමම් නඩුවේදී අර ලියව්ම ලියලාඒ ලවම සමන්ග ස පුරුෂා දැකීම සහ තුළින් කෝපයට පත්වෙලා මේ මරණය සිදුරා කියන එක පැහැදිලි පෙළඹවීමේ හේතුවක් නෙමේ කියලා ධිකරණ ඒ එක ප්‍රතික්ෂේපක අ තොට මේ නඩු. ආපව් ආපව් හම්බෙනවා. හැබැයි ඒ ඔහෝ හම්බෙනකොට ය අදාලා සෙක්ෂන් එකට අදාළව ලියන්න ඕනි. තොට මේ සතාසිම නඩුව මෙතන ප්‍රතික්ෂේප කළේ යැයි ලියම?ඒ ලියවම ලිවිලා ඒ ලියමහ. ස්යි පපුුෂා හම්මුණනා ඒකෙන් කෝපයට පත්වෙලා මොව ඝාතනය කරා කියන්නේ එක පැදිලි පෙළමවීමේ හේතුවක් නෙමෙයි ඒක වෙනත්ස්වාදීන ේසාක්ෂිමකින් ඔප්පු කරන්න ඕන ඒ පැහල පැහදි ඇතන පැදිල නෑනේ ලිවමකම්බචි පලට මෙ මල පැල්ලම ගාතය කරකි අපට එක හෙලා කියන්න අමාරුයි අද එක පැහැදිලි මදිී හැබැයි අන කොබේ ගනේ අලුදුකුමාර නඩුවදි මොකදවෙන්න යමටකිින්වසස් ජයවර්ධන කේගෙන සමලින්ගක සම්බන්ධතාවෙන් නැවැත්වීමෙන් පස්සේ ඒ කෝපේට පත්වනවා ඒක එහිද තමයි කරන්න අර කොලබ විශ්වවිද්‍යාල ගාතනය සම්බන්ධ ගත්යමක් ඒකතේමද සම්බන්ධාව නැවැත්වීම සම්බන්ධයෙන් කෝපේට පත්වෙල ඒක පෙළඹවීමේ හේතුවක් වෙන්න පුළුවන් හර ඒක පැහදිලි පැහදිි පිළඹවීමේ හේතුවක්තිේ නොන හමනැතිතව අර සැකේක තුර දෙන ආකාරය පැදිලි නොවන ඒගේ දවල් ඉදිරිපත් කරන්න බෑ අටේක වගන්තී යටතය තොට ඔන්න උදාහරණය සතාසිවම් නඩුව සහ ඉළම නඩුව අත්තනායක නඩුව ජෝස් පෙරරා අඩුව මේ දෙක මං කියවන්න ඕගොල්ලෝ ලිය ගන්න ලොකුවටම ඕන වෙන්නෙත් නෑ ජෝසපෙරා නඩුව දැ මේ මේ නඩුව අපි කලින් හම්බුණ ජෝසප පෙර නඩුව කියනම පදක මේ අර ගෝපලේ කෙ හරි මොකදකට මේක පෙළඹවීමේ හේතුව ොකද මේ ගාතනය පෙළඹවීමේ හේතු ජෝස පෙරර ඇකිදීමකද වෙන්නේ අර වත්තට අපහු ගෙනවොත් සේවකැන්් රුපියල් පහත් දෙන වගේලා කිව්වා ආයතකොට මකදද. මොකද මේ පෙළඹීමේ හේතුව තමයි තමන්ගේ අුතු යෝජනාව මේ ප්‍රතික්ෂයපකිරීම මේ කාන්තාව ප්‍රතික්ෂපකිරීම තමංග ලජාාවට පත්කිරීම හට ඒක තම අයිතකොට පෙළඹවීම හේතුව බවට පත්තුන. ර අත්තනායක නඩුව ඇදමක දනේ අත්තනායක නඩු වෙද වෙන්න අ හරසල් අච්ු හපු නඩුව. ඒයි කලින් අමුණාපිට හයමගන්තීද. හරද හොරසල්ල අච්චු හපු නඩුව. හොසල් අප්පු අච්චු හ නඩුව ඇද මොකද මේ ප්‍රශයක් ඉදිරිපත් කරනවා හොසල්ලිටක මාකට්කට දාන්. හරද වෙලදොට අතුරත්කිරීමට සූදානමත්තිේ නම් ඒකම කදතකොට පර සූදානමක්. හරද පෙර සූදානමක් දක්වනෙක් තමයි එතකොමොකද? අත්තනාක නඩුව ප්‍රදාන නඩු දෙක මතක තියා ගන්න ින්ංවසස් ජයවර්ධන සහ සතාසිවුම් නඩුව අටේක වගන්තය පෙළඹවීම සහ පෙරසූදානම දක්වන නඩු දෙක හරි මහිතන අටේක වගන්තය පැහැදිලි ඇති අ ේෂහෑන් කරනන්න අටේක වන්තතිය පැහදිලි බසිවමු හෙන අටේක ඔන්න අටේ දෙක වගන්තය චුට්ටක් දිීගයි. හරිද හැබැයි පාඩංකරගන්න ඕනේ. දැ අපි හතේක වගන්තය පාඩංකරගත් න හත වගන්තික හොන පඩංකර ගත්තේ ඉදිරිපත් කරුණකට හෝ අනුකූල කරුණුකට සමීප කරුණක් අනුකූලබේ. එසේ නොවනමවිටකදී උගත් දදාන හේතුව සහ ප්‍රතිඵලය වන්නාවෝ කරුණු අනුකූලබේ. ඇැත්ං, ඒ කරුණු සිදුවන මෙනවිට පැවති කරුණු ඇතඒ ඒ කරුණු සිදුවනට පැවති කරුණු අනුකූලබේ පැවති දත්වල් පෙන්නුම් කරන කරුණු අනුකූලවෙේ තුි එකෙති ගතා කරා මොකක්ද ඒ කරුණු ඉටවීමට හෝ ඉටුවීම හෝ ඉඩ සැස්සවීමට අවස්ථාව සැරසූ කරුණු අනුකූලවේ අඳ න්න හත් වනීම ගන්තය අද නිදර්ශනත් එක්ක මතක තියාග අටේ කිව්වා අමොකක්ද අටේ එකේ කිගවා පෙළඹවීමක් හෝ හේතුවා හර සොරි පෙළඹීමක් හෝ අටේකෙම ගදක පෙළවීමේ හේතුව හරි සූදානම දක්වන්නවුකරුණක් අනුකෝලවෙේ එක්කො පෙළමිවීමේ හේතුවක් ඇත්තන් සූදාළමක් දක්වන කරුණත් අනුකූල වෙන්න පුළුවන් අටේක වගන්තේ යටතති පෙළමවීමේ හේතුවගෙන් ඇයි මේ දේකරේ ඇයිකෝ ඇයි මේකදේ කරන්න පෙළඹූුණේ හරි සූදාාම දක්වුණව කියනම ද රැක්සෝස සැනවිටරන්න ඩුි රිිකුවා මේ ක්‍රියාව සිදු කරන්න කලින් දිනේක දීදයක් කල තිනන ඒක තමයි පැරසූදාන හරි සූදානම කලින් පිහිහක් ගැනල් කලින් මසකුපයක්ක් ගැල් ලෑස්ති වෙලා ඉදර තිීරම් අට ඒක තමයි පෙර සූදානම ඔන්න අටේ එක අටේ දෙක වගත්්දය අටේ දෙකේ කියනවා මෙන්න මෙම අපි ඒක කොටස් වට බෙදා ගව මෙන්න මේ තැන් වලින් කඩාගන්න නියෝගොල්ලො මෙතනින්ක් කඩාගන්නට ඕනේ දෙ ඔන්නඔය කොටස් තුනකට අපි අටේ දෙක ගත්ය කඩාගන්නවා පලවෙන එක තමයි යම් අධිකරණ කටයුත්තක ඉගැන යම් අඩුවක කියන එක හරි යම් නඩුවක පාර්ශවකරුවෙකුගේ හැසිරීමක්. පාර්ශවකරුවෙකුගේ නියෝජිතයෙකුගේ හැසිරීමක්. නැත්තා යම් තැනත්තයෙකුට වූ අපරාධයක් නම් එම තැනැත්තාගේ හැසිරීමක්. හරි ඔන්න පලවෙනි කොටස මකදවෙලා තියන්නේ යම් නඩුවක පාර්ශවකරුවයෙකුගේ පාර්ශවකරුවයෙකුගේ නියෝජිතයෙකුගේ යම් තැත්තෙකොට සිදුුවච්ච අපරාධයක් නම් ඒ තැනැත්තාගේ හැසිරීම. ඔන්න පලවෙනි කොටස හැසිරීමක් ගැන තමයි මේ අටේ දෙක වගන්තයේ කතා කරන්නතකොට හැසිරීම පිළිබඳව තමයි අටේ දෙකව ගන්තයේ කතා කරන්නේ මොකද කියන්න යම් නඩුවක නතං අධිකරන කටයුත්තක පාර්ශවකරුවෙකුගේ හැසිරීමක් පාර්ෂවකරුවෙකුගේ නියෝජිතයෙකුගේ හැසිරීම යම් තැනත්තේකොට සිුවච්ච අපරාධයක් නඟ තැනැත්තාගේ හැසිරීමක් පිළිබඳව තමයි ඔන්න අටේ දෙකේ කතා කරන්නේ කවු දෙතව පාර්ශ මේවතුන කොට අස්තුනත්ති නවා නඩු කටයුත්තක ඉන්න කට්ටේ කවුද පාර්ශෝකරුවන්ගේ හැසිරීම පාර්ෂෝකරුවන්ගේ නියෝජිතයන්ගේ හැසිරීම ම නත්තං යම් තැත්තෙකුට අපරාධයක් සිද්ධ වෙලා යෙනවනම් ඒ තැනැත්තාගේ හැසිරීම පර්ශෝකරුවක් හැසිරීම පාර්ශවකරුවයකු වෙන ෝජිතයකුගේ හැසරීමක් ඒ වගේ ය තැතෙකට පාරාජක් සිද් වෙලා න තැත්තාගේ හැසරීම මං කියවම් බලන්න අපි මේක මුලින් පැදිල කර නිමු පර්ශවකරුව කියන්නේ කවද නඩුවක නඩුවක පර්ශෂකරුව ගත්තොත් හෙම අපාධනීතිී ඇයටඒ පිත්තේෙ නඩුවක පාර්ශකරුවන් කව දෙකොට ඉන්නවා පැමිණි පර්ෂයනතා අපිචෝදක පාර්ශව චෝද පාර්ශවයන්න ොක් වෙලවට නීතිවති අනි පැත්තකෞදකොට චූතිිත පාර්ශවයන්න අර්ධ කරපු ැනත්තා ඒ මයි පාර්ශවයන් ත සාමාන්‍ය සිවිල් නඩුවගන පැමිල්ලි පාර්ශවයන්න පැමිණිල්ල අනි පත්තේ දම් පෙත් සම්කාර පාර්ශවය මේ පැත්තිෙන් වග උත්තරකාර පාර්ශවය හරි සූජිත පාර්ශවය අරි ඔන්න පාර්ශවයන් ඒ පාර්ශවයන්ගේ පැමිණිල්ලේ හැසිරීම නත්තාම් වගෞත්තර කාරුවන්ගේ හැසිරීම නත්තා පාර්ශවකරුවන්ගේ නියෝජිතයකුගේ හැසරීම නියෝජිතෙක්කන්නවා හ නියෝජිතයකුගේ හැසරීම. එහි මත් නැත්තා යම් තැනත්තෙකට සිදුව අපරාධයක් නවුව එම තැනැත්තාගේ හැසිරීම. කෞද මේ තර පාර්ශෂකරුවෙක යම් තනත්තෙකුට අපරාධයක් සිදදු නහම එක්න මේ දෙදක්න එක මේක දෙක්. හඩත් මේ අපරාධනුව පාර්ෂවකරුවෙන් පැමිල්ල වෙන්න ඒජරි පාර්ටමෙන්ට් එකක් නීතිපතිත පාර්ිමෙන්තු ෝජත අයින් අයි කරපු තැත්තා අයින්න. හැබැයි හානයට ලක් වෙච්ි නැත් ඉන්න වෙනම. අයයින් හානි හිතන විස්්‍රීදූෂණයක් සිද්ධවෙලා යනවාකාන් කාන්තිට ස්ත්‍රීදූෂණයක් සිද්ධ වෙලා තියෙනවා සරත්ගෙන් ස්්‍ර දෂයක් පිබ ෝධන ති වද A පාට ජ පාටමට තමයි පැමිණල්ලි පාර්ශව, පැමල්ි පර්ශෂව තමයි ඩ පර්ටට් ර ෝජවිත පර්ශ්වය තමයි සරත්. හරි එතොට අපරාදයට ලක් වෙච්චි තැත්තිය තමයි කාතාව එය තමයි තුන්ගනි පාර්ශවය මෙන්න මේ පාර්ශවයන් ි කට්ටිය කවද පාර්ශවයක් එකන අදම් අන නඩුවක පාර්ශවයන්ගේ හැසිරීම නතාම් පාර්ශවකරුවෙකුගේ නියෝජිතයකුගේ හැසිරීම එම නැත්තාම් ඒ අපරාදයට ලක් වෙච්චි තැනත්තාගේ හැසිරීම හරි ඔන්න අවස්ථා තුනු කට්ටිය තුන මත තිය ඒ පලවෙනි කොටස එන්නේ කිව්ව හැසිරීම් එම නඩුවේ යම් ඉදිරිපත් කරුණක් හෝ අනුකූලකරුණක් සම්බන්ධයෙන් බලපායිනම් අපිට සරලෝ මෙතන ලියාගන්න පුළ අතන ලියා ගන්න. හැසිරීමක් ඉදිරිපත් කරුණකට බලපායි සහ දෙවැනි කොටස. එක හැසිරීම යම් ඉදිරිපත්කරුණක් ෝ අනකූලක් කෙහි බලපායි නම්. අහිෙන පලවෙනිිය එක තමයි මොකද අටේ දෙකේ, දෙේ පලවෙනි කියනවා හැසිරීම ඉදිරිපත් කරුණුකට බලපාන්. දෙවනයකෙන් කියනවා ඉදිරිපත් කරුණක් හැසිරීමකට බලපාන් හරිස් ම මේක පහැදිරි කරලා දෙන්න. එම හැසිරීම ඉදිරිපත් කුණ පෙරසිදුවත් පසු සිදුවත් අනුකූලබේ අපි මේක මුලිම පාඩන්කරගමකු කොහොමද පාඩන් කර ගන්න පලවෙනිියක තමයි සරලොව මතක තියගන්න නඩු කටයුත්තකදී නැතං අධිකරන කටයුත්තකදී කෞදතුන පාර්ශවකරුවන් පාර්ශවකරුවන්ගේ හැසිරීම පාර්ශවකරුවන්ගේ නියෝජිතයන්ගේ හැසිරීම නැත්තං අපරාදයට ලක් වෙච්චි තනැත්තාගේ හැසිරීම පලවෙනි කොටස අනේගෙව හැසිරීම ඉදිරිපත් කරුණකට හරි අනුකූල කරුණකට හරි බලපායි නම් නැත්තන් ඉදිරිපත් කරුණක් හරි අනුකූලකරුණක් හරි හැසිරීමකට බලපායි නම් ඒ හැසිරීම පෙරසිද්ධ වනත් පසු සිද්ධ වනත් අනුකූලවේ මම එක පැදිලි කරලා දෙන්න ඊට පසේ අයි අපි බලමු. හරි මේටික පැහදිලි ඇති කවුද පාර්ෂවකරුවන් කියන්නේ කවද පාර්ෂකරුන්ගේ නියෝජතයන් කියැන සසා පරද ලක් ච න ොට ගලට පැදිේ. රි දැම්මං ඔ ලට සිදුවීම කියාගෙන යන්නම් ඒ සිදුවීම එන්න මෙහෙම් බරන් හරි නිමල් ලන්නවා නිමල් විසින් කමල්ව නිමල් කමල් එක්ක ආරවුලක් තියෙනවා කමල්ට මෙම ගැනු නිමල් විසින් කමල්ට කමල්ෙක් ආරවුලක් තියෙනවා කමල්ට එක්ක තරහක් තියෙනවා හරි දැම් මේේ තියෙන්න්නේ දදස් විසිතුනේ දෙවනි මාසේ අද පස්සුවේ නිදා අර නිදහසෙන් පස්සේ දවසේ තමයි මේ ඔන්න ආරවුලක් ඇතිවෙලා තියෙන මොකද කරන්නේ නිමල්ල යනවා නිමල් ගිහිල්ලා එයා මොකද කරන්නේ කමල්ට තැන් එදා දවසෙම එදා දසෙම නිමල් ගිහිල්ලා පිහියක් ගන්නවා ගෙද කුස්සේ ති පිහිය ගන්නවා හරිද පිහි අරගෙන ඒත් එකම යාට පිහි අරගෙන ඇවිල්ලා පිහි අරගන්නවා පිහි අර ගැනීමත් එක්කම එයාට තිබහක් කියනවා මෙයාමකද කරන්නේ හොඳ තඒකක් බුණු හොද තේඒකක් බොනු ඉට පස කමල් හම්බෙනවා කමල්ුව කමල්ට පිහෙන්ගල්ලා ඝාතනය කරනවා ධාතනය කර ඇැවිලා ගෙදර ය ඇදුන්ටි ගලු ලොක්කොම නානවා නාලවා ඉටපස්සේක පිහි අයි ඒ ලේත වෙච්චේ ඇඳුම් ඔක්කොම සංඟවනවා සඟවල මෙයා දවල්ට බත්කානවා බත්කාලා මෙයා තමන්ගේ නිම සත්තරල දාලා යාළුව වෙන කොහෙට අඩරි ිල්ල පලා යනු පලා යනාව සැඟවීන්නවා හරි ඔන්න දැම්මේ කතා කරන්න මෙන්න මේ දෙවනි කොටස රදාළ වෝ හරි දැ මේ කතා කරන ගද මම්ම එක කතගෙන පාර්ශවකරුවෙකුගේ හැසිරීමක් කියෙ එකට උදදාහරයක් දැන් හරිදි තැන් කවුද මේ පාර්ශකරුව සිදුවීම සිදුකරපු ැත්තා නිමල් විසින් කමල්ල ගාතනය කරලා තියෙන නිමල් තමයිතකොට කවද පර්ශ්කරවා මෙයා තමයි චතිත පාර්ශ්වය විත පර්ශවය ඒ හැසිරීම් කොටස් දෙකින් අපිට ගන්න පුළුවන් මොකද හැසිරීම් කොටස් දෙක අද මේ සිදුවීම සිදුවීමට පෙර පෙරහැසිරීම් තියෙනවා ඔන්න පසු හැසිරීමම් තියෙනවා සිදුවීම මොකදකොට නිමල් විසින් කමල්ලෝ ගාතනය කිරීම. නිමල් විසින් කමල්ලෝ ගාතනය කිරීම කියනන්නේ මොකදකොටඒ එක තමයි සිදුවීම මෙට මේ සිදුවීමට පෙර හැසිරීමක් තියෙනවා මොනවද පෙරහැසිරීම පිහියක් ගන්නවා පිහ ගැනීම පරහැසිරීම ඒේකක් බොනවා කෝල් එකක් ගන්නවා හරි මේවා පෙර හැසිරීම හරි පසු හැසිරීම ගද පියෙන් ඇල් ඇවිල්ලා මෙෙදරැවිල නානවා පිහිය සඟවනවා ඇඳුම් සගවනවා දවල්ට බත් එක කනවා පලාගෙඉල්ලා සැඟ විලායින්න හර ඕ පසු හැසිරීම දැන් අපේ සෙක්ෂන් එකේ තියෙන්ෙනෙ මොකක්ද පාර්ශවකරුවෙකුගේ හැසිරීම හරි පලන ගන්නකු පාර්ශවකරුවෙකුගේ හැසිරීම ඉදිරිපත් කරුණකට බලපායි නම් පාර්ශවකරුවෙකුගේ හැසිරීමක් ඉදිරිපත් කරනට බලපාලා තියීම දැ මොකද මේ පර්ශ්වකරුව කවු දෙකොට නිමල් කියන චෝතිතයා කියන පාර්ශ්වය මේ චූතිත පාර්ශවයකගේ මෙ නිමල් කියෙන චෝතිතයාගේ පාර්ශවයේ හැසිරීමක් තියෙනවා මොකක්ද පිහිිය ගැනීම හැසිරීම මොකදද පිහිය ගැනීම කියන එක හැසිරීම ඒක බලපා තියනා මොකේට ද ඉදිරිපත් කරනට නිමල් ව ඝාතනය කිරීම කියනරන බලාපාලාතින ඔන්න කයි දෙවනි කොටසේ අර්ථය වෙන්න මකද දෙවනි කරස කිය මේ මේටි අමත කරන්න දැනට පර්ශ්වය තුනක් තියෙන කතාාව අමත කරන අපඒ එක පාර්ශය දැනන චුතිතය චෝතිතයාගේ හැසිරීම ඉදිරිපත් කරුණට බලපායි නම් චූජිතයාගේ හැසිරීමක් තියනම් පිහය ගැනීම කියන එක ඉදිරිපත් කරනට බලපායින්නම් අන්නේ නම් පෙරහෝ පසු සිදුන තනුකූලේ අ තැම මේ එක සිද්ධවැෙනීමආදයම් ල දැන් සිදුවීම පැදිේති මල් විසින් මල්ට පිහිෙ නල තිනවා දස් විසිසදුුණේ දෙවැනි ස පස්සෙන්ක පිහෙෙන් අන්න කලින් උදේවරුවේ ඒ දවසම එයා පිහක් ගන්නවා. පිහියයක් ගන්නවා කියන හැසිරීම මොකයටද බලපාන්නේ පිහෙෙන් ඇන්න කියන මරණේ සිදු කිරීම කියෙන ඉදිරිපත් කරුණට බලපාලා තියෙනවන්නම් ඒ පිහෙන් පිහිය ගැනීම කියන කරුණ අනුකූලයි පිහය ගැනීම කියන කරුණ අනුකූලයි පිය ගැනීම කියන කරුණ අනුකූලයි හැබයි තේකක්බීම දැමකද තේකක් බොනෝ තේකක් බොනෝ කියනෙ දෙයාගේ හැරීම. ඒ අ ඒ අදාළ වෙනවාද මේ පිහිෙන් කමල්ල ගාතනය කිරීමට. කමල්ල ඝාතනය කිරීමට ඒ අදාළ වෙන්නේ නෑ. පිහියෙන් ඇැනීම කියන හැසිරීම අනුකූල වෙනවා හැබැත් ඒකක් බීම කිය එකත් හැසිරීම ඒ අනුකූල වෙන්න නෑ.යිඒ ඉදිරිපත් කරුණට ඒක බලපෑමක් නෑ. හරිද. ත හැසිරීමක් අනුකූල වෙන්න මොකක්ද හැසිරීම එක්කෝ ඉරිපත් කරන බල පාන්නට ඕන කොතම පලවෙනි කොටස මෙන්න මේ කියන කොටස පලවෙනි කොටස න්නොව. පාර්ශවකරුවකුගේ හැසිරීම ඉදිරිපත් කරුණට බලපායි නම් අනුකූලවේ හඩතර පෙර තමයි ගොඩක් වෙලාවට මේක වෙන්න පාර්ශ්වකරුවන්ගේ හැසිරීම ඉදිරිපත් කරුණට බලපානෙකොහොමද පාර්ශ්වකරුවන්ගේ පෙර හැසිරීමක් ඉදිරිපත් කරුණට බලපායි නම් අනුකුලේ තම් සරලව ියන්න පුළුවන් තිබ භාෂාවක් ඉතාම හොස්ස කටියන් සර ලියන්න පුුවන් තිබ ගන්තියක් ේර ැතිවෙන්න නිලතිව මොදන්න යයි කියලා ගොඩක්වෙලාට මේ ඉන්දියන් ට්‍රරස්ලට් එක ලංකාවට ගෙනීම ප්‍රතිවිපාග තමයි යවා මොකදදකොට අටේ දෙක වගන්තය කියනමුකක්ද නඩු කටයුත්තකද පාර්ශෝකරුවෙකුගේ හැසිරීමක් පාර්ශවකරුවයකුගේ නියෝජතයකුගේ හැසිරීමක් නැත්තන් අපරාධයට ලක් වෙච්චි තැත්තාගේ හැසරීමක් ඉදිරිපත් කරුණකට බලපායි නම් පෙර හෝ පසුව සිදුවනත් අනුකූලබේ දැම් පාර්ශවකරුව කවුද අපේ නිමල් නිමල් කියන චෝජිතයාගේ හැසිරීම මොකදද පිහියක් ගැනීම කියන හැසිරීම ඉදිරිපත්කරුණ මොකද කමල්ල ඝාතනය කරාද කියන කියන ඉදිරිපත්කරුණට බලපානවා ඇයිඒ පිහිය කරගන්න එක බලපාන. ඒකක් බොන එක බලපානනය හරි පර්ෂෝකරුවක් වෙච්ච මල්ගේ හැසිරීම ඉදිරිපත් කරුණට බලපෑමක් වෙනවා නම් ඒක පෙර හැසිරීමක්උනත් පසු හැසිරීමක් වඋනත් අනුකූලේ පස්සේවුන ද කලින්ගුණ ධදාරන අනකුලයි ලපානවා නම් අරි දෙත මේක මොකද පෙරහැසිරීමක් හරි සිද්ධිය සිදුවීමට පෙර හැසිරීමක්රි. දැ පසේ අනි පත්ත කියනවා අනිත් කොටස මොක දනික්කොට සිට කියන්නේ අනිකොලසත් බලඉන්නක පාර්ශෝකරුවෙකුගේ මොක දිීට පස කියන්නේ එකී හැසිරීම ඇතම් පර්ශෝකරුගේ හැසිරීම ඉදිරිපත් කරුණකට හෝ අනුකූල කරුණකට බලපායිනම් හරි මේ මේ අනි පත්ත හරි මේක කිය නමුකක්ද අනුකූල කරුණක්හරි ඉදිරිපත් කරුණක් හරි හැසිරීමකට බලපාලතිනවා යම් යම් පාර්ශවකරුවකුගේ හැසිරීමකට දිරිපත් කරුණක්හරිය අනකූල කරුණක්හරි බල පාලා තියරෝ ඒක නෙමකද මේ දෙවනියට කිව්ගතාව මේ හැසිරීම් මනාද නාලාතියනෝවා හරිද එක හැසිරීම පිහිය සහ ඇඳුම් සැඟවීම එක හැසිරීම දවල්ට බත් එක කෑම හැසිරීම පලාගොස් සැඟව සිටීමම් හැසිරම් හැසිරීමම් හතරක් තියෙනු නෑම පිහිය සහක මේ ඇඳුම සැඟවීම දවල්ට බත් කෑම සහ ැඟ තීම න හැසරීම හතරක් යනවා දැන් අපේ මේ කියනෙීම ගද ඉදිරිපත් කරුණ හැසිරීමකට බලපානවාන. මේ පැත්ති තියනෙම ගදද හැසිරීමක් ඉදිරිපත් කරුණකට බලපානවා. මේ පැත්ති තියනෙම ගදද ඉදිරිපත් කුණක් හැසිරීමකට බලපානවා. දැන් ඉදිරිපත් කරනු ගදද. හමල් ව ගාතනය කිරීම කියනක තම ඉරිපත් කරු. ඒ ගාතනය කිරීම පස්ේ හැසිරෙච්චාකාරය බලපානවා මනද නාලතියනවායි කැනමද තමන්ගේ ලේටක අන්කරල නාලාතියන පිදු කරතියන එ නාපු එක මොනාද ක බලපානවා ඒ අනුකුල කරගන්න පුළුවන්. පිහ සහ ඒ ඇඳුම් සඟවලතියෙන. නත විනාශ කරලාතියෙනවා. ඒකත් අනුකුල කරන්න පුළුව. හැබයි දවල්ට බත්ත එකක් අනවා. ඉදිරි පත් කරන නැතම් කමල්ට පිහගැනීමයි දවලට බත්යෑම අත යනකත් බලපෑමක් නෑ සම්න්ධතාවක් නෑහ මේ හැසිරීම දා කරගන්න බෑ අනකුල කරගන්න බ. ලාගහි ල සැඟ විලා ඉන්නවා අහෙනගේ කදාල කරගන්න පුළුව ඒ කනුකුල්ල කර ගන්න පුළුවන් ඔන්න අටේ දෙක වගන්තයේ සරලාර්ථය හොඳට බලාගන්නා පහු මොකදද යම් නඩු කටයුත්තකදී පාර්ශවකරුවෙකුගේ හෝ පාර්ශවකරුවගේ නියෝජිතයකුගේ හෝ අපරාදයකට ලක් වෙච්චි තැනැත්තාගේ හැසිරීමක් තුනට අපි කුම්ුවන් ගම හැසිරීමක් ඔන්න පාර්ශවකරුවෙකුගේ හෝ පාර්ශවකරුවෙකුගේ නිය ෝජි තේකුගේ හෝ පාර්ශවකරුවයෙකුගේ නැතන් අපරාධයක ලක් වෙච්චි තැනතාගේ හැසිරීමක් දෙවැනි කොටස හැසිරීමක් දෙවනිකොට සල් මේ වදාමු හැසි ඉදිරිපත් කරුණට බලපායි නම් හැසිරීමක් ඉදිරිපත් කරුණට බලපායි නම් නැත්තං ඉදිරිපත් හැසිරීමට බලපායි නම් ඇැසිරීමක් ඉදිරිපත් කරුණට බලපායිනම් ඒම නත්නම් ඉදිරිපත් කරුණ හැසිරීමට බලපායි නම් ඒ හැ ඉදිරිපත් කරුණට කලින් වුණත් පෙරසිදුවනත් පසු සිදුවනත් අනුකූල වේ ඔන්න අපේ දැන් උදාහරණය දාගන් හ නිමල් විසින් ාතනය නිමල් විසින් කමල්ව ඝාතනය කරන ලද්දේද හෝක තමයි ඉදිරිපත් කරුණ ඉදිරිපත් කරුණට කලින් තිබ හැසිරීම මොනාද පිය ලබා ගැනීම පිහිියක් ගැනීම තේකක් බීම කෝල් එකක් ගැනීම හරි ඒව තම හැසිරීමම් ඒවා එතවට පෙර හැසිරීම ඉදිරිපත් කරුණට පෙර හැසිරීම ඒ හැසිරීම් වලින් ඉදිරිපත් කරුණට බලපාපු දේවක් මොනාද මුදලක් මේ මේ පිහියක් ලබා ගැනීම කියන එක ඉදිරිපත් කරුණට බලපාන හැසිරීම ආහෙනක් ඒක අනුකූල වෙනවා දෙක ඉදිරිපත් ඉදිරිපත් කරුණක් හැසිරීමකට බලපායින හා එන එක පසු හැසිරීම. හරීමක් කියන්නේ හැසිරීම ඉදිරිපත් කරනට බලපානවා පසු හැසිරීමක් කියන්නේ ඉදිරිපත් කරුණ හැසිරීමට බලපානු.ල් මොනාද මරණයෙන් පස්සේ මෙයා සැඟව පලා යනවා හරි තමන්ගේ පිහිය ඇඳුම් ඇඳගෙන හිටපුේවා ඒ ඔක්කො මෙයා විනාශ කරනවා සඟවවා. එහම් ොනා ඒ පසු හැසිරීම පසු හැසිරීමම් වුණට පස්සේ හැසිරිච්චය එකක් වුණට ඒක ඉදිරිපත් කරන හින්ද තමයි විදිර හසිරෙන්නේ. අඇද කමල්ල ගාතනය කරපු හින්ද තමයි ඒ හැරන්නේ ඉදිරිපත් කරුණ හැසිරීමට බලපානවා. කලින් අවස්ථාව? ැ ම රිපත් කරනට බලපාන මේ හැසිරීමක් ඉදිරිපත් කරන කර බල පෑවත් ඉදිරිපත් කරුණක් හැසිරීමකට බලපෑවත් ඒරුණ හැසිරීම ඉ කලින් වුණනත් පස්සෙ වනත් පෙර සිද්ද වනත් පසු සිද් වුණත් අනුකූලබෙනවා හරි ඔන්න ඕක තමයි එතකොට අට වගන්තයේ අර්ථනිරූපනය පැහදිි කටමට පොඩ ේසන් කරන්න පොඩත් සංකීරන්නයි හැයි කොටස් වො කඩාගත්ත හම ලේසි පැදිි වෙච්චිටිය මට කියන්න පැදි නත්තන් ආය කියන්න පැදිි කරලා දෙන්න ඕනම කෙනෙක් හරි දැන් අපි බලමු නිදර්ශනය හරි ඔන නිදර්ශ ස්්‍රහ මංඟගොලගගේ පසුර දීල තියෙනවා මොනාද පෙරහැස්සිරීම මුණද පාර්ශෝකරවන්ගේ නෝජතන්ගේ පසු හැසිරීම මුණනාද කියලා මංඒක පහසුවර දීල තියෙනවා හරි බලන්න අට දීන් නිදර්ශනය අට ඩී නිදර්ශනය කියනවා මොකද පෙරහැසිරීම බලන් අන්තිම කැමති පත්්‍රය ඒගේද යන්න ප්‍රශ්න ගත විය ද නිදර්ශනය ඒක කියනවාන්තිමකඇන්ති පත්්‍රයක් තියෙනවා මේක ප්‍රශ්නයක් තියනවා මේක ඒ ගෙද කියලා ඒකන පුද්ගලයා ගෙ නත නිමල් ගෙද කියලා ප්‍රශ්නයක් තියනවා හ එක ලේඛනය සැකසීමට පෙර දින කිහිපෙකට පෙර එක ලේකනය සකස් කරන්න දවස් කිහිපයකට කලින් නිමල් විසින් අන්තිම රජ පත්්‍රයක් සකස් කරන්නේ කොහොමද නීතිර නිීති රුන්ගේ හල බලවා ිහිල්ල නීති චරුගගේ හබේවා අන්තිම කැමති පත්්‍රයක් එෙටුම් බත් කලා කියලා අයාගේ සාක්ෂීදිරි පත්රන්න පුළුවන්ඩක් ඒ කරුණුමුණද මෙ පැරහැසිරීම් ආහෙනම්මොකක්ද ඒ අට ඒක වගන්ත යටතේ වලංගොයි අනුකුල වෙනවා ඒ අන්තිම කැමතිි පත්‍රයක් නිමල්ගේද කියලා කියන්න සාක්ෂ්‍යයක් බවට පත්වෙන ඔය සෙවිල් නඩුවක හ අන්තම කැති පත්‍රියයක් නිමාගේ නැදං ඒගේද යන්න ප්‍රශ්ණ ගත වී ඒකන සැකස් කිරීමට දින කිහිපයකට පෙර. ඒ විසින් කරුණු සොයා බැලූ බවද නීතිච්චිවරුන්ගේ විමසූ බවද අන්තිමිකමි පත්‍රයක් කෙටුම්ක් කල බද කරුණුුවේ ඒවා ඒ කරුණු ගදරනවාද අනුකූලයි නැ හිතන්න ඒ විසින් බීට වසදී ඝාතනය කරලා තියනවා ඒ විසින් බීට වසදීලා ඝාතනය කරලා තියෙනවා අහෙනම් හොකද එදා උදේඉදලා හරි මරණය වසදන දවසේ උදේඉදලා ග කරන්නේ යදාල් නිමල් Google එක සර්ච් කරනවා මොනාද හොඳම දෙල්ලා වසදික කරද හුුවෙන් ඇතිවෙන්න වස දෙන්න කොහොමොද කරද ඒයගේ පෙරහැස්සිරීමම් යයා ඒ පිළිබඳව සර්්ච කක් කරලාති න හ වස මනාද වර්ග කහොහෙන්ද ගන්න පුළුවන් කොහොමද මේකදන්න පුළුව මොක්ද හොඳම වස හුවෙන් ඇති න්න දෙන්න පුළන් වසමමුකක්ද කරද කබර තෙල් හදාගන්න කොහොමද හරි මේ පිළිබඳව යා සර්ච්ච එකක් කරුම් රද එතන ඒ සර්ච් එකක්මොකක්දතකොට ආයක පෙරහැසිරීම එදා උදේ කිහිල්ලා හරිද කබරේ කල්ලගෙනනවා දතන කල්ලන් වෙල බර තෙල් හිදිවා හරි අයනම් වාද ඒ පෙරහැසිරීම හරි කබර එක කල්ඟ ඇවෙල කබර තෙල් හිදින එක තෙල් ඒ වස වර්ග නිර්මාණය කරන එක පෙරහැසිරීමක රි ආහනම් ඒක අනුකූල කරගන්න පුළවා ඔන්න අට ඊ නිදර්ශනය පාර්ශවකරුවෙක් හරි නියෝජිතයෙක්කරිය හරි හිතන්නකෝ ඒ කියනෙන අතුරට ඉහිල්ල දින උුගේ හොඳම යාල්ලුවවෙන්න බී බී මොකද කරන්නේ එලියේ තියෙන සාක්ෂි හඟග සංගනවා සැඟවීම කරනවා විනාශ කරනවා සාක්ෂිකරුවන්ගේ පැමිණීම වලක් වවා. බොරු සාක්ෂි දෙනවා ඒකට පොළඹ වනවා ආහිනම් වොනවාද ඒඔක්කොම් පසු හැසිරීම. හරිහර සිද්ධිය වෙලායි වරයි ඒ පර්ශමන්ගේ නෝජිතය ිල්ලමුක කරන්නේ යාගේ පසු හැරීම නෝජිතයගේ පසු හැරීමක්තියෙනවා මෙයා සාක්ෂි විනාශ කරනවා සාක්ෂි දෙනක වලක් වවා තර්ජය කරනවා බොරු ක්ෂි දෙන කියෙ ර්ජය කරනවා. හ ඒවගේ හැසිරීමකින් එතොට අනුකූල කරනකට ඒ බීව ඝාතනය කරාද ඒ විසින් බීව ඝාතනය කරාද කියන අන ඉදිරිපත් කරුණේ ඒ විසින් බීව ඝාතනය කරාද කියන ඉදිරිපත් කරුණේ ඒගේ අලුවයින්නවා බ බීමකොද කරන්න එතකොට බී ිහිල්ල අයාගේ හැසිරීමක් තියෙනම සාක්ෂි කරුවන්න බලපෑම් කරනවා නම් අන්න ඉදිරිපත් කරුණට ඒක සම්බන්ධ කරුණක් ඉදිරිපත් කරුණුට බලපාන කරුණක් ඒක හෙනම් ඒ කරුණු අනුකූල වෙනවා හරි අට F Bගේ වස්තුව කොල්ල කෑ අය සොයා පොලිසියේන බව පැවසීමේදී ඒ පලායාම. හරි හොරකං කරලා තියෙනවා. හොරකං කරලා තියෙන කට්ටිය මොකද කියනට පොලසිේයනවා කිව්ව ගමක් මේකටේ පලා යනවා එහ මොකද පසු හැසිරීම. හරි පසු හැසිරීමක් එ තොන මොකදද ඉදිරිපත් කරුණට අනුකූල කරගන්නට පුළුවන් හරි ඉදිරිපත් කරන සම්බදධයෙන් අනුකුල කරගන්න පුුව මේ නිදර්ශන ගොඩා තියෙනවා එටික බලන්න හරි DEF රිපස් G. ඒ විසින්බීගෙන් රුපියල් දහදාහක් නයට ගත්තද. ඒ විසින් බීගෙන් රුපියල් දහදාහක් නයට ගත්තද. මේ සම්බන්ධයෙන් එතුවනමොකක්ද. ඔන්න ඉදිරිපත් කරුණු තියෙනවා ඒ වින් බගෙන් මුදල් නයට අර ඒ වින් ගෙන් රුපියල් දහක් අරගෙන තියෙනවද. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරුණක් තියෙන කොට මොකදලා තියන් ඒ ගිහිල්ලා සීගෙන ුද්දහදාහක් ඉලනවා. ඒ ගිහිලා සීග ුද්දදාක් ඉල්ලනවා සීගෙන් දහද ඉල්ල අද්දි බ ඇවිල්ල කියෙනවා මුට නන්ද දෙන්න පා යි මලාට ලොවෙෙත් ගන්න හම් පෙන්න්නේ මධදාදහක් දීලා තියෙනවා මේ දෙන්න නම් එපාවයා කියන. ඒ වෙලා වේමකද කරන්නේ. ඒ කිසිමක් කියන නැතු මුකුත් කියන්න නතුව එතනින් ශේප්ෙලා යනවා. හරි ඒක මකදට හැසිරීම එතන ශේප්ෙලා යනවා කියනක හැසිරීම. යි හැසිරීම පෙන්ුම් කරන්නම ගදතකොයි ඉදිරිපත් කරනට බලපානවයේ මේ බීගෙන් මුදා ගත්තුහින්ද තමයි ශේප්කයා යන්නේ. එහම නැත්තම් බීට බයින්නනදී බොරු කියන්න එපා කියලා හරි එහෙම නොකයා? මෙම ේප ලා යන්න බිගගේ මුද ගත්තු හින්දා අහෙෙනනමකද පසු හැසිරීමක් මොකදතකොට ඉදිරිපත්කරුණට අනුකූල කරගන්න පුළුවන්ු හරි ඔයවගේ උදාහරණටිකත් තියෙන බල ලේසේවා විදර්ශනයේ පාර්ශවකරුවකුගේ පසු හැරීම ඒ අපාධයක් කලාද ඒ සම්බන්ධෙන් විවාාගයක් කර බවදක්වා ඒට ලියවුමක් ලිීමින් පසු ඒ සංඟව සිටීම අපරාධයක් කරාට පස්සේ සැඟවීන්න්නවන ඇයි හැගෙන් ැ අපරාධයක් කලනත්තන් හැගෙන් නඔවන්නන ත පසු හැරීම ඉරිපත් කරනට බලපානවා හරි ඒවගේ බලන්න එටිකුම් බලන්න මෙන්න මෙන්න මේකත් බල අටජයේ නිදර්ශනය අට දේ නිදර්ශනය කියනවා වින්ධතයාගේ හැසිරීම වින්ධතයාගේ හැසිරීම කොයි වගේ කද්ද කියලා හ තර මොග බල උදාහරණ ඇතිෙනවා ස්ත්‍රී දෂයක් ඒව දූෂණය කළේද. හරිද ඒව දූෂණයට ලක්කුණාද. සිදුවීමෙන්ටික වෙලාවකට පසු ඒගේ පැමිණිල්ල පමිල්ල කරන විිටු තිබූ තත්වය පැමිල්ලේ පදමාලා අඩනවද දුන්නරවන්ද කොහොමද ියලා තියන් මේ ඔක්කොමානු කූලායි හ අපරාදයට ලක් වෙච්චි තැත්තාගේ හැසිරීම. හ ස්ත්‍රී දූෂණයට ක් වෙචි තැත්ෙක් හැරන්නේ කොහොමද තැනත්වයක් හැසිරෙන්නේ කොහොමද. හ එතොට එයාගේ පිල්ල ස් භව කොමදොයි ලාේද පමල්ල දිරි පත් කල ස්්‍රීදෂනයට ලක් ච්ච හාමර තියෙනවද පස්සේ දස් ගානකට පස්සද කරලා තියෙන්නේ පැමිල්ල කරන වෙනකොට තිබ තත්වයමකක්ද සහයාගේ පදමාලාව කොහොමද අන්න ඒවා සම්බන්ධයෙන් එතකොට ඒ මකක්ද පසු හැසිරී අපරාධයට ලක් වෙච්චිතනත්තාගේ එතකොට ඒකත් අනුකූල කරගන්නට පුළුවන් මන්තාව හොඳ උදාහරයක් දෙන්න ගොලන්ට මෙන්න හෙම දෙයා හරි චිත්‍රපට ශාලාාවක් තියනවා මේක තමයි චිත්‍රපට ශාලාව මේ චිත්‍රපට ශාලාවේ අතිශ වැඩිහිට යන්නට පමණයි ෆිල්ම් එකක් පෙනනවා චිත්‍රපට ශාලාේ අතිශය වැඩිහිටයන් පමණයිට ෆිල්ම් එක පෙනනවා අඩ සොල්ලි ෆිල්ම්ම එක පෙන්නු අද එක්කෙන එක පාට හෝල්ල කතුර ටැවිල්ල ෑග හනවා මොකක්ද ඒ කියන නැතන්ඩ සුනිල් කියෙනන සුනිල් කියෙන පුද්ල එක පාට හෝල්ල කතුර වෙල්ල ඇග ගනවා අවුරුදු දාහට පඩුවම් ඉන්නදකලා බලන්න පොලසින් හෝල්ල එක චෙක් කරන්න වා හට අවුරුදු හට අඩුවම් හල්ල ඇතල ඉන්නොෙර ලන්න පොලිසිෙන් ආවා දැම් මොකද මෙහෙම දෙයක් කිව්වා හම අවුරුදු දාහට වැඩියවුම් මේ ගණ ගන්න නද දැන ගන්න නෑ ගල එකල පාටේ ෆිල්ම් එක බලන්නවා හැබයි එක පාට තුන් දෙනෙ ැකිල්ලා දුවන්න ගන්නවා කර දෙකපාටට තුන් දෙනෙන් නැකිරලා දුවන්න ගන්න දැම් මොකද මේ වෙලාතිී අපරාද එකන වැරද කලලා ඉවර අවුරදු දහරට දහරට වැඩිෆිල්ම් එකක් එක බලනවා වරදන් දැම්මකොත කරන්නේ කිව්ව ගම පසු හැසිරීමක් තියෙනවා දුවන්න ගන්න ොකද වෙලාතින් ඉදිරිපත් කරුණ අන්න හැසිරීමකට බලපාලතියෙනු ඉදිරිපත් කරුණ හැසිරීමකට බලපාලතියන ආහෙන ඒ දුවන්ඩ ගියපු එක දුවන්න ගියා කියල සාක්ෂි තියෙන වනං ඒක අනකූල කරගන්න පුළුව හරි හකේ තාම සරලයි ආ කිවොත්ත එහෙම බලගන්න හොඳට මොකද තියෙන්නේ ම මකරන්නම් නඩු කටයුත්තකදී පාර්ශවකරුවෙකු පාර්ශවකරුවුවෙනී යෝජතයෙකු නැත්තං අපරාදයට ලක් වෙච්චි තැත්තෙකුගේ හැසිරීම ඉදිරිපත් කරුණකට බලපායි නම් ඒ පලවෙෙනකු එටස කවුද තුන් දෙනා පාර්ශවකරුවෙකු පාර්ශවකරුවෙු වී ෝජිතයකු නැත්තං අපරාදයට ලක්වෙච්චි තනැත්තාගේ හැසිරීම ඉදිරිපත් කරුණකට බලපායි නම් නැත්තන් ඉදිරිපත් කරුණක් හැසිරීමකට බලපායි නම් ඒ හැසිරීම පෙරසිද්ධ වනත් ඉදිරිපත් කරුණට පසු සිද්ධ වුණත් අනොකූලවේ හට ඔ ලොකූවාක්යක් ඉතා සර ලෝ ගොල දැන්ගෙන ගත්තතා පද වෙන්නේ පාර්ශවකරුවෙකුගේ හරි න ොරි ඉඩ මේ නම්න නඩුවකදී පර්ශ්වකරුවෙකුගේ හරි පර්ශ්වකරුවෙකු ගේෙන යෝජතයකුගේ හරි අපරාධයට ලක්වෙච්චි තනැත්තාගේ හැසිරීමක් ඉදිරිපත් කරුණකට බලපායි නම් හෝ දිරිපත් කරුණක් හැසිරීමකට බලපායි නම් එම හැ ඉදිරිපත් කරුණට පෙර සිදුවනත් පසු සිදුවනත් අනුකූලවේ හරිද ඒ නක ද අපිටොට ලස් දෙක නවිිත කරඩාගන්නනපුුවන් පෙර හැසිරීම සහ පසු හැසිරීම පෙර හැසිරීම කියන්නේ මුකක් දෙදකොට හැසිරීම ඉදිරිපත් කරුණුකට බලපානවනං ඒක පෙර හැසිරීම හැසිරීම ඉදිරිපත් කරුණුකට බලපානවනං ඒක පෙර හැසිරීම ඉදිරිපත් කරුණක් හින්දා ඒ විදිර හැසිරෙනවනම් ඒක පසු හැසිරීම රි පසු හැරීමක් තොර පේ පරකට දුන්න හා මෝකොල අඳු ගන්නට ඕන මේ පෙරහැසිරීමක් ද පසු හැසිරීමක් ද නැතම් පෙරස්ූදානමක්ද හරි පෙරසූදානමක් නං අට එකරි ඒ පෙරසූදානමක් නං කියද වගන්තය හත වගන්තය හරිොරිරි අට වගන්තිේ අට එක වගන්තය හරි අට එක වගන්තය තමයි පෙරසූදානමක් ඇයියි අ මේක රෙක්ුවර්සස් සනවිරත්න නඩවිති කිවවාම කක්ද එක දිනකට කලින් ගෙනලා තියෙනවා නම් හරි දවස්සකටලින් ගෙනල්ල තියවා නම් පිහි එක පෙරසූදානමක් පෙර සූදානමක් නම් මොකද අට එක අටේ දෙකේ කියන්නේ මුකදද පෙරහැසිරක් හැසිීම සහ සූදාන වෙන් කරලා අඳුරුගන්න පෙර හැසිරීම සහ පසු හැසිරීම අනුකූලවේ ඕක කියන්නේ හරි අට එකේ කියනවා පැඹවීමේ හේතුව සහ පෙර සූදානමහරි අනුකූලවේ අටේ දෙකේ කියනවා පෙර හැසිරීම සහපසු හැසිරීම අනුකූලවිය හරි මගන පැදිරී ඇති පහැදිරිි කටීමට ප්‍රේසන් අපි අමු නොෝට්ටකට රි අර ලෝනිස් පෙරේරා කලින් මේක හම්බුණ අපිට ලෙබ මේ සසායමනි වගන්තයේදී ගිය සතියහවනගන්තයේේදී මේක මකදම ර හෙරත් ගොඩ උද්පත දධානය අසල මේ කාන්තාවක් ඉන්න වයි කාන්තාවකගේ නිමස තියෙන්නේ හෙෙනරත් ගොඩ උද්බිත නතපාකය ගාව ගම්පා මල්ා පපාකෙක් ගවතමයි ගිය තියන්නේ මේ තැනත්වයට ඒපාකේ මුරකාරත් එක සම්බන්ධතාවයක් තියෙනවා ඒ සම්බන්තාවයක් තියන අවස්ථාවකදී මේ තැනත්තියගේ මලසිරු රක් හම්බෙනවා අසල තියෙන කමතක තිබලා හම්බේෙනවා මේ තැත්වයගේ මලසසිකරු ඒ සබන්ධෙන් චෝදනාවල්ලෙනවා මුරකාරයට මුරකාරයා මරණය සිදුකරාද කියලා එතන දී එත මේියගේ තනැත්වේගේ දියනිය සාක්ෂයක් දෙනවා මොකදයා කියන්නේ මේ මරණය සිදුවෙන කලින් දවසේ අම්ම මට කිව්වා මේ මුරකාරයක්ත් එක් රමුක් කන හිල්ල එන්නන් කියලා අම්ම මට කිවවා මුරකාරයක්ත් එක් ම රබක්නක හිල්ල එන්න කිය හරි එතකොට මොකදද මෙතනදී තර්ග කරනවා අභිචෝද පක්ෂන තම් ඒජිස් ටිපර්ටම් එක තර කරනවා මුොද කරන්නේ මේ කලින් තමන්ගේ දුවට ප්‍රකාශ කරපු ප්‍රකාශය පෙරහැසිරීමක් කියලා තමන් දුවට කරපු ප්‍රකාශය පෙර හැසිරීමක් කියලා කියනු හැබැයි මේ තර්කය අධිරණය ප්‍රතික්ෂයප කරනවා හි අප හවවැනි වගන් තිගෙන ගත් මේගදගෙනගත් ත් හම ගත් මේක එකම සිද්ිය කරුණක් නෙමේ.හරිද එකම සිද්ධිය කරුණක් නං විතරයි බලපාන්නේ මේක වෙනස් සිදුවීම. හ මේ අර මරය සිදුවීම සබධ සිදුවීමක් විදිෙන මේක බලපාන්න බෑ මේක එච්‍රම පැදිි කරනක් නෙමයි කියලා අධිකරණය මේක ප්‍රතික්ෂප කරනවා හරි පුගද මේ මෙම ප්‍රකාශයක් සිදුකර පමණින්ම එක එ අදාළ මියයාමට සම්බන්ධ කරන්න පුළුවන් බලපෑමක් තියෙනවා කියලා අදාළ කරන්න බෑ අපිකිවන තේකක් බිපු එක කෝල් එකක් ගත්තු එක පැමක් සිදවෙන්නේ හරැ පහිය ැනීම පිහිය ත්තුව පිහික් මිදීගත්තක තමයි පැරහැසිරීමක් වෙන්න හරි තැමගේ නියෝජිතයක් මේ හට මේගේ තැත්තිේගේ නියෝජතයක් නියෝජතයක්ගේ ප්‍රකාශයක් තිෙනමියගේ තැනත්තිය නැතම් මේ චෝතිතයන අපහමකද මේ අපරාද ලක් වෙච්චි තැත්තියගේ පරහැසිරීමක් තියෙනවා තමගේ දට කියලා තියෙනවා මේ මුරකාරත්තක මයි ම යන්න කියලා හැබැයි ඒක මේ මරණය සඳහනුකුල කරගන්න බෑ කියලා අධිකරණය කියනවා තා මේකරමදාලා නඩුවත් ය සේනානායක නඩුව සේනානායක නඩුව. මේ ජූනි මස්ස හතර වන දින මුස්ලිම් කෝල හාල සමයක මුස්ලිම් කෝල හච සමයක ජූනිමාසේ හතරවෙනිදා දවසක මොකත කරන්නේ ගෙවල් බිඳීම සහ ව්‍යාපාරික ස්ථානයට ඇතුරත්වීම සම්බන්ධෙන් මේ චෝතියන චෝදනා අගල තියෙන. ගෙල් බිඳලා ්‍යාරි ස්ථාන වලට කියහිලා මංකොල්ල කෑව කියලා චෝදනාවක් තින ජනි මාසේ හතරවෙනිදා ෙවල් බිඳද කියලාහරද ඒ ඉදිරිපත් කරුණ එක තමයි ෙවල් බිඳරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරුණ ඒ ඉදිරිපත් කරුණ සම්බන්ධයෙන් සාක්ෂයක් මෙහෙවනවා ජූනිමාසය හයවෙනිදා මෙයා ඔය කැරලි කෝලා හාර කණ්ඩායමක නොහිෙක් මුණු ක්ඩායමක ඉදිරි පෙලිින් ගියා කියන ඉදිරියේ හිටිය කියලා සාක්ෂයයක් මෙහවනු එකනක පසු හැසිරීම තියෙන ගෙල් බිඳදර පස්සේ හැසිරීමක් කෝල්ල හාල සමයයේ කරලිකාර කණ්ඩායමක් එකක් ගියා කියන අධිකරණය කියනවා හතරවෙනි සිද්ජ වෙච්චි දේට අයවෙනිදා තිබ්බ හැසිරීම සම්බන්ධයක් නෑ ගෙවල් බිඳීමට කැල්ලිකෝරහාරවලට සම්බන්ධවීමක් කියයන්න බෑරිද සම්බන්ධතාවයක් නෑ සම්බන්ධතාවයක් බලපෑමක් තිබ්බොත් විතර යනුකූල කරන්න පුළුවන් එහමනැත්තන් අනකූල කරගන්න දෑ හරි ඔන්න සේනානායක නඩුව ඊට පන්සේ අපි ගලින් කතාකරපු සතාන්න සිවම් නඩුව ඒකනද තින ලිපියයක් ලිය්ප එකක තරි සතා සිවම හත්මිය සින් පොලිසතිිකාරිවරයාට සසාහර පොලි ස ිකාරිරයට ලිපයක්ක් ලියන ඒ ලිපිය මොකද කරන්න පෙරහැසිරීමක් කිය අදාළ කර ගණ්ඩිය නවා. හරි අධි කරය කියනව ඇහහිම අදාළ කරන්න දෑ ඇයි පෙර හැසිරීමෙන් සූජිතයාගේ ක්‍රියාවට පෙර සාක්ෂිගතල්ලි තිබීම සිදු කරන ලද අපරාධය සම්බන්ධයෙන් චෝදනාලි පියේ නොවීම හරි චෝදනාවක් ලිපිය නෑ නරි දැඟ බට අරනෝලිස් පෙරකේස ෙත් මොකදුණ අරනෝලිස් පෙරකේ ස ෙත් මක ොී මම චෝදනාවක් ඉදිරිපත් කරන්න ෑනෙේ අම්ම මේියගේ ැත්වය තමගේ දුවට කියන්නේ ම මුරකාරයත්තක් රම්මුක්න කිහිල්ල එන්නක් කියලා රයිනත් මුරකාරයමාව මරන්්යනවා කිය චෝදනාවක් දිරිපත් කරන හැටේ ැමත්න ඇ සතාසිවම කිමකද ලතින් මගේ අරක්ෂාව හනයක්ක්න පොලිස්සාආරක්ෂාවලබද නිචර ල්ලතිී එමනතු මේ මනුස්්‍යයමාව මරන්න්නවා කියලා එම චෝදනාවක්කිඉදිරිපත් කරලා තිබේ නෑඒන් දිකරය කියරවා මෙවා දළ කරගන්න බැකල් හරි මේ 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 නුතීදත් එකක සමහල්ලාටකට ප්‍රශ්න ඒයි. ඇයි මේවැන්න දහස්සේවාන මේ මිනිස්සු කියලා හ එහෙ වෙනවා ඇයිඒ මේ සතාසිියම් නඩු ඇහව කවුද මාර කොල්වෙන් ආද සිල්වා තයි අභිචෝද පක්ෂයට හිට අවිශෝධක පශන මේ සතාසිව පත්තෙන් හිට ඒජ ස් රිපර්ට්ට කන පත්තේ චෝජතියක පත්තෙන් හිටිය කොල්න්න නාද සිල්වා ඒ නතෙක්නවරයාගේ දක්ෂතාවේ මත්ත සහ ඒ දිරිපත් කරපු සාක්ෂි මෙව දැන් කියවන්න ඕොගොල්ලු හරද මෙවා කියවන්න කොහොමොදන් ඉඩිය මෝග හමනී මැරිමක් කළේ කොහොමොදකොට සාක්ෂයේඉදිරිපත් කරන කාලනීර්ය කර. ශේ ශක්ෂ වරේක් කිය නල්ල රනල ර්නමයක් කරනවා කාප දේවල් ඇඟ ඇතුලේ දිරෝප කාල බඩවල්ල රප කාලේ ඇතුලද මරරිච්ච වෙලා ගණනය කරගන්න පුළුවන් කිය අට ඔන්නන ද ල්ට ක්තිීමන ර ඒ කරු සියල් මතමයි තුට අධිකරන තිරණය කරන්නේ මේක අට දෙක වගන්ත අතතේ අනු කුල කරගන්නට බෑ කියලා හරි හිට පස්සේ දක්යින් වස සස් පෙරා ීන් වස සමස් පෙරෙර මේ එකකදති කියනවා චෝජිත වින් කරනලද බොරු ක්ෂිය කියන මේ අපරාධයක් සිදගල වරවෙලා ඉදහව ම හිටිය හේ හිිය හ කිය ොරු කිය ොර ක්කෝ ගොඩක් කියන ැබේ බර ක්කම සත්්‍ය වට ප්‍රකාශ. අතට ොර ක්ෂි දන කියන්නේ මොකක් පසු හැසිරීම. හරි පසහසිම බරු සක්ෂිදීමයි බොරුසාක්ෂිදන්නේ ඉදිරි පත් කරනුක් කර හිදම ර ක්ෂි ම මක් කර හිතම බර ක්ෂ න තර ඒ පස හැසිීමක් අන කොලරගන්නට පුළුවන්. ඔ එතකොට හයවගන්තයේ කිව්වේමොකක්ද අපි හයවගන්තයේ කිව්වා එකම ස්ථානයක එකම වලාවකදී වෙනස් ස්ථානය වෙනත් වේලාවන් හේදී සිදුවනත් එකම ක්‍රියාදාමයක කොටසක් වශයෙන් සිදුවන කරුණු අනකුල කරන්න පුුවන් ඒ සිද්ධිකරය රෙස් ගෙස්ටේ කිය ලා පි ගත් හයවම ගන්තය. හතේ ගනගත්මොකක් හතේ කොටස් තුක් යට ේකනගත් ඉගෙන හතවගන්ත යෙ කොට තුන ඉගෙන. ක්ෂ එකටස්තුනක ටඩ ලනහ ැබැ අපේ පහසුර අපිගෙන ගත්තමකක්ද අනුකූල කරනක් හරි ඉදිරිපත් කරනක් හරි සමීප කරුණක්නං ඒ අනු කූලයි සමී පනත්තං හේතුව හරි ප්‍රතිඵලය වෙච්චිරවනකූලයි ඒ කරුණ සිදුවන විට පැවිති තත්වය අනකූලයි සිදුවීමට හෝටීමට අවස්ථාව සැලසූ කරුණු අනකූලයි ඒව ඇටවැනි වගන්තියගෙන ගත්තාට ඒ වගන්තියගෙන ගත්තා ඉදිරිපත් කරුණක් හරි අනකූල කරනකට හරි පෙළඹීම හේතුවක් හෝ සූදානමක් දක්වුණන කරන අනකුලයි පෙළඹවීමේ හේතුව හෝ සූදානම දැන් එතොට මේක උගොල කඩාගන්න ඕේ හය තියනෙමකක්ද ඒක සිද්ධිකරය එකම වස්ථාව එකම වේලාව වෙන තිස්ථානය ඔන්නඒ කතා ඒ සිද්ිරය ප්‍රෙස් ගස්ටායි කියර මතක තියාගන්නට ඕනේ හතේමකද හතේ කොට ස්තුනයි හතේ පත් දෙවැනිකොට දන පැවති ත්වය නැත්තම් තුන්වෙෙන එක ඉටුවීමට හෝ අවස්ථාව සැලසූ කරුණු පලවෙෙන එක එක කිව මොකක්ද හත එක කිවා හේතුව හෝ හරි සූදානම හේතුව කරුණු නැම් සන හේතුව හෝ ප්‍රතිඵලය හේතුව ප්‍රතිඵලය ඔන්න හත්ත අට අට එකේ කිව මොකදද පෙළඹවීමේ හේතුව ස ප සදානම පෙළඹවීමේ හේතුව සූදානම. අටේ දෙකේ කිව්වා මොකක්ද කියන්නේ අටේ දෙකේ කියනවා මොකක් දෙේකද කියන්නේ පෙර හැසිරීම පසු හැසිරීම. ඔ කෙනෙක් ප්‍රශ්නයක් ගහවා මොකක් හර පොඩ්ඩක්ඉන්න හරි ඔන්න විදිර ෂෝට් නෝඩ් ගහල පාඩ කරන්න ඕනේ නැත්තම් වගති මගති ගොඩක් එකතුවෙන. හරිද මේ වගේ දිගට තියනෙ ඔය හයහතතාට ඔයගේ දිගට තියනෙ පහලව දක්වා විතරයි. හරි පහලවෙත් දහවිනිවගන්තිය අපිට නැහැ තොර හයහත අට නමය හද හම හත ට ිකත් දිග යනවා තන හ පහ හ දිගන ක්ෂන විර කියන ච දශන කරන්නේ පහ දක්වා තමයි ගොඩ දුරට නිදශනත්තික කතාරන්න එහි දැම් දැදලම ඒ පාඩන් කරගන්න හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා මරකාරයයා එක් ගියා කිවූ හම මරකාරයව සැකරන්න පුළල ෝ සකරන්න පුලුව ය සකකාරයක් විතරයි ඇැයි මරකාරයගේ චෝදනාව ඔප කර ්‍රණත්ම හරි අපි කිව්වානි ඉදිරිපත් කරුණ ඉදිරිපත් කරුණක් පිළිබඳව සාක්ෂයක් තියෙනවන මේ අනුකූල කර්ම ඉදිරිපත් කරන මොකද මුරකාරයා විසින් මොව ඝාතනය කරාද ආහෙෙනන් ඉදිරිපත් කරනු පිළිබඳ අපට රජුම සාක්ෂිම හන පුළ ම ගරනලට ඇසුදුර ක්ෂි ඇසුදුර ශක්ෂය න මේ ඇසින් දැපපු සාක්ෂිම නෙමේයි අන් හැපු සාක්ෂිම නෙමේ තමන් පන්චේන්ද්‍රියන්ට ගෝචර වන්න ඕන දැ අප සුදුර සාක්ෂියක් විති දිරිපත් කරන එකට රජුම සම්න්ධන සාක්ෂියයකින් ඉදිරිපත් කරනක් තියව වන්න ඒ ක්‍ෂී අන්න එහෙනම් ඒ සාක්ෂය ප්‍රමාණවත් එය වර්ධකරු කරන්න හරිය වර්ධ කරන පුුවන් හරි දිරිපත් කරන සාක්ෂය ගෙන හත් වර්ද කරන පුළුව හැ අනුල කරනුවල තිේ ම රිර්වශණය ක්ෂි මේ පරිවේශණය සාක්ෂයකින් විතර මදි මෙයාසා එකනි මුරකාරය සැකරුවෙක වෙනවායක හරි මුරකාරය සැකරුවෙ හිද තමයි යා චෝතිතයයා විදයට ලක්වල ති ුදවි දක්ති හැබැයි මේ දියනය විසින් කියන ප්‍රකාශය මත්ත පදනම්ම විතරක් චතුතිතයව වර්ද කරු කරන බෑ ඇයිඒ හේතුව තමයි අපරාද නීතියේ ඔපපු කිරමේ භාරයක වඉටති ඔප්පු කිරමේ භාරයතියෙන්නේ සාධාරණ සැකයිෙන් ඔබ්බට සාධාරණ සැකයිෙන් ඔබ්බට තැ මේක ඔු level 3න්දලා දැන් ඔුල අවරදු දැන්346ක් සඇවිල් දැන් එටරණි කරනවා මේ ඔගොලිෙන ගන පාධදන ුවක් සාධාන සැකෙන් ඔබට ඔප්පු කරන්න ඕන් ඉට පස සිල් ඩුවක් ක්ෂි වැඩිමරමත ක්ෂදා වැඩ මරතවත ඔප්පු කරන්න ඕනනි දැම මේ අපරාධන ඩුවක්නක් ඔප්පු කිරීම ාරය සාධාන සැකෙන් ඔබ තියන්න න එකක් කොහෙද තිීන් මම සල ප්‍රශ්නයක්න කොහෙද මේක තින් මෙහෙම ප්‍රශ්නයක් කොහෙද තියන් හිතන කෙනෙක් උත්තර දෙනවන කොහෙද මෙහම එකක් තියන්නේ මේ කොහෙවත් අපේ දන්්ඩ සංග්‍රහයවත් අපරාධ නජාන සංග්‍රහයවත් ආණ්ඩුක්‍රයවස්ථාවවත් සාක්ෂ්‍යක්ෂා පනතවත් කොහේවත් මෙහම එකක් කියල නෑ හරද මේක පොදු නීතියෙන් වර්ධනය විජ සංගල්පයක් නඩුවක් තින ිලබර්ස ස්පෙන්ෂන් කමි්ණ කියලා මේ නඩුතිීජවිී තමයි ඉදිරිපත් කරන්නේ සාධාරණ සැකෙන් ඔබට අපරාද නඩුවක් ඔප්පුරන්න ඕන ඔපපු කිරීම ාරය පවතිනවා කියලා හ ඒක තමයි ර්තමාය වෙනකොට ැබිල තිෙන්නේ එහන්දා රකාරය සකකාරෙක් වන්න පුළුවන් හැබැයි සැකකාරයක් වෙච්චි පලියට ඒ අනකූල කරුණුවලින් විතරක් යාව ඔප්පු කරන්න බෑත සැකක් ඇති නොවෙන තැකට සැකකාරෙක්නය ය වරතකරු බවට පත් කරන්න වශසාදක ොත් විතරයි වාර්තකර බව පත්රන්න පුළුව ො ඉදිරිපත් කරුණක් සම්බන්ධය නිජ සාක්ෂය න කවරට දැක්න ලල්ි දක්න මේ මනුසේ යාවා ගාතනය කරනවා කියලා හෙෙන යාර්ත කරන්න පුළුව හැ අනකූල කරුණක් තිබබට මේ විතක් ්‍රම ව ව අපි ක්ෂ එකක් ඇතුල කතරන්නේ ක්ෂන ක ල පපසේ විතරයි සමස්සන දුවම කතා කරන්නේ සමස්ස දම ගත් වද රන්න හැයි අපි කතා කරන්න හත එකගන්තයෙන් හරි අටේ එක වගන්තයෙන් හරි විතරක් වරදකරුවක් කරන්න බෑ වරදකරුවෙක් කරන්න නැතයි චෝතිතයාට අපාධ වගකීම පවරන්න කියන පුලන් සාක්ෂි කණ්ඩය සාක්ෂි විදි අපිට ඒබයි දිරිපත් කරන පුොලො හරි ඒක අප අනුකූල කරන්න අනුකූල නත්තන් අනකුලතාවෙන් අපි ආවේශ කරනවා කියනකින් අදහස් කරන්නේ ඔන්නොටක හරි මේටික පැහදිි කට්ටීමට රේස්සයින් කර හරි මංහිත දැ පැහැදිල ඇති ම සක්ෂන් අයින් කරන්න කලින් දැනට ්ලාස්සික නවත්තවනවා මංගොලන්ට අපප පහොලිංක්ික දාන්නම් අ කවස්වරුවේ බරක් වෙලාවට හවස අපි ගමු හවසගෙන් රාත්‍රීට ගම හතරන කක කරන්න වශදාවයක් නෑ මෙත සක්ෂ තුක්කි වරයි එතකොට නම්මෙන් වගන්තිය කරලා ඉබර වෙලා හය අහතාට නමේ ප්‍රේපස්ටික සසාචා කරුව අපි කොහොද ප්‍රශ්න වලට උත්තරලිය නිසා ඒවා ප්‍රශ් හඳු ගන්නේ ොහොමද කියලා පික්බලමු හම ලිංික දාන්න රෑට දාන්න අටක අපි පටන්ගම් හරි එ හැමෝ ොහොඳර පාඩන් කරන්න සුබ දවසක් හොඳර පාඩන් කරන්න කල් තියනවා ඔක් ෝබ ක්ම් කියනෙසම්බර්න අනිවාරය ඔොබ නොබ නොම්බ අඩුමාන වෙනවා එතකොට කාලය හොඳටම ්‍රමාණවත් හොදරම එක්ෂෑම් ලියන්න රෙඩි වෙලා ඉන්න නලෝක කලාසට ලාද නොදහරි අපි හෙම තට කලින් ගබු මං ටයිම් එක පොටත් දන්න හරි එන හැමෝටම සූදවස